නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නතෝ කෝ ත්වං අනුරුද්ධ ඉමේ අට්ඨ මහා පුරුෂ විතක්කේ විතක්කේසි තතෝ ත්වං අනුරුද්ධ යාව දේව ආකෙන් ආකාංකේතසි තාව දේව විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පතමධ්‍යානං උපසම්පද්ද විහෙරිස්සසි තී ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකට එකතන් වෙච්ච පිරිසක් අද ඒකේ අවසාන ධර්ම දේශනාවතෙන් රැස්වෙච්ච අවස්ථාව. ඒක නිසා අපි වෙනදා වැඩි පැයකට පමණ කලින් පටන් අරගත්තා. ඉතින් අද මේ ඉදිරිපත් කරගත්ත මේ සූත්‍රයේම කොටසක් නිගමන පාඩේ වශයෙන් ඉදිරිපත් කරගන්නේ. නමුත් සූත්‍රයේ නිගමන පාඩේ මේක නෙවෙයි. නමුත් අපි ඉදිරිපත් කරගත ක්‍රමයේ හැටියට මේක එහෙම අවසාන පාඩේ වශයෙන් ඉදිරිපත් කරත් හොඳයි කියලා මම කල්පනා කළා. මේ පාඩේ ඉදිරිපත් කර ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ධර්මදේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සරුවත්යන් වහන්සේගේ උගන්වීම ක්‍රමය පිළිබඳව එක විදියක මුදිනෙක් ඉගෙනගත් මුදිබිච්ච ඒ ක්‍රමය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න. අපි මේ කතාවේ නැත්නම් මේ සූත්‍රයේ නිදාන වෙච්ච කතාවට පිටේදලා බැලුවොත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියන්නේ ඉතාමත්ම කුමාර සප විඳපු සුකුමාර ජීවිතයක් ගත කරගත් උගාක් පෙරපින් කරගත් කෙනෙක්. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ මේ සුකුමාර ජීවිතය ගත කරන ගමන් පැවිද්දක් ගැන හීනකින්වත් හිතුව කෙනෙක් නෙවෙයි. එතුමා හිතාන හිතියේ ඒ සුකුමාර ජීවිතේ මේ දෛවෝපගතව අවසානයේදී එක්කෝ රජකම එහෙම නැත්නම් පැවිද්ද කියන මේ විකල්ප දෙක පහළ වුණා. ඒක අප්‍රියන්නේ පවුල් වෙනවද පන්සල් වෙනවද කියන කතාව වගේ. ඉතින් එතනදි මේ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ අදහස වුණේ රජසැප. නමුත් තල්ලු වුණේ දෛවෝපගතව පැවිද්දට. පැවිද්දටපත් වෙලා අන්තිමට මේ විශේෂ අභිඥා සහිත පුත්තලයන් අතරින් ප්‍රධාන ස්වාමින් වහන්සේවටපත් වුණා. ඒපත් වීමේදී නොහිතපු ආකාරයට මේ නිෂ්කලංක ජීවිතය එහෙම නැත්නම් මේ විවේක ජීවිතය උන්වහන්සේට හිතලා ගත්ත නෙවෙයි ඒක ඉදිරිපත් වුණා. අන්නේ මේ ඉදිරිපත් වෙලෙවල ටික කාලයක් මේ තමන්ගේම වරිගේ නැත්නම් තමන්ගේ ශාක්‍ය වංශේම කෙනෙක් බුදු වෙලා සාසනය කරගෙන යන නිසා ඒ සාසන ගෞරවය ධර්ම ගෞරවයත් සමේ කරගෙන යනකොට ඒකේ තියෙන මිහිරියාව ඒකේ තියෙන ඕජාව වැටහිච්ච මොහොත තමයි අර කුරුස විතක්ක හිතට ආව වෙලාව. එතෙන් දුන්වහන්සේ හිතාගත්තේ මේ අල්පේච්ච ජීවිතයේ තියෙන වටිනාකම. අල්පේච්ච කමේ වටිනාකම. හැබැයි පින් ඇති පුරුෂයෙක් වශයෙන් එහෙම අල්පේච්ච ජීවිතයකට උපන් කෙනෙක් නෙවෙයි. තාමත් මහේච්ච ජීවිතයකට අවශ්‍ය කරන්නා වූ පහභෝග සම්පත්‍ති පින් තේරම තිබුණා. නමුත් ඒ පින් වල කියන පැමිණීම එහෙම නැත්නම් මුදුන්පත් වීම තමයි ඒ බැවිද්දේ උතුම් අවසාන ඵලය. එතෙන්ට එන්න ඉස්සෙල්ලයි මොන්වහන්සේට මතක් වුණේ මේ සියලුම භවෝග සම්පත් වලට වැඩිය මේ අල්පේච්ඡතාවයේ තියෙන වටිනාකම. අවශ්‍යතාවයන් අඩුකමේ තියෙන වටිනාකම. ඒ වගේම මේ සතුට දේවල් නැතිකම නිසා අභායම නිසා අපි මේ නැති කරගන්න සතුට තමයි ඇත්තටම අපි ලැබපු සතුට නැතිකම තමයි ලැබපු ලොකුම පාඩුව. සතුට තමයි අපිට ලබන්න පුළුවන් උතුම්ම දේ කියලා සතුටම තමයි ලද දේ සතුට වෙන ගතිය. ඒ වාගේම අපි කොච්චර ඝන සංගණිකාවේ හිටියත් ජනප්‍රිය භාව නිසා ලාභ සත්කාර නිසා හිටියත් විවේක වෙනකොට අපිට තියෙන මේ විවේකයේ තියෙන අමුතුම මේ රසය. ඒ වාගේම කුසීතව පැත්තක වෙලා ඉන්නවට වැඩිය ආරමණ ලද විරිය ඇති කෙනා තමයි මේ ශාසනයේ ඒ වගේම එහෙම නැත්නම් මේ මඟුල්සක්වලේ ලබන්නේ උසස්ම සැප ලබන්නේ. ඒ වගේම ප්‍රඥාව තියෙන්න ඕන. ඒ වගේම හොඳට භාවනා කරන්න හම්බෙලා
ඒකේ අන්තිම කෙලවර වශයෙන් ලබන්න තියෙන මේ සමාධියෙන් ලැබෙන ධ්‍යාන සුඛයේ තියෙනවා. එතකොට තමයි මේ පුද්ගලයාට මේ අනුසය කෙලස් පිළිබඳව යම් අදහසක් ඇති කරලා එව්වා කපන්න පුළුවන් මේ නිෂ්ප්‍රංච තත්වය නැත්නම් නිවන කමිච්ච තත්ත්වෙට එන්න පුළුවන් කියන එකයි සරුවචනාංශ මේකට එකතු කරපු 8 වෙනි විතක්කේ. අර හතම මේ අමතර විදිහට මේ ස්වාමීන් වහන්සේට එකඟ වෙන්න උනා. Taman ආපු ක්‍රමේ හිතලා නෙවෙයි, හිතාගනේ ක්‍රමේ හිතලා නෙවෙයි, මිච්ඡ දේ හැටියට. අන්න ඒක අංග සම්පූර්ණ කිරීමක් තමයි සරුවචන සඳහන් කරන්නේ. මෙන්න මෙවැනි පුරුෂ විතක් ඇති කෙනාට ඉස්සරහට මේ නිෂ්ප්‍රපංච තත්ත්වයට නැත්නම් ඒ අනුසය කෙලස් කපන තත්ත්වයට යන්න පුළුවන් කියලා ඒක සම්පූර්ණ කරලා මේ 8 කරලා විතරක 7-8 කරලා සර්වජන වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඒ තමන් ඇවිල්ලා මේ කරපු වැඩේ නිසා ලැබෙන අමතර ලාභ නැත්නම් මේකෙන විතරක 90 ජීවත් වුණොත් සිද්ධ වෙන ලාභ සාකච්ඡා කරන පාඩයක් තමයි මම අද කතාව මේ පාඩයක් තමයි මම අද මාතෘකාව වශයෙන් තිබියේ. ඉතින් සර්වජනන්තේ සඳහන් කරනවා ඉස්සල්ලා කියනවා නැත්නම් මේ දෙන්න එකඟ වෙනවා ඒ විවේකතාවය ඒ කියන සතුටු ගතිය ඒ කියන අවිවේක භාවය සතුටු භාවය අල්පේච්ඡ භාවය ආදී දේවල් කල්පනා හිතලා නැත්නම් අපිව විතර්ක කරලා වර කැමති වෙලා හිටියොත් ඒව ආපහු ලැබෙනවා කියන එක වගේ කතාවක් තමයි වෙන කියන්නේ. ඉස්සෙල්ලා ඕනේ කරන්නේ ඒව පිළිබඳව මනස සකස් කර ගැනීම. අපි දෙනත් සූත්‍ර වලින් හත්වත් මේකට අදාළ සංඥාව සකස් කර ගැනීම තමයි මේ විතක් වලින් කරන්නේ. ඉන්නේ මේ සංඥාව සකස් කරගත්තොත් කවදා හෝ ඒක හේමම ලැබේ. මේක තමයි මේ උගන්වීමේ තියෙන හරය. ඒක මේ නෑත කාලේ ඔය ලංකාව වගේ තැන්වල නිතරම දැන් මතක් කරලා දෙනවා මේ හැකි සංඥාව. එහෙම නැත්නම් මේ ධනාත්මක චින්තනය කියලා යම් කිසි කෙනෙක් ඒ අදාළ පින් සහිතව යමක් බලාපොරොත්තු වෙනවනම් හොඳ සංඥාවක් එක නිතර නිතර සිහිපන්නලා ඉදී මේක සිද්ධ වෙනවා. ඒක නිකන් මේ අද්භූත දෙයකින් සිද්ධ වෙනවා. කවුරුත් කරලා දෙනවා වගේ. මෙතනදී චරුවත් තමයි සඳහන් කරන්නේ ඉතින් අනුරුද්ධ මෙ යම් ආකාරයකින් මම මේ කියන නැත්නම් අපි දෙන්න එකතු වෙලා එකඟ වෙච්ච මේ පුරුෂ අට මහා පුරුෂ විතක් අට විතර්කණය කරනවා නම් ඔබ කැමති නම් ඒ විතර්කණය කරන එක නම් කැමති නම් සත්‍යයේ ආකාංකස්සසි විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ අවිතක්කං සවිතාරං පීති සුඛං විවේකදං පීති සුඛං උපතම ඥාන උපසම්පජ්ජ විහෙරිස්සති. කැමැතිවන්නේ නම් කාමයන්ගෙන් තොර වූ අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ විවේකයෙන් හටගත්තා වූ පීති සුඛය නිසිසේ බුද්ධ විදින ධ්‍යානයේ ඔබට ලබන්න පුළුවන්. දැන් අපි ඉස්සලා කියාගෙන යන කොටත් මතක් කළේ මේ පුරුෂ විතර්කයක් වශයෙන් එවැනි ධ්‍යානයක් ලබලා ලැබෙන සමාධිය පිළිබඳව හිත යොදලා තියෙනවා. සංඥාව ඇති කරන තියෙන විතක්කේ ඇති කරලා තියෙනවා. අනේ විතක්කේ ඇති කෙරුවොත් ඊගාට සංඥාව ඇති වෙනවා. සංඥාව විතක්කයි දෙකේ ළඟ ළඟ යන දෙක. ඊට පස්සේ දවසක ඒක තේලෙනවා කිය. මේකට එන්න පුළුවන් කිය. ඊට පස්සේ කරුවත් යනන්ත දෙද දිගට ආනිසංස දිග් ගැලට සඳහන් කරනවා. මොකද්ද? ඒ ප්‍රථම ධ්‍යානය ලැබුවා වගේම දෙති අධ්‍යානය, තුති අධ්‍යානය, චතුත් අධ්‍යානය විදිහට කැමැති කැමැති ආකාරයට ඒ හිත කීකරු කරගෙන කුඹලේ දාතට අහුවෙච්ච මැටි පිටක් කැමැති විදිහට මුට්ටියක් හදනවා, ගුරුලේත්වක් හදනවාද, මහ වලඳක් හදනවාද කියලා අඹන. ආන්න එහෙම තමයි ඒක අඹා ගන්න පුළුවන් කිය. මේ විදිහට ඒ ධ්‍යාන පිළිබඳව නැත්තම් මේ සමත භාවනා පිළිබඳව ළඟා වෙන්න පුළුවන් ඒ මූලික தත්ත එකින් එක විස්තර කරන සරුවත් යනවාන්සේ ඊගාවට ඊට වඩා ප්‍රායෝගික එදිනදා ජීවිතය සම්බන්ධ දේවල් ගැන මතක් කරනවා. යම් විදිහකට මේ පුරුෂ විතක් අත දිගට තන වඩාගෙන යනවා නම් අර විදිහට හිතෙත් Taman කැමති ආකාරයට සමාධියක දියුණු වෙනවා නම් ඒ පුද්ගලයාට මේ ලෝකයේ කාමභෝගී කාම සුඛ විහරණය බලාපොරොත්තු වෙන ජී කෙනෙක් යම් ආකාරයකට විශේෂයෙන්ම අපි දන්නවා කාන්තාව කාන්තාපක්ෂය ගත්තම ලুকু සාහිල් මාත්‍යක් කියනවා දකින්න හරි කැමති. ඒ වගේම පුරුෂයෙක් ගත්තාම හුඟක් ඒ තමන්ට අවශ්‍ය සම්භෝග වලට සංభాෂණ වලට අවශ්‍ය ඇඳුම් ගොඩක් තියෙනවා දකින්න කැමති. අන්න ඒ වගේ යම් දවසක මේ පුරුෂ විතක්ක පුරුදු කරන කෙනා කැමති වෙනවනම් ඒ බුද්ධයාට තේරෙන පටන් අර ගන්නවා ඇඳුම් වලින් හොඳම ඇඳුම තමයි පාංශු කුල සූත්‍රය.
මේ කියන්න හදන්නේ අර විතක්ක විචාර කියන තමන්ගේ තර්ක මනසට අල්ලන්න පුළුවන් මේ කාරණාවට අපි යෙදිලා ඒකට යාදෙන ගතියකට આવොත් අන්තිමට ඒකෙන් ගෙනියන්න පුළුවන් අවසාන කෙලවර දක්වාම පුද්ගලයා ගෙනියනවා කැමති වුණත් අකමැති වුණත් ඒක නිසා සරුවත්තන් වහන්සේ සඳහන් කරනවා ඒ පාංශකූල සිවුර කියලා කියන්නේ බිම වැටලා තියෙන රෙදි කෑලි වලින් මහගෙන අඳින සිවුර. ඉතින් එතකොට පේන්නේ තියෙන්නේ මේක තනි කරම සංඝහට කියපු කතාවක්. එහෙනම් නැත්නම් මේක ගිහින්ද යොදා ගන්න බෑයි කියලා. නමුත් අපි මේ සූත්‍ර දේශනා මැදදී මතක් කරගත්ත මේ පාංශකූල සිවුර සම්බන්ධව කතා කරනකොට සරුවත්තන්ගේ සඳහන් කරන්නේ යද ලද යම් සිවුරකින් සැනසෙන ගතිය. ලද යම් සිවුරකින් සැනසෙන ගතිය. ඒක ඒ විදිහටම මේ සන්තුෂ්ටෝ හෝති ඉතරීතර චීවරේ ඉතරීතර චීවර සන්තුත්‍ත්‍ය ආච වන්නවාදී ඉතරීතර චීවර කියලා කියන්නේ ලද යම් සිවුරකේ ඉතී ඒකේ අන්තිම උත්කෘෂ්ඨක තමයි ඔය පාංශුකුල සිවුර වශයෙන් සඳහන් කරන්නේ ඒක මේ දුතාංග මට්ටමට ගියාට පස්සේ අන්නේ ලද යම් ආකාරයකින් මේ ඇඳුමෙන් සතුට වෙන ගතියට එන්න බෑ කැමතුණ පළිය ඒක හිත වදින්නේ නෑ භාවිත මනසක් නැති කෙනෙකුට ඒක හරි කරදරයක් වතෙන් පේන්නේ. එයාට හිතෙන්නේ මේ ලෝකයේ තියෙන ඇඳුම් ආයත්තන් මොස්තර හැටියට අපිට නැත්තම් ඒක අපේ තියෙන දුර්වලකම, අපේ තියෙන දුප්පත්කමක්, අපේ නැති බැරිකමක් කියලා. ඔව් හොඳට භාවිත මනසක් ඇති කෙනෙකුට තේරෙන්න පටන් අර ගන්නවා මේ ඇඳුම් සම්බන්ධව මේ තියෙන සම්පූර්ණ බර නිකම් ලෝකයා විසින් අපිට පටවන් ලද්දා. එතකොට සරුවචන් වහන්සේ ඇඳුම් සම්බන්ධව භික්ෂුන් වහන්සේට මතක් කරන්නේ මේ සිවුර පාවිච්චි කරන මොහොතක් පාස නිතරම ඇයි මේක පාවිච්චි කරන්නේ කියන අදහස ඇති කරගන්නේ. ඊට පස්සේ තවදුරටත් මතක් කරනවා බොහොම ලස්සන මේ සිවුරේ තියෙන පටවිය ආපෝ තේජෝ වායෝ, මේ අඳින උඹේ තියෙන පටවිය ආපෝ තේජෝ වායෝ මේ දෙකේ වෙනසක් නැහැ. ධාතු මාත්‍රකෝ නිස්සත්තු නිජීවෝ සුඤ්ඤෝ. මේක ධාතු මාත්‍රයක් පමණයි, ඇතුලේ තියෙන ධාතු මාත්‍රයක් පමණයි. ඒකෙන් ජීවයක් ආත්මකින් තොර බවක් තියෙන කියලා ශූන්‍යත්වයට ගෙනියනවා. ඉතින් අන්නේ විදිහට තමන් පාවිච්චි කරන මේ සෑම ජීවර පින්දපාද සේනාසන ගිලම්පස පිළිබඳව අපි දැනට හිතාගෙන ඉන්න කෝක වේදත් අපිට ඉතාම ප්‍රශස්ත තත්ත්වයට යන්න නම් අපි මේ ලෞකික දැනුමට වැඩිය ඉතාමත් ගැඹුරු ආධ්‍යාත්මික දැනුමක් අවශ්‍යයි. අන්නේ දැනුම කවදාකවත් ඒ ප්‍රතිපත්ති බිරීමකින් තොරව ලබා ගන්නම. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ ප්‍රතිපත්ති වලට සමාන්තරව ගමන් කරනවා නම් බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් මේ සර්වඥාන්සේ අපිට මඟ පෙන්වුවත් නැතත් ඒ පුද්ගලයා එන්න අන්නර කියන විදිහේ ප්‍රයෝජනීය සලකලා වැඩ කරන ගතියටපත්. ඉතින් මේ පාංශුකූල සිවුරකින් කියන එකෙන් මේ ධනවන්නේ මතු කරලා පෙන්වන්නේ මේ සිවුර නැත්තම් මේ ඇඳුම අපි පාවිච්චි කරන්නේ හුදු ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කිරීමට පමණයි. ඉන් පිටට මොනවා කරන්න ගියත් අර එදා අපි ධර්ම සාකච්ඡාදී මත කරගත්ත විදිහට අල්ලපු ගෙදෙට ඊර්ෂ්‍යා හිතන කාලෙට කෙරුවොත් අපිට ඒ කාන්තේ මේක අපසු ප්‍රතිඵලෙන්න පටන් ගන්නවා. ඒ ගාන්ධිතුමාගේ ප්‍රකාශය වගේම අපේ ප්‍රෝජනයේ සලකලා වැඩ කරුවොත් කවදාකවත් ඒකින් ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, මත්සරය එන්න විදියක් නැහැ. ඉතින් මෙන්න මේ ධර්මතාවයේ දන්නේ නැතුව අපි ඒ ඇඳුමෙන් කෙලස් වසා ගන්න නැත්නම් විලි වසා ගන්න හදාගත්ත ඇඳුම විලි සංගේ නැති වෙන කාලෙට එහෙම නැත්නම් මේ කෙලස් අවසන කාලෙට පාවිච්චි කරන්න පටන් අරගත්තොත් අවසානයේදී අපේ හිතත් කෙලෙනවා, බාහිරෙත් කෙලෙනවා, මේ මොහොතෙත් කෙලෙනවා, වත්තෙත් කෙලෙනවා. ඉතින් ඒක නිසා මේ බටීර මිනිස්සුත් කියනවා දැන් කාලේ තියෙන ඇඳුම් ඉස්සර කාලේ තියෙන ඇඳුමත් එක්ක බලනකොට තාප්පේ කටුකම්බි රටයි වගේ ඉස්සරගේ උට අපේට පේන්නේ නැහැ ඇතුළට යන්න බෑ දැන් තියෙන කටුකම්බි වැටින් ගහලා තියෙන ඔක්කොම පෙන්නලා ඉතින් ඒ නිසා පිටින් යන කෙනාට දකින්නකොටම ආසයි වෙනවා ඉතින් ඊට පස්සේ කියනවා ලෝකේ ලැජ්ජ බය නැති වෙනවා ලෝකේ මේ මිලිසංගේ නැති වෙනවා ඉන්දෙන්ට මේ ධර්ම පිරිනවා කියන මේ පිරිහීම හෝ එහෙම නැත්නම් ඒක තනා වැඩිම ප්‍රත්‍යুৎපන්න තත්ත්වය ඉන්දෙන්ට ඒවා එකම ආරයට එක පැත්තට යනවා නෙවෙයි එහාට යනවා මෙහාට යනවා එකදී අපි ලෝකේ කොයි අතර ගියත් අපිට අපේ මේ ගුණ ධර්ම ටික රැකගන්න මේ විදිහට අර ඇතුළත තියෙන අපිච්චත ආදී ගුණ ඇඳුමේ පෙන්න නැහැටි තමයි කරුවත් නැද දෙලගේ.
ඉතින් ඒකදී අසාධාරණකමක් වගේ පේන්න තියෙනවා. මොකද මේක භික්ෂුන් වහන්සේලාට පෙන්නපු නිසා. නමුත් මේ ආර්යවංශ සූත්‍ර දේශනා වගේ වලවල් උඟාක් වෙලා ආරම්භ පෙන්ලා දෙනවා. අද කාලේ මේ එදිනදා ජීවිතයේට අපි නිතරම අහනවා මේ සත්‍ය සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. එදිනදා ජීවිතේ වැඩවලට භාවනාව ලං කරගන්නේ කොහොමද කියලා. නමුත් මෙතන මේ භාවනාවක් ගැන කතා කරන්නේ. මෙතන කතා කරන්නේ අවශ්‍ය කරන මූලික අවශ්‍යතා. ඒ සියරගෙන මේ භාවනාවේ කොනක්ද? එතකොට ඒකෙන් එකතු වෙන ඒකෙන් ලෝකෙට එකතු කරන නැත්නම් අපි පෙන්නන මේ පණිවිඩය භාවනාවෙන් පෙන්වන්නට වැඩිය සිද්ධ වෙනවා. ඒකත් හරුවත් නැන්ද කරන්නේ උඹ කරන්න දෙයක් නෑ. උඹ තෝක වෙනවා. එන්නේ 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 ඔතෙන්ද එනවා. ඒ වගේම ඥාන බීම පිළිබඳව භෝජන සංග්‍රහ පිළිබඳව අන්තිමද හරුවත් නැන්ද සඳහන් කරනවා මේ ඇල්හාලේ බත් වේලා කළුවට අයින් කරලා හොඳ සූප ව්‍යංජන වලින් සාහිත්‍යෝ තියෙනවා දකින්නකොට ඕඩම කාබවගේ ගිහිය ඒක අනුන්ට දෙන්න ඒ වගේම තමන් වළඳන්න දැන් භෝජන සංග්‍රහයකට ඉදිරිපත් කරගන්න. ආනේ වගේ මේ අත්මහා පුරුෂ විතක්ක සහිත පුද්ගලයාට ඉදීම තේරෙන පටන් අරගන්නවා. යක්්‍යක් අපාසා පිදුසුනා වැඩිමෙන් ලැබෙන ආහාරය විතර වටින භෝගයක් භෝජනයක් ඇත්තේ නැහැ කියලා මේකට කියන්නේ බුද්ධ භෝගය කියලා. පිළිවිදගාලගේ මේ වැඩෙන භෝගයේ භෝජනයට කියන්නේ බුද්ධ භෝගය කියලා. ඒක පුදුමාකාර ඖෂධයක් බවට පත් වෙන විදිහකට කියනවා නම් අපි අර විදිහට කාලය ගොඩාක් යොදාගෙන කැම පිළිබඳව කටයුතු කරනවට වැඩිය ලද යම් ආහාරයකින් යැපෙන්න පුරුදු වෙනවා. මුළු තිරිසන් ලෝකෙම තියෙන උත්තරයි. ඒ කවදාකවත් ආහාර ගබඩා කරගන්නවත් නැහැ. කවදාකවත් ඊගාව වේල ගැන කල්පනාවක් නැහැ. ලද දෙයකට සූදානම් වෙලා ඉන්න නිසා සර්වඥානි සඳහන් කරලා දෙනවා මේ සත්‍ය ලෝකයේ විතර විචිත්‍ර මාත්‍රාවක් මම මුළු ලෝකෙම දකින්නේ නැහැ. අපිට උනත් මොනවාරි මානසික අසහනයක් වෙච්චා අපි මේ සත්‍ය ලෝකයේ දිහා බලනකොට පේනවා ඒකේ තියෙන අපිට වැඩි විචිතුරුකමක් කියලා. මොකද බොහෝම නිදහසේ තමයි ගත කරන්නේ. ඉතින් අපි නැවතත් මේ වනචාරි වෙන්න හදනවා අප්‍රසිකාචාරය අපවයන් ආව එක නෙමෙයි. ඉතින් ගත යුතු පාඩම තමයි මේ භෝජන අතරින් හොඳම භෝජනය පින්දි පාත් භෝජන නැත්නම් ලද යම් භෝජනයකින් සන්තුෂ්ටෝ හෝති ඉතරීතර පින්ද පාතේන ඉතරීතර පින්ද පාද සන්තුත්‍යාස වන්නවාදී මේව අත්තුක්ඛං හේතිනෝ පරමම් බෙහෙති. තමන්ගේ පින්ද පාත භෝජනයකින් ලද යම් දෙකින් සතුටු වුණාට කවදාකවත් ඒ භෝජන සංග්‍රහ කරන කෙනෙකුට නිඳ කරන්න යන්නේ නැහැ. ඒ වගේම මම විතරයි මේ පින්ද පාත භෝජනයෙන් වැඩින්නේ අනික් කට එහෙම නෙවෙයි කියලා තමන් උසස් කරගන්න යන්නත් ඕනේ නැහැ. ඒක දෙන දෙයක්. ඒ පින්නපාත භෝජනයේද එළවන්නේ යන්න ඕනේ නැහැ. අර අත්මහා පුරුෂ විතක්ක සම්බන්ධ කරන ජීවත්වනේ කරාට ක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. අපි දන්නවා මව් කිරි. ඒකට උඩට තියෙන ප්‍රසස්තම දේ. ඒකට හැංග ගන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ තමයි හම්බ කරගන්න කන්නේ කේදී නැත්නම් කෑමේදී මේ ලද යම් දෙකින් සතුට වෙන ගැති. දැන් මේ අද දවසේ රට ගන්නකොට අපි පුළුවන් තරම් ඒ දේවල් වලට තියෙන කාලේ පුළුවන්තරම් අඩු කරලා ගත කර නිසායි අපිට තවසර පරියන්ක 7-8ක් සක්මන් පරියන්ක 7-8ක් කරගන්න පුළුවන්. එහෙම නොවුණා නම් අපි ගෙවල් දොර වල හිටියනම් කොච්චර වෙලාවක් ගත කරනවා. ඉතින් අපි අහන හැමදාම ප්‍රශ්නයක් මේ එදිනදා ජීවිතේට සත්‍ය සම්බන්ධ කරගන්නේ කොහොමද? එදිනදා ජීවිත භාවනාවක් කරගන්නේ කොහොමද? ඒක ඉස්තරල නම් ඇත්තටම කියනකොට මේ භාවනාව ඉඳගන්නේ කොහොමද? සක්මන් භාවනා කරන්නේ කොහොමද? ඉඳගෙන අපි මුඛිතද සතිය පිහිටවන්නේ? සතිය පිහිටියාට පස්සේ අරමුණේ කුමන දේවල්ද නිරීක්ෂණය කළ යුතුද කියලා විශාල තාක්ෂණික කොටසක් තියෙනවා. නමුත් කරගෙන කරගෙන යනකොට අන්තිමට ඒ සියයේ ඉඳගෙන පරියන්ක වාගේ විතරක් නෙවෙයි අපේ ඇඳුම, අපේ කෑම, ඉඳුම් හැටුම් සියරම භාවනාවක් වඩපත් වෙනවා. එකෙ ඉස්සලා තියෙන අර තාක්ෂණික ගැටිය වෙනුවට එnde එnde මේ භාවනා මාත්‍රකාව දේශබාන සමාජික සහ ආර්ථික දෙයක් වාගේ පත් වෙනවා. ඒ වගේම සර්වඥන්සේ සඳහන් කරනවා අපි ගෝ කර්මාන්ත වශයෙන් අනිත්‍යත්ව කැදලි බඳිනවා, බිල් හර ගන්නවා, කුරුළු වෙන හදා ගන්න ජීවත් වෙනවා. නමුත් ඒ අදින් බානු මිනිස්යා හදන ගේ විතර මොනම සත්‍යයක්වත් ඒ ඉංජිනේරු ශිල්පයේ දක්ෂ නැහැ. නමුත් ඒ මහල්සයිත විශාල මහල්සයිත ජනේල් දොරවල් සහිත ගොඩනැගිලි වලට පොහසත් වෙන්න දෙන්න මිනිස්සු කැමති. ඒවා මේ තමන්ගේ තත්වය පෙන්වන મંદિર හදාගන්න. ඒක හේතු දහලා කන්නේ ලොකු පිනක්. උන් සරුවත් ජනසේ සදාන් කරන යම් කිසි කෙනෙක්
සරුවත්න ශ්‍රාවකත්වයටපත් වෙලා මේ අට්ඨමහා පුරුෂ විතක් අනුව හැඩගසාගත්තු ජීවිතේ මේ පුද්ගලයා අන්තිමන ගහක් මුල විතරවත් ඥානයක් නැහැ කියලා හිතන. ඒක අපි ඉච්චරම මේ අමරිත හිතන නරකයි. මොකද මේ සති අන්ත වෙනකොට මිනිස්සුම කැලේ තෙන්නේ ඕකනේ සම් තමයි. මිනිස්සු ගෙවල් දොරවල් අතහැරලා වහලා මේ සමහවුස් වලට යනවා. එහෙම නැත්නම් පික්නික් යනවා. එහෙම නැත්නම් කැරවෙන්ස් වලට යනවා. ඒ අර අපි ළඟ තියෙන ඇතුලේ ඉන්ස්ටින්ක්ට් එකක් එහෙම නැත්නම් අපේ සාජයක් ඉතින් ගියාට පස්සේ අර ගෙදර කරනවා කියන්නේ හරි මාකාර විවුර්තකමක් තියෙනවා. මේ කෙලවරම තමයි උකමූල සේනාසන. උකමූල සේනාසනෙට යනවයි කියන එක මේ ස්කවුට් කෑම් ගිහලා පුරුදු වෙන එකක් වගේම තමයි. නමුත් මේ අත්මහා පුරුෂ විතක් වලට යනකොට ක්‍රමයෙන් අපි එතෙන් තමයි යන්නේ. දැන් සර්වඥන්සේ ඒ ශක්තිති රජකම ලබන්න සැප සම්පත් තිබුණත් අන්තිමට ගිහිල්ලා ඉවර වෙලා මේ සම්පූර්ණ බුද්ධත්වය කරේ විශේෂයෙන් පළවෙනි අවුරුදු 20ම තන්නේ කරගස්සට ඉන්නද පස්සේ තමයි ඔය පිරිවෙන් සේනාසන බාරගන්න බාරගත්තේ. ඒකත් කියනකොට සර්වඥන් සඳහන් කරනවා ඒ කොච්චර කොට නැගිලි කොච්චර ලාභ සත්කාර පැත්තෙන් ඒ පැත්තේ ලැබුණත් අන්තිම උසස් දේ විදිහට අඹෞද්ධයා බව පිළිගන්න වාසස්ථානය තමයි මේ උකමුල සිනා. බුදුහාන්ස සඳහන් කරනවා සංකීර්ණ ඒකන ගුණ ප්‍රකාශ කරනකොට සඳහන් කරනවා අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්න අසංකින්න පොබ්බාන සංකීර්ණ සංකී ඉස්සන්ති අපපතිකුට්ටා සමනේ බාක්මනේ විඤ්ඤෝහි. මේ ගස්සට ජීවත් වෙන්නේ අග්ගඤ්ඤා ජීවත් වෙන සේනාසනෙන් නතන අග්ගයි. වංශඤ්ඤා මේ අත්මහා බුද්ධ විතක් කල්පනා කරන ආර්යයන් වහන්සේලාගේ වංශයේ නැත්නම් ආර්ය වංශයේ අනිවාර්යයෙන්ම ලාංඡනය. අග්ගඤ්ඤා වංශඤ්ඤා රත්ඤ්ඤා චිර රාත්‍රඤ්ඤ. අනන්ත අප්‍රමාණ බුදුරුන්ගේ කාලේ හොයලා බැලුවොත් ජාතක කතාවල පවා තේින්ද තියෙන්නේ මේ සෑම ලස්සන වැඩක්ම වෙලා තියෙන්නේ කැලේ තමයි. පුතාදන්නේ නැහැ හඳ ඇති කාලේක අනන්තයේ හරි වැඩ කෙරෙති බෝසත්තුරු වන කතා කියද්දී වන දෙවඟ නොවේ වාලියති කියලා අපේ සිංහලයටත් ඇවිල්ලා තියෙනවා තමයි. ඔච්චර ගෙවල් දොර හදාන කවුමේ හිතියට වැඩේ වෙන්නේ කැලේ. ඒක තාපෝ යන්නේ ඒක වුණු කරලා කරන එකක් නෙමෙයි මේ ප්‍රපංචයේ අෂ්ට මහා පුරුෂ විතක්ක කරගෙන යන්න ඉබේ එන දෙයක්. ඒ වගේම සර්වඥාන්සේ සඳහන් කරනවා විශේෂයෙන් මතක් කරන්න ඉතහිතේ අද මේකදී සඳහන් කරනවා මේ ලෝක බෙහෙත් සාදි කියනවා. ඒ බෙහෙත් වලින් අන්තිමදම් පිළිගන්නේ තමන්ගේ මූත්‍රා ටික තමයි. බෙහෙත් වලින් ඔක්කොම අන්තිමන පෝති මුත්තු දේහජ්ජේ විතර හොඳ බෙහෙතක් නෑ කියන එක තමයි අත්ත මහා පුරුෂ විතක්ක ප්‍රකරණ කෙනාගේ අවසාන නිමිති. අපි බයෝසයන්ස් කරන කාර්යයේ හිටියා අපිට උගන්වපු සර් කෙනෙක්. ඒ සර් එක දවසක් පන්තියට ඇවිල්ලි වෙලා අපි සෙකන්ඩ් ඉයර් කෙරෙනයි. ඒ අහුවා මේ උඹලා මේ ලෙක්චර් රූම් එකේ ඉන්නවා ලෙක්චර් තහන විතරයි පොත්පත් කියවන්නේ නැද්ද කියලා. ඇත්තටම ඒක තමයි මගේ ඉංග්‍රීසි දැන් බොහොම දුරවලයි පොත්පත් කියවන්නේ නැහැ. ඊට පස්සේ කවුරුවක්වත් නැහැ එහෙම පොත්පත් අමතර දේවල් කරන්න තියා නෝට්ස් කියවන්නත් වෙලාවක් නැහැ. ඊට පස්සේ කිව්වා ඊයේ පත්‍රයේ ඩේලි මිරර් එකේ තියුණා මෙන්න මේ ආටිකල් එකක් කියවෙනවා. ඒක නම් ඔක්කොත් කියවන්නේ. ඒකදී කියලා තෝනා මේ අගමැතිවරයෙක් කලින් මොකද ජීවේ සහයි. මේ ඉන්දියාවේ ඇමරිකාට ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ තියෙන රාජකීය මට්ටමේ එහෙම සාකච්ඡා සම්මන්ත්‍රණ සම්බන්ධ වෙනකොට ඒ සාකච්ඡාවල පවතින ක්‍රමයේ හැටියට යාට මේ බොටල් කරපු වතුර ගෙනත් දෙනවා. කොකාකෝලා ගෙනත් දෙනවා. අර මොන දුන්නත් එපයි. මොන්නම දෙයක්වත් බොන්නේ නැත්තේ. ඊට පස්සේ කියනවා මේ බෝතල් කරපු කෘතිකව කෘත්‍රිම කරපු සෑම දෙයකම නානා ප්‍රකාර රසායන ද්‍රව්‍ය දිනවා. ඒක නිසා අපි ඉන්දියන් කාරය බොන්නේ නැහැ. ඒ නිසා කවුරුත් වැඩි බලපෑම් කරන්න තියෙන ඇතුළු මොකද හේතුව මේ ආරක්ෂා ප්‍රශ්න තියෙනවානේ. බීම මාර්ගයේ විවිධාකාර වටවිස දෙන එක ඉතිහාසයේ මිනිස්සුත් එක්ක ආපු දෙයක්. ඉතින් මෙයා බොන්නේ නැත්තේ ආරක්ෂාව හොඳයි සඳහායි කියලා කවුරක්වත් බලපෑම් කළා නැහැ. පස්සේ හවස තිබිලා තියෙනවා නිකන් සම්භාෂණ වශයෙන් පුවත්පත් කලාවේදීන් සඳහා වෙලාවක්. ඒ විලාදී පුවත්පත් කාර්යයේ කලාවේදී ටිකට වෙලා මෙයාත් එක්ක කතා කරලා තියෙනවා. අපිට කලාතුරකින් තමයි ඉන්දියානු ජාතික සම්භාවයක් ඇති ඒ සංස්කෘතිය දන්න කෙනෙක් හම්බෙන්නේ කියලා ගොඩක් කතා වෙනවා. එක්කෙනෙක් විශේෂයෙන් ප්‍රශ්නයක් අහුවලු මේ ඔබතුමා දවස පුරාම දෙන මොනම බීමක්වත් බොන්නේ නැහැ. ඒ නිසා මොනවා හරි අපටත් කියලා දෙන්න පොඩි බීමක් තියෙනවද කියලා. ඒක නිසා මම දවසේ මූත්‍රා කඳුලක්වත් විශ්ේ කරන්නේ නැහැ. සේරම මූත්‍රා තමයි බොන්නේ.
ඊට බහුවෙන්ද පත්‍රය දාලා තිබුණු no coca cola but moraji cola කියලා. ඒක තමයි අපි මේ අය සයන්ස් උගන්න පුතේ ඇවිල්ලා අපෙන් ඇහුවේ. ඊට පස්සේ මම මේක අහලා තියෙනවා මිතේ. අපේ පන්තියේ කවුරක්වත් අහලා දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්වාමී මේ මහත්තයා කියනවා මේක බය මේ කායික රසායන විද්‍යාව නෝ බලනකොට කවදාහකවත් බොරු කරන්න බැරි සත්‍යක් මේක තියෙන්නේ. අපේ බහුබඩුව විතර වටිනා ජෛව රසායන රසායනාගාරයක් මුළු ලෝකෙම නැහැ. ඒක තමයි අපි ගැන ගන්නේ. ඒකයි හැමයි අතර උදම සම්බන්ධයක් ගන්න කියලා විශාල කතාවක් කරා. හැබැයි මට මේ එකක්වත් විස්තර මතක තිබුණේ නැහැ. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ. පැවිදි වුණාට පස්සේ ඉතින් ඔය ඥානන්ද සාසික පොත කියවනකොට ඒකෙන් කියලා දෙනවා. මේ සිවුරු සම්බන්ධයෙන් මෙන්න මෙහෙමයි. තීනාසන සම්බන්ධයෙන් මෙහෙමයි. පින්නපාත සම්බන්ධයෙන් මෙහෙමයි. දේහ සම්බන්ධයෙන් පුසු මුත්තේ ගන්න. ඊට පස්සේ ඒ සාන්තිකව දැන් අපේ ලංකාවේ කරන්නේ එළ මූත්‍රා අරගෙන එළ මූත්‍රාවට අරලු දාලා මාස මානසික අපිට පොළොයට වල්ලලා කියලා ඔය ගැස්ට්‍රයිටිස් આવොත් එහෙනම් දැන් වෙන මොන හරි ලෙඩක් આવොත් අජීර්ණයක් આવොත් ඒ අර අරලු ගෙඩියක් හටේ දාගන්න. එහෙම නැත්නම් අර පෙරල ගන්න මූත්‍ර ටික ඖෂධ වගේ අවුරුදු 7-8 ධාන ඉඳලා පොඩ්ඩක් කලදොන. ඕක තමයි ඉතින් අන්තිම බේදකය. ඉතින් ඒකට මම කව ස්වාමීන් වහන්සේට ගාණසනේ කෙල මූත්‍රා වෙන්න බෑ මේක සුව මූත්‍රා වෙන්න ඕනයි කියන්නේ. ඊට පස්සේ කෝ ඔයගොල්ලන්ගේ විද්‍යා කතා එව්ව නෑ පොතේ කියන්නේ මෙහෙම තමයි කියලා. ඇත්තට මම ඊට පස්සේ පොත් ඔක්කොම අරගෙන බැලුවා ලංකාවේ සම්පූර්ණ අර්ථකථනයේ තියෙන්නේ මේ සඳහා කෙල මූත්‍ර පාවිච්චි කරන්නේ. ගන්න කියලා කියන්නේ පැටව වදපු නැති නෑන්දියෙක්ගේ උදේ පාන්දර පිටවෙන මූත්‍ර. හරිදනේ ඉතින් ඒකද කොහොම අමාරුයි මිනිස්සුන්ට කියලා ඒක හදාගන්න. මොකද ගහලා සුද්ධ කරලා පිරිසිදු කරලා මූත්‍ර ටික ගන්න එක අමාරුයි. ඊට පස්සේ අරලු දාලා හදාගත්තාම දැන් රටත්තේ ආරන්න ඕනේ ඒක තියෙනවා. පුතු මුතුලේ සද්ද කියලා. නමුත් හොයාන හොයාන යනකොට මේ කතාව මට මතක් වෙනවා. ඊට පස්සේ මම මහත්තුරු කියලා තිබ්බා. අනේ මේ මහත්තයා මේ මැලේසියාවේ කියලා යනවා මට පොතක් ගෙනත් දුන්නා. මෙන්න ස්වාමීන් වහන්සේ පොත. මේකේ තියෙනවා සම්පූර්ණ විස්තරය කියලා බලනකොට ඒක ඕලන්දියත් විවාහ පොතක්. එංගලන්ත පොතකින් අනුව අරගෙන සම්පූර්ණ විස්තරය තියෙනවා සෑම ආගමකම සෑම ශාස්ත්‍රවරයෙක්ම මේක කියලා තියෙනවා. නමුත් ඒක කාලෙන් යට වෙයි. ඒකේ කතාව දාලා තියෙනවා ශිවදීව පාර්වතිත් එක්ක ඒ කාලේ ගත කරන කාලේ ශිවදීව කවදාකවත් නාකියේ නැහැ. ඉතින් පාර්වතිට හරි ඊර්ෂ්‍යයි. ඊට පස්සේ කිව්වලු හොඳටම සමීපව ගත කරන වෙලාවේ මේ ඔබතුමාගේ මේ පවතින තාරුණ්‍ය රහස මොකද්ද කියලා. ඊට පස්සේ කිව්වලු ඒක වැඩක් නැහැ. ඕනේ නැහැ කියලා. ඉතින් පාර්වති නැවත පළපෑම් කළා. ඊට පස්සේ ශිවදීව මේක වළක්වන බව පාර්වතිය දැනගත්තා පස්සේ පාර්වතී ශිවදීවම වළක්වුවා. වළක්වනකොට ශිවදීව දැනගත්තේ මේ පාර්වතී නැතුව ප්‍රජාව බෝ කරන්න බැරි නිසා දවසක ඒ රහස කියලා තියෙනවා. ඊට පස්සේ ඒක හින්දු ශාස්ත්‍රයේ දමර තන්ත්‍ර කියලා ශ්ලෝක 160 ගානකින් ලියලා තියෙනවා. ඒ මූත්‍ර පාවිච්චි කරන හැදී ඒ බේත් වලට ඒ ඉස්තු වලට එක එක අරලුද බුලුද නෙල්ලි දාදි වශයෙන් දාන. ඒක සේරම දැන් බටහිරට ගිහිල්ලා තියෙන ඒගොල්ල පරිවර්තන කරලා තියෙනවා. ඒ පුත කියවට පස්සේ මට තේරෙන්න පටන් ගත්තා මේක ඇත්තටම මතු කළ දෙයක් නෙවෙයි. ඊට පස්සේ බැලුවා අටුවාව කිසිම තැනක නැහැ හැම තැනකම ලියලා තියෙන්නේ මේ පුති මුත්‍රේ. නමුත් ඒ මන්ත්‍රිමනිකායේ ධම්මසමාදාන සූත්‍රයේ තීතාව බලනකොට පේන්න තියෙනවා පැහැදිලිවම කුණු උණු මූත්‍රා අරගෙන බොන්න ඕනේ. පස්සේ ඉතින් මම ඒකට පොතක් අත්විස්සලා බෙදුවා. ඊට පස්සේ මට ඇහෙන්න බැනුම් එන්න පටන් ගත්තා මේ බෙද කන් උගන්නන්න හදනවා. ඊට පස්සේ මම ඉතින් අපි වැඩිමහල් ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඊට පස්සේ මම ඒක භික්ෂුන්ට ගැලපෙන කාලෙට භික්ෂුන්ට ලියන එකක් විතර ලියන්නේ කියලා ඒ පොත අත්විස්සලා දුන්නා. ඒකපොත බුද්ධජනන වහන්සේ මෙතනදී සඳහන් කරන යම් කිසි කෙනෙක් ඒ අටමහා පුරුෂ විතක් කරගෙන යනවනම් ඒ පුද්ගලයාට තේනවලු ගිහින් විසින් පාවිච්චි කරන හොඳම විහෙත් විද්‍ය තේ කාර්ය දෙක තියෙන සප්පේ නවනින්ද තේලන් මදු පාන්දා. ගිතෙල් වෙඬරු බටර් තලතෙල් නීපැණි උප්පැණි. ඔය ටික තමයි ඉතින් ප්‍රණීතම දේ. යම් කිසි කෙනෙකුට මේ අටමහා පුරුෂ විතක් කරගෙන ජීවත් වෙනවනම් ගිහියෙකුට කාමභෝගී ගිහියෙකුට ඒ ප්‍රේත දෙහෙත් වගේ මේ මුත්‍රා භාවිතය අන්තිම ප්‍රසස්ත දෙයක් බවට වැටෙනවා. ඉතින් මේක හුඟක් වාද කරනවා මේ බුදුහාමුදුරු වගේ කෙනෙක් මේ වගේ දෙයක් අනුමත කරයිද කියලා. කොහොම හරි කියන්න තියෙන්නේ
මේ බුදුම චක්‍රයක් කරකැවෙන. අපි මේ පැවිද්ද හෝ භවනා ජීවිතය හෝ එහෙම නැත්නම් මේ සතිය හෝ පවත්වාගෙන යනකොට අපි කැමැති වුණත් අකමැති වුණත් අපි නැවතත් අර පටවාගත්ත තැන ඉඳලා මේ පටවාගත්තේ නැති තැනට ක්‍රමයෙන් අරගෙන යන ගතියක් තියෙනවා. ඒ ගතිය අපි හුඟක් වෙලාවට හිතනවා පොත්පත්වල දීන්නේ එහෙම නැත්නම් සමීකරණයක තියෙන ඉතාලම ගැඹුරු දෙයක තියෙනවා නේද? එදිනෙදා ජීවිතේමයි තියෙන්නේ. එදිනෙදා ජීවිතේට එනකොට අපි මේ විදිහට දවසට පැයක් සක්වන පරියන්ක වේ කරගෙන කරගෙන යනකොට මේ කරුණු කොහොමදත් අපේ ජීවිතපත් වෙනවා. මේ සරල down to earth කියන විදිහේ ජීවිතේ තමයි හොඳම කිය. නමුත් ඒ වගේදී අපි මේ වගේ බණක් අහලා ලැහැත්තිලා හිතේ නැත්නම් අපි නොසලකා හිටියොත් අර භාවනාවේ ප්‍රගමනයේ දියුණුව අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් නිසා කැඩෙනවා. ඒක නිසා ඒවා දක්වම භාවනාව පතුරවාගෙන යන්නයි සංවිතනාංශනේ හම්බෙන අවස්ථාවේදී මේක මතක් කරලා පෙන්නන. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය ජීවක කියන මේ වේදාට ඉගෙන ගන්න කාලේ ඒ දිසාපාමොක් හැම ගහකම පස්පංගුවේ තියෙන ගුණ පෙන්ලා දීලා තියෙනවා. මේ දේවල් ගත්තාම මල්වල මේ ගුණය, පොත්තේ මේ ගුණය, එහෙම කියලා. ඒ කියලා ඉස්සලම එකයි ගන්න ඒක හොඳට කියලා. ඊට පස්සේ ඊගාව ගහ ගන්නවා ඒක කියලා. මොනවම කියලා වුණාට පස්සේ මෙයාගේ තියෙන මේ දෙයක් දැනගැනීමේ දක්ෂතාවය බැලුවට පස්සේ මෙයාට දීලා තියෙනවා දැන් කාලේ තියෙනවා නේද ඩිසර්ටේෂන් එකක් එන්න නැත්නම් තීසීස් එකක් කරන්න කියලා. මොකද්ද තීසීස් එක? දවස් 7ක් කැලේට ගිහිල්ලා බලන නෑ දවස් කැලේට ගිහිල්ලා බෙහෙතට ගන්න බැරි දෙයක් තියෙනවනේ හොයන්නේ. දවස් 7ක් ඇවිද්දා. ඇවිදලා ආවට පස්සේ බලනකොට ඇවිල්ලා කිව්වලු ගුරුවරයාට දවස් 7ක් සම්පූර්ණ හොයලා බැලුවා එකම ගහක්වත් නෑ බෙහෙතට ගන්න බැරි. ඒ වගේ තමයි අපි භාවනාව පටන් අරගන්නකොට හොඳම ගුරුවරු හොයන. හොඳම ඉඳගන්න ඉරියව්ව හොයන. හොඳම භාවනා ටෙක්නික් එක හොයන. කොහෙල පටන් අරගත්තා පස්සේ අන්තිම භාවනාව සාර්ථක වීගෙන යනකොට බලපාන්නේ වනේ. බලපාන්නේ අපි එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කියනවා නම් ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන මේ දේවල්. ඒ නිසා භාවනා ජීවිතයේ යම්මාකාරයක සුළු හෝ එන සතිය සමාධිය වගේ ප්‍රතිඵල දැක්ක ලැබපු කෙනෙක් අවදියෙන් ඉන්නවා නම් ඒ පුද්ගලයා තේරෙන පටන් අර ගන්නවා දවසක් යනකොට සතියක් යනකොට මාසයක් යනකොට අවුරුද්දක් යනකොට පුදුමාකාර විවිධ විකල්ප වලට හැදගැහෙන්න පුළුවන් අවස්ථාව නිතරම අලුත්. අන්න ඒ වයිදි අපි කැපකිරීම එහෙම නැත්නම් අපි කියන ඒ දාන චේතනාව කැමතිුනේ නැත්නම් ඒ භාවනා මොනම තාලකින්වත් දියුණු කරන්න බෑ. භාවනා එතන හිත වෙනවා. මොකද හේතුව එතකොට අපි ඉඳගෙන කරන භාවනා නෙවෙයි අවශ්‍ය කරන්නේ අපි අනිත් පුද්ගලයන් කෙරේ දක්වන ආකල්ප අපිත් එක්ක එකතු වෙන මේ කිවර බින්ද පාත් සේනාසන කිලම්පස කියන විදිහට ඇඳුම් පැළඳුම් ගුම් ගුතුම් කාම බීම සහ බෙහෙත් පිළිකර පිළිබඳව අපිට සලකා බලනකොට පුළුවන් තරම් සංකීර්ණ තැන්වල ඉඳලා සරල තැන්වලට යෑමේදී මේ භාවනාවට පුදුමාකාර උදව්වක් සිදුවේ. ඒක පිළිබඳව මේ මෑතකදී කියවුවොතකින් මට ඉඟියක් ලැබුණා. ඒකදි කියලා තිබුණා මේ ක්වොන්ටම් හීලින් කියලා මේ සුව කිරීමේ තාමත් හැකියාවක් තියෙන කෙනෙක් කියලා තිබුණේ. ඒ පුද්ගලයා කියලා දුණා යාට තියෙන ශක්තිය අනුව ඕනම පිළිකාවක් තියෙන කෙනෙක් සම්පකරන්න පුළුවන්. ඒගොල්ලෝ ආතරයිටිස් නැත්නම් ලෝකේ මුල් බහගත්ත රෝග කියන ඕන දෙයක් සුව කරලා තියෙනවා. ඊට පස්සේ යා දිගටම කරගෙන යනකොට ඒ මනුස්සයාට පිළිකාව ශීර්ෂයක් හනිප වෙනවා. අත්‍යකේ තුල කාලයක් ඇසුරුගත මොඩේ සුව කිරීම ක්‍රම වලට මුතික ගෝ කල් කියලා බලනකොට අර මනුස්සයා ආයෙත් මැරිලා දින පිළිකාවක් ඉන්න. එහෙම නැත්නම් ආතරයිටිස් වගේ දෙයක් මෙයත් එක්ක හමුනාට පස්සේ ඒ සුව සේවාව හරියටම වැඩකලා සම්පූර්ණයෙන්ම අඩු වෙනවා. මුතික කාලයක් කියලා බලනකොට ආයෙත් ආතරයිටිස් වලින් පේනවා. ඒ නිසා යාගේ පුතේ පටන් අරගෙන තිබුණේ චැප්ටර් එක පටන් අරන් තිබුණේ ආෆ්ටර් ද මිරකල් කියන. මේ කියන මේ බුදුමාකාර ආශිරීමක් සෝවිමෙන් පස්සේ පොඩ්ඩක් හොයලා බැලුවොත් ඒ මනුස්සයා හිතට ගන්නවා. ඒකට හේතුව මොකද? ඒ මනුස්සයායි සුව වුණාට පස්සේවත් අර ආහාර විහාර මනෝ ව්‍යාපාර පිළිබඳ වෙනසක් කළා නැහැ. අර හිතපු ගත්තම ඉන්නකොට අර තිබුණු කෙලෙස් තුන විස බීජ තිබුණු නරක දේවල් නැවත නැවත එනකොට අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට හිතපු රෝග ලක්ෂණ නැවත ඇති කරගන්නවා. මේක පිළිබඳව කිටි ඒක ප්‍රසිද්ධ වෙච්ච නැති කතාවක් තමයි. මත හිත මනෝවිද්‍යාව
ඇති වුණාට පස්සේ ඒ මනෝවිද්‍යාවේදී ඒ විශාල පිරිසක් මනෝවිද්‍යාත්මක නැත්නම් මානසික රෝග හුඟක් සුව වෙච්ච බවට විශාල රැල්ලක් ගියා. රැල්ලක් ගියාට පස්සේ ඒවලින්නේ ආයිත්මා වෛද්‍ය විද්‍යාව වගේම මානසික වෛද්‍ය විද්‍යාව විශාල වශයෙන් පැතිරුණා. හැබැයි කට්ටියක් නේද සැක කරා. ඒනාල මොකද මොකද ලෝකේ සමත්ය කරේ කිසි වෙනසක් වුනේ නැහැ. පිස්සු වැඩි වුණා මිසක් අඩු වුනේ නැහැ. ඒගොල්ල කිව්වේ ඔය කියන සුවවිච්ච කට්ටිය පිළිබඳ වෙනම සමීක්ෂණයක් කරලා බැලුවා. ඇත්තටම සුව වෙලා තියෙනවා. නමුත් ටික කාලෙකින් ආයෙත් ඒක ලක්ෂණ නැති. මොකද හේතුව ඒ පුද්දලෝ තමන්ගේ ඉඳුන් හිටුන් කැම බින්න ඇඳුම් පැළඳුම් වෙනස් කරලා නැහැ. අර වතාවතම අපහුව ඇතෙනවා අපහුව යනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ භාවනා ජීවිතේ. අපි ඒ එන එන අවස්ථාවේ අපි ඒ ඉඳුන් හිටුන් කැම බින්න බෙහෙත් ඇඳුම් පැළඳුම් එන්නේ එන සරල කරන ක්‍රමයකට වැටුනේ නැත්නම් මේ භාවනාව ජීවිතයේ එක විදිහකට ඉහිරවිල්ලක් කියලා වෙනවා. මේක තමයි ඔය ඉකොනොමික්ස් වල උගන්වන්නේ ඉකොනොමික්ස් ඔෆ් ස්කේල් කියලා. ඒ ආර්ථිකයේ ගණනට ගියාට පස්සේ ඉහිර වෙන කම්පැනි එකට වැඩි දියුණු කරන්න බෑ. ඊට පස්සේ ඒක ආයේ කඩලා අලුතෙන් හදන්න වෙනවා. අනිත් වගේ අපේ ජීවිතේ භාවනා කරන යනකොට මේ කරුණු සමහර වෙලාවට ඇඟට නොදැනී අපිට වැටෙන්න පටන් ගන්නවා. මේ කාරණාව මේ මුල් මුල් කාලේ මම කරා. නමුත් මට දැන් වැටෙනවා මේ දෙවි සරල ක්‍රමවලට යන්න පුළුවන්. ඒ කියන්නේ ඍජු ක්‍රමවලට යන්න පුළුවන්. නමුත් ෆැෂන් එක නම් ඒක නෙවෙයි. මේ වෙලාවේදී මේ සමාජික කරුණු ආර්ථික කරුණු දේශපාලන කරුණු සාලකන්න දන්නේ නැත්නම් අපි අර භාවනා තාක්ෂණික පැත්තේ භාවනා දියුණු වෙන්නේ නැහැ. මේ නිසා අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලේක නම් අපිට මේකේ ආදර්ශය පෙන්නපු උතුමන්වහන්සේලා ඉන්න නිසා සමහර විටක අපිට නැවත සලකා බලන්න සිද්ධ වෙනවා අර ඉන්දගෙන භාවනා කොච්චර කරත් අර පාරිසරික සාධක අපි වෙනස් කරන්නේ නැත්නම් වෙනස් වෙන්න අවස්ථා වෙනකොට වෙනස් වෙන්න ඉඩ නොදෙනවා නම් අපි නොදැනුවත් තම බුදුම හිරවිලා ඉරෙන්නේ. අන්න ඒක තේරුම් ගැනීමදී මේ කල්යාණ මිත්‍ර ආස්තේ බුදුමාහාර මේ ආදර්ශයක් වෙන්නේ. මේක කරන්න මේක කරන්න කියලා ඇඟිල්ලෙන් අල්ල පෙන්නන එක නෙවෙයි. ඒ ඇත්තන් තුල පේන්න පටන් අරගන්නවා එන්නේ සරලව ඉන්දියෙන් අව්‍යාජ වූ නිර්ආංකාර වැඩපිළිවෙලට යනකොට තමයි භාවනා දියුනේ. මේක ඉතාමත්ම අමාරු බටහිර මානසිකත්වයක් තියෙන කෙනෙකුට තේරුම් කළ දෙයක්. ආශියාකරයේ මේක ලේසි. ආශියාකරයේ මිනිස්සු කොහොමදක්වත් තියෙන එකට ප්‍රතිමානසාව හරක. මේ සරල ජීවිත ගත කරන්නට සලකන ගතියක් තියෙනවා. බටහිර ලෝකෙ මේක අමාරුයි. ඒ වුණත් ඒකට ඇතුළත් වෙච්ච පළවෙනිම විප්‍රවේ තමයි හිපි සංකල්පය. ඒක ආවට පස්සේ හිපිව මොකද කරේ? සම්පූර්ණ හුද්දම උගත ඇත්තෝ සියලු සපත හැරලා නිකන් හංගනවා වගේ ඉඳ පටන් ගන්නවා. නමුත් ඒක එච්චර දුර ගියේ නැහැ. නමුත් මේක මොකද්ද රහසක් තියෙන්නේ. හැබැයි මේ රහස හොයාගෙන ගිහිල්ලා මූල ධර්මයෙන් කීරකින් අල්ලන්න බෑ. නමුත් භාවනා කරන්න පටන් අරගත්තා නම් මතක තියාගන්න එnde අවස්ථාවල් සැලසෙන අපිට යෝජනා වෙනවා මේ වැඩේ මේ දෙවියේ සරලව කරන්න කොහොමද කියලා මොකද කියන්නේ. ඒකේ ඉන්නේ පෞද්ගලික මාත්‍රනේ. ඒකේ ඉන්නේ මේ හොඳ මග අරව ගන්න බැරි විදියට. ආනේ එන වෙලාවේදී ඒ අවස්ථානුකූලව ඒ දේවල් වලට නොයදුනොත් භාවනා දියුණුව අඩුපාඩුකම් ගන්නවා. ඉතින් ඒක නිසා ඉස්සල්ලාම අපි එතෙන් ගිහිල්ලා පටන් ගන්න ඕනේ කියලා කතාවක් නැහැ. ඒ කියන්නේ අපි අල්පේච්ච විය යුතු නැහැ. අපි සන්තුෂ්ට විය යුතු නැහැ. අපි සම්පූර්ණ සෙනගෙන් එන් විය යුතු නැහැ. අපි සම්පූර්ණ වැරදර්ණ බයවයන් ජීවිතයක් අවශ්‍ය නැහැ. ඒ වගේම අපිට සතිය තිබුණත් එකයි නැතත් එකයි. ඒ වගේම අපි ළඟ ප්‍රඥාව තිබුණත් එකයි නැතත් එකයි. කොහොමද ධ්‍යාන තිබුණත් එකයි නැතත් එකයි. ප්‍රපංච තිබුණත් එකයි නැතත් එකයි. නමුත් අපි ඉස්ලාම සංඥා මතනේ විතක්ක කියලා මෙතන ගන්නෙ. විතක්ක මතනේ තේරුම් ගන්න ඕනේ මෙව්වා අඩුගානේ සූතමය මතනේ ප්‍රතිවක්ති මතනේ පිළිගන්නද. එහෙනම් අපි ඊයේ මතක් කරගත්ත මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරනවා චක්කුංචපටිච්ච රූපේතෝ උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාප යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංච සංඥා සංකා සමුදාතරන්ති. එින්ද අපි යම් ලාපිට ලැබෙන සෑම වේදනාවක්ම අපි සංඥාවක් හරහ නැත්නම් සංඥාවකින් කලවම් කරගෙන තමයි තේරුම් ගන්න. ඉන්නේ සංඥාවට වෙච්ච ටික තමයි අපි විතක්කණය කරන්නේ. ඒක නිසා මේ යමක්
අපේ ජීවිතයට සම්බන්ධ වෙනකොට විශේෂ ආධ්‍යාත්මික කරුණු මට්ටම් තුනකින් සම්බන්ධ වෙනවා. සංඥා මට්ටම, චිත්ත මට්ටම සහ දෘෂ්ටි මට්ටම. ඒක ඉතාමත්ම ලාමකම නැත්නම් වායුවක් වගේ තුනීම මට්ටම තමයි සංඥාව කියන්නේ. සංඥා මට්ටමින් අපිට වරක් වැරදුනත් දෙවරක් වැරදුනත් හදන්න පුළුවන්කම තියෙනවා. වැරදි සංඥාවක් ගත්තොත් මේක ඇබ්බැහි නිසා වැරදි ප්‍රතිඵල හම්බේ. හොඳ සංඥාවක් ගත්තොත් බොහෝ කල්යසෝ දෙන්නේ හොඳ සංඥාව හොඳ ප්‍රතිඵල දෙනවා. හැබැයි සංඥාව ප්‍රතිඵල දෙන්නේ ඉස්සෙල්ලා චිත්ත මට්ටම දෙනවා. ඒ පුද්ගල එවැනි හිතිවිලි ඇති පුද්ගලෙක් බවට පත්. ඒ සංඥා මට්ටම චිත්ත මට්ටමත් අතර මේ තමයි මේ විතක්ක පවතින. එනම් විතක්ක මට්ටමේදී අපිට සෑහෙන දුරට ඒ වලටයි ලෙවල් එකේ නැත්නම් වාෂ්පීකරණ මට්ටමේ කියන දේවල් හැදගැහිමේ අවස්ථාව දවස පුරාම ලැබෙනවා, සතිය පුරාම ලැබෙනවා, මාසය පුරාම ලැබෙනවා, අවුරුද්ද පුරාම ලැබෙනවා. අන්න ඒකදී හැඩගසා ගැනීම භාවනා ජීවිතයේ ඉදිරියට බොහෝම බලපාන. ඒක කරගෙන ගියාට පස්සේ තමයි දෘෂ්ටි හැදෙන්නේ. චිත්ත මට්ටමේ තමයි දෘෂ්ටි මට්ටමට යන්නේ. හැබැයි දෘෂ්ටි මට්ටමෙන් වරද්දගත්තොත් බුදුහාමුදුරන්ටත් හදන්න බෑ. ඒකෝද ඒක ඇතුළම දාලා ඉවරයි. සම්‍යක් දෘෂ්ටි වුණොත් බුදුහාමුදුරන්ට වළක්වන්න බෑ. යකෙකුට වළක්වන්න බෑ. හරියනවා. මිත්‍යා දෘෂ්ටි කිව්වොත් කඩාවත් හදන්න බෑ. මොකද චිත්ත මට්ටමේ ටිකක් පිළියම් කරත හැකි සංඥා මට්ටමේදී ගොඩාක් හැඩ ගහ ගන්න පුළුවන්. ඒක නිසා මදුපින්නික සූත්‍රයේදී සර්වඥයන්ට අපි අවධානය යොමු කරනවා සංඥා මට්ටම. මේ අනුග්‍රහිත සූත්‍රයේදී සංඥාවෙන් තව ඉස්සරහට ගිහලා විතක්ක මට්ටමේදී අපි මේ අඩු ගානේ අපිට බැරි නම් ඒ තරම්ම අල්පේච්ච වෙන්න අපිට බැරි නම් ඒ තරම් සන්තුෂ්ටි පත්තට යන්න අපිට බැරි නම් පවීක පත්තට යන්න ඒ ගිය ඇත්තන්ට කරුකරන. ඒ ඇත්තන්ගේ පොත්පත් කියවලා බලන යත් ඇසුරු කරලා බලනවා. බලන බලන යනකොට අපිට ඔය සතිය වගේ දෙයක් හම්බෙච්චාම කිසිම පූර්ව සුදුසුකමකින් තොරව සතිය ක්‍රියාත්මක කළ බලකයි. සිල්වන්ද දෙනවද නැද්ද? එතෙන් බුද්ධ ධර්මයට එන්න ඕනෙමද නැද්ද? මොකක්වත් නැතුව කරගෙන කරගෙන යනකොට අර පරිණත සාධක සකස් වීම වෙනස් වීමේ යෝජන අපිට ඉන්න පටන් ගන්නවා. විවිධාකාර පැති වලින් එන්න පටන් ගන්නවා. අනේ එනකොට ඕන තරම් ඉඳ හම්බ වෙනවා තමන් අර නිසි මාර්ගයට යන්න කල යුතු පුංචි පුංචි වෙනස්කම් දිනපතා, සතිපතා, මාසපතා, අවුරුදුපතා ඕන තරම් වෙනස් කරනවා. අනේ වෙනස් කිරීම නිසි වෙලාවට කරගන්න බැරි වුණොත් ඒ සතියේ වර්ධනේ, සමාධියේ වර්ධනේ පුදුම විදිහට නැහිතුනවා. ඒක නිසා අපිට මේ ඕනෑම කෙනෙකුට මේ වගේ රිට්‍රීට් එකක් කරලා සතිය දෙන්න කියලා දෙන්න පුළුවන්. එනේ සාර්ථක මහන්සියකින් තමයි. ඔව් සමාධිය ආරම්භ දෙන්න පුළුවන්. ඊට පස්සේ ගියාට පස්සේ අර්ථ සම්පූර්ණව විසිරලා යනවා. ඊට පස්සේ මේ පුද්ගලයා අපේ පවතිනවා. ඒකට වෙලාව නැති නිසා, ඒ ඉරියව්ව නැති නිසා බැරි වුණා කියලා. නමුත් අර රිට්‍රීට් එක කරන්න ඉස්සරට වැඩිය තමන්ගේ ඇවතුම් පැවතුම් වල යම් ඡාම් ස්වරූපයක් යම් නිර්වයාජ ස්වරූපයක් යම් තරල ස්වරූපයක් ගත්තොත් පුංචි මොකද්ද වෙනසක් වෙන්නේ. ඉතින් මේ විදිහට මේ දෙක අතර තියෙන මේ එකිනෙකාට එකිනෙකා ප්‍රතිඋත්පන්න වෙන ගතිය තේරුම් ගන්න බැරි කෙනෙකුට කොච්චර රිට්‍රීට් කරත් නැත්නම් කොච්චර හොඳ භාවනා අධ්‍යක්ෂින් ලැබුණත් ඒකට බුද්ධියක් ලැබෙන්නේ. ඒ නිසා මේ විශාල වශයෙන් බාහිරේ තියෙනව මේ සමාජික කරුණු ඉතාම ගැඹුරින් බලන මේ මූලධර්ම වශයෙන් ආනාපානයට හිත යොදලා එහි තියෙන ප්‍රතිව්‍යාපෘතියක බලන එකෙත් පුදුම සම්බන්ධයක් තියෙනවා. අන්නේ සම්බන්ධයේ අතර එන දෙක අතර තියෙන සම්බන්ධතාවය තමයි අපි මේ ආධ්‍යාත්මය කියලා කියන්නේ, ආගම කියලා කියන්නේ බොහොම සජීවී දෙයක්. හැම වෙලාවෙදීම අපිට බණ භාවනාවට කාලය යොදවනවා වගේම අනිකුත් වැඩසටහන අපි ගන්න කාලේ ඒව සඳහා අපි ගන්න සංකර ක්‍රම හෝ සරල ක්‍රම කියන එක තදින් බලපාන. ඉතින් ඒක නිසා තීරුම් අරගන්න ඕනේ ඒව සකස් කිරීමේදී එකවර වහා වෙනස්කම් කරන්නත් ලොකු අවුල වෙනවා. නමුත් ටික වෙනස් කරන එක තුලින් තමයි අපි ඇඟට නොදැනෙන විදිහට, පරිසරයට නොදැනෙන විදිහට කරගෙන කරගෙන යනකොට කවදාකවත් හිතාගන්න බැරි ඒ මාරු කියලා හිතාන තිබු දේවල් වලට ඉබේම ගිහිල්ලා අකාශන ගතියක් තියෙනවා. ඒ ලොකු සාන්ති ඉන්න කාලේ විද්‍යාඥ මතක් කරනවා ඒ ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම ගමී පන්සලේ පැවිදි වෙලා ටික කාලයක් යනකොට තේරිලා තියෙනවා මේ මහානගමට වැඩිය අරණ්‍යයකට යන්න දෙනවා හොඳයි කියලා. පස්සේ අරණ්‍යයකට ගියා. ඉහිල්ලවලා ඒ ස්වාමීන් වහන්සේලෙන් අහලා තියෙනවා වහන්සේලාගේ පැවැත්මයි ඒ පන්ගල් හාමුදුරන්ගේ පැවැත්ම මොකද්ද කියන භාවනාවක් තියෙනවා. ඒ සංගිල භාවනාවක් අපි ළඟත් නැහැ.
හැබැයි හොඳට සිල් රැකගෙන ඉන්නවා. ලොකු සාංගික කල්පනා කරලා මම ගමේ මන්දරේ ඉන්නකොට සිල් රැක්කා. ඉතින් ආරණ්‍ය කාවයි කියලා මට මොනවත් හම්බුනේ නැහැ. මහාන වෙලා. ඊට පස්සේ ලොකු සාමිනාගේ ගාව වැඩ කරනකොට පුළුවන් තරම් අර පුස්කොළ පොත් වේලන්ට යනකොට ඒකගේ කළු පිටි මැදලා කළු පිටි මැදලා මේ අකුරු ඉගෙන ගත්තා. ඉතින් ඉගෙනගෙන අඥා වුරු 13 ඉඳලා ඉවිදලා තියෙන්නේ. බලන බලන යනකොට මේ ටික ටික තියනවලු මෙත්තා කරුණා මුදිතා උපේක්ෂ භාවනා ඉතනෝ ඒ කරනවලු කිසි ගුරුවරෙක් නැතුව. ඔහොම ඉන්න කාලේ අපි බන්දලේ හාමුදුරුවෝ මේ ඩායකුටිස එකතු වෙලා මේ කුල්ලු පිටියට වළු ඉගෙන ගන්න. ඉන්දියාවෙන් ගෙනලා හිටියලු ගණන් ගණන් සර්ච් කරනවා. ඉතින් ගිහිල්ලා වරලා මේ කටයුතු වල අපි තමන් ගාසු දෙන්න මේ ගුවන් දෙන්න හරි දෙවන්න. ඉතින් ඒක නළු රජ වුණාවක්. කොල්ලු පිටියට ආවා මාතර හිටපු බන්නේ. හරි ලොකු දෙයක්. ඉතින් බොහෝම ආසාවෙන් ඉගෙන ගෙන ඉගෙන ඉන්නේ කාලේ දැන් හැබැයි ගණන් බැරි. අනික කොක්කම පොළවල් ගණන් කොපි කරවල ඉඳගෙන අපෙන්න හම්බුනත්. යාමුකළු මං ඒක කියලා දෙනවා. කොහොම කර කර ඉන්නකොට ඒක පාරටම වගේ 10කට බය ප්‍රශ්නයක් ඇවිල්ල වෙනවා. කිවලු මේ ඉඳපස්සේ සල්ලි දෙන්න විදිහක් නෑ අධ්‍යාපනය නැත කරන්නේ. බුදුමාකාර කනගාටුවක් ඇති වුණාලු. අනික මං වගේ අහිංසක කෙනෙකුට මේ ධර්ම මාර්ගය පැහැදිලා එනක 100%ක්ම නැති වුණා. ඉතින් කරන්න දෙයක් නැතුව ඉවරසේ ආය පන්සල් දෙන්නේ ඉතින් සාමාන්‍ය බණ කියනවා. ඉතින් ඒ පාස කුඩුවට යන ඔහොම කරගෙන ඉඳලා තියෙනවා. ඉඳලා පස්සේ පීටිවෙන් කමින් වගේ ස්වාමීන් වහන්සේලා ගන්න අධ්‍යාපන ක්‍රමයේ කර කොහොම හරි අවසාන ජීවිතය අවුරුදු 20ක් විතර සම්මිත කර අරණ්‍ය වාසී ජීවිතයක් ගත කරනවා. ඒක සාන්ති කරන එදාමත් අරක වැරදෙන්නේ නැතුව මට ඒක හරි ගියා නම් මම අද කොහෙද කියලා. මම කවදාකවත් මේ විදිහට ලැබෙන්නේ එහෙමනම් මම කාට හරි මේ සල්ලි වලට හරි මොකක් හරි උදව්වක් කරගෙන ඉඳී මගේ මහානකම හම්බ වෙන්නේ නිසා එදා වෙච්ච දේ දයෝපගතව සිදුවෙනකොට මඩ වෙන්නේ කොක්කක් යනවා වගේ දේ. නමුත් මං ගෙනේ අතෑරුනේ කොහටද හරිතුවේදී හොඳ තැනට. ඒක නිසා වැඩි වෙන්න ආරිනකොට ජීවිත වෙන දේට වෙන්න ආරිනකොට ඇතුළත හැම වෙලාවෙම මොකද්ද වාසනාවක් තියෙන්නේ. අපි මොනවාරි ඉල්ලගෙන කන්න ගියොත් ඒකට කියන්නේ අමු අම කනවා. වෙන්න ඇරියොත් ඉදිච්ච හැබැයි කෑ. හොඳට ගහේ ඉදිච්ච එක තමයි වෙනදී. හොයන්න ගියොත් හොයන්න යන්නේ මාපි අපි තර්ක මනසෙන් ගන්න දෙයක්. ඒ නිසා අපි බණ භාවනා කරනකොට අපේ ධෛර්යයට එහෙම නැත්නම් අපේ පෙරපින් වලට එහෙම නැත්නම් අපේ මේ පරිසරයේ විදිහ අපිට යෝජනා කරන දේට හොඟක් සංවේදී වෙන්න. මේ ධෛර්යෝපගත දෙන්නේ. අපි ඒකට අපේ පඬිතුන් ඉස්සත් කරන්න පටන් අරගත්තොත් ඒ ධර්ම චක්‍රය කරකෙන්නේ. දීනසය එතනදිත් කරපි අරමුණක් මොන දුනකොට අපි කියන අරමුණේන තාලයටම අරමුණ බලන්න. අරමුණට බාධාවක් ආවොත් ඒකේ තාලෙටම බලන්න. ඒ වගේම තමයි අප කරා පැමිණෙන මේ සෑම ව්‍යසනයක්ම. එනකන් වෙන සංසිද්ධියක් මොකද්ද ගොළු භාෂාවෙන් කියන්නේ. ඒ වයිදී එකයි කරන්න තියෙන්නේ ඇඟිලි ගැසීම් කරන්න එපා. ඒන දෙයට මොනද? මේ මූණ දෙනකොට ඉබේම සංකර දේවල් වලින් එමේ දෙන්න අපේ ප්‍රകൃති අපිට ප්‍රශස්ත මට්ටමකට ගලා නැත ගන්න. ආහාර සම්බන්ධවම ගලා නැත ගන්න. නැත්නම් අපි නැදියක් යනකට ගේන. කෑමේ ඇඳුම් සම්බන්ධෙමුත් කරනවා. ඒ වගේම සීනාසන සම්බන්ධෙමුත් කරනවා. බෙහෙත් පිළික සම්බන්ධෙමුත් කරනවා. අන්නේ ඒ විවෘත භාවය. අන්නේ අවදි භාවය. අන්නේ අප්‍රමාදී භාවයට අපි හිත වහලා ඒ ටෙක්නිකලේ ගුරුවරුන්ගේ භාවනා මධ්‍යස්ථානයේ නැත්නම් රිට්‍රීට් වලින් කරන්න පුළුවන් කියලා මම හිතනවා නම් ඒක ලොකු මුණාවක්. මේක සම්පූර්ණ ජීවිතේට අදාළ වැඩක් නේ අප්‍රමාදික කියන්නේ. එතෙන් මේ සත්‍යයෙන් කරන්න පුළුවන් අතවල් ගුරුවරයෙක් ආව දිනවා අතවල් ටෙක්නිකේ කියනවා කියලා හිතනවා නම් ඒක මේ අද කාලේ ඉගෙනගත්ත ක්‍රමේ තියෙන දෝෂෙ නිසා. ඉතින් මේ සෑම දෙයක්ම සර්වඥාන්සේ දැකලා තිනවා හරි පාරට දැම්මොත් අනිවාර්යයෙන්ම එවයි කරන්න ඕනේ ක්‍රමයට හරි ගසගෙන යනවා. ආන්නේ ක්‍රමයේ කියන්නේ ඒ පටිච්චසමුප්පාද ක්‍රමයේ හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති හේතු ධර්ම ඇති වුණා නම් ඒක පේන පටන් ගන්නවා. ඒකට අපි විරුද්ධ වෙනවා කියලා කියන්නේ අපි මේ පෑදී විදියට බොරදීකට ගිරුණා තමයි. මේ ව්‍යා නිරාකූල ක්‍රමය ව්‍යාකූල කරගන්න ක්‍රමයක්. ඒක නිසා අපි පුළුවන් තරම් එnde අපකරා බැමිනේන සෑම සංඥාවකටම අපදාලා පැමිණෙන සෑම අරමුණකටම වහා කඩා වනින්න යනකෝ ඒක හැඩගස්සන්න නැතුව තියෙන දෙයට මොන දෙන්න ඕන හැබැයි ඒ කියන්නේ සම්පූර්ණ ම්ලේච්ඡෝ වනිචාරිකම එක තේ
අපි එතකොටම සීලෙක පිළිතලා තියෙනවා. එතකොටම යම් සමාධියක් තියෙනවා. එතකොට යම් ප්‍රමාණයක ප්‍රඥාවක් තියෙනවා. හැබැයි මේක ඉක්මන් කරන්න ගියොත්, අධිෂ කරන්න ගියොත් ඒත් අපි මේක අනාගතයි. ඒකට ඊට පස්සේ අර ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන දේවල් අපි විනාශ වෙන්න නැත්තම් ඒක ත්‍යාගවන්ත වෙන්න ඕනේ නැත්තම් මේ අභ්‍යන්තරයෙන් අර මේ තාක්ෂණික පැත්ත නැත්තම් සති සමාධි වලින් ඇති කර දෙන දෙයයි මේ බාහිර දෙයයි අතර තියෙන සමායෝජනය දෙක එකට යොදන ගතිය ඉතාමත්ම අවදීන් කලියක්. අන්න ඒක කරන කෙනාට සර්වඥාන්ත වැඩ ඉන්න කාලේ අනුද්ධාඳුරණ දුන්නා වගේ ඒ ඍජු මාර්ගය පෙන්වා දීමත් අදත් ඒක කරන්නේ. අදත් ඒකට හොඳට වැටෙන්නේ අපි ගලත් නුර ජේතවනාරාමේ සර්වඥාන්තෙත් එක්ක ඉන්නා වගේ. ඒකට හැබැයි ඔය මේ පොත්පත් වලින් දැනුම ගන්න බෑ. අවදි භාවය තමයි ඕන. ඒ අවදි භාවයට සත්‍ය උදව් කරන්නේ නැතුව නෙවෙයි. මම සාමාන්‍යයෙන් කියන්නේ මේකට සාමාන්‍ය බුද්ධිය කියලා. ඒ නිසා අද ඉස්සරහ ඉංග්‍රීසි භාෂාවෙත් කියනෝ කිව්වේ මේ ලෝක ප්‍රඥා තුනක් තියෙනවා. එකක් තමයි සහජ ප්‍රඥාව. උපත්යෙන් ඥානගතව ලැබෙන ප්‍රඥාව. අනිත් එක තමයි සාමාන්‍ය බුද්ධිය. තුන්වෙනි එක තමයි විපස්සනා ප්‍රඥාව. උගදෙනෙක් අද මේක ආසාවෙන් එළවන යන්න හදන විපස්සනා ප්‍රඥාව. ඒක ඕනේ. ඒකයි පිටින් බෑ. ඒක තාක්ෂණික දෙයක්. නමුත් ඒක වැඩින ගානට සාමාන්‍ය බුද්ධිය යොදා ගන්න දන්නේ නැති වුණොත් අර විපස්සනා ප්‍රඥාව අන්තභාග කරනවා. කර ගහන්න පටන් ගන්නවා. ඒක නිසා බාහිර අපේ භාවනා නොකරන අනෙක් ලෝකයට අපි උඟක් පොදියෙන්නේ. බාහිර අචේතනික වස්තු පිළිබඳව එන්නේ අවදි වෙනවා. ඒ වගේම භාවනා කරන වෙලාවේදී මූල කර්මස්ථානයේදී මොන බාධකයක් වුවත් ප්‍රතික්‍රියා නොකර යන ගතිය එන්න පටන් අරගත්තාම ඇත්තටම අර කියන මම අයනේ මම මාගේ කියන හැඟීම වෙනුවට පැමිණෙන ස්වභාවයෙන් පැමිණෙන දේ බවටපත් වෙනකොට අපි ගම්ම ස්වභාවයක් මේ බවටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට මම මාගේ හැඟීම් කියන අර පටු ආකල්ප නැත්නම් ජීසුලි නැතුව බුදුම මේ යාදෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඕන තැනක ගියා කොහෙ ගියත් කවදාකවත් අමුත්තක් හිතෙන්නේ ඕන දැනක වැටෙන්නේ නෑ දවසක් අත පියා. මේ ඕනේ පරිසරයට ගියාම ඇඟ බොහෝ ඉක්මනට හැදගැහෙනවා. ඒ මොකද හොඳට බලන්නේ තමන් කරා පැමිණෙන දේවල් මිසක් අත අරක තියෙන්න ඕනේ මේක තියෙන්න ඕනේ කියන එක නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ සරුවත්තරනාංශයේ ඒ බුද්ධකෘත්‍ය කරන කාර්යය සමහර වෙලාවට ගමනක් පටන් ගත්තාම මාස 8ක් ඇවිදිනවා. කිසිම ගමන් මල්ලක් මොකක්වත් නැහැ. හතරේ යුරු දෙකයි ගත්ත ගියා. දැන් කාලේ ඉතන උනේ දැනේ ඔය වෙන්න බෑ මේ වන්කම් මේ බුදුහාමරන්ගේ මේ විශේෂ අභිඥා බලවලට කෙරුවා. ඒක අභිඥා බලන්නේ මෙතන සාමාන්‍ය බුද්ධියක් තියෙනවා. අන්න ඒකට අහුවෙන්නේ දැනුම පොත්වල කියන්න බෑ. ඒක කරලම යන්න ඕනේ. හැබැයි ගුරු මතවල පාරිචිත ගුරුවරු ගාව තියෙනවා. ඒ නිසා කොච්චර විපස්සනා භාවනා කරත් අපි යම් ඉගෙනගත්ත සාමාන්‍ය බුද්ධියක් ගන්න කැප කරන්නේ පාවා දෙන්නවා. ඒ අනිවාර්යම අවශ්‍යයි. ඒ මතින් ඒක විතරක් තිබ්බත් විපස්සනාව යන්නත් ඕනේ. ඔන්නෝ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනකොට විපස්සනා ප්‍රඥාව කියන එක මම දකින්නේ ප්‍රත්‍යুৎপন্ন ධර්මයක් විදියට. අපි ලෝකයේ දකින දැකීම නැත්නම් අවබෝධ කරගන්න දැනුම මේ රීචිය ක්‍රමයට යන දෙයක්. අධ්‍යාත්ම ක්‍රමකින් දෙන්න පුළුවන් එකක්. අර විපස්සනාවෙන් එන එක පුදුමාකාර හේතුඵල සම්බන්ධයෙන් එන එකක්. මේ දෙක සමායෝජනය දන්නේ නැති වුණොත් එහෙම විෂම යෝධ යොදන එකෝ යෝධ රෝද යොදන්නද කරත්තයක් වගේ ඇලයින්මන්ට් එක අප්සෙට් වෙනවා. ඒ නිසා අවදීන් ගතකරන ඇලයින්මන්ට් අප්සෙට් වෙනවා නම් උගාකලට අප්සෙට් වෙලා තියෙන්නේ නැත්නම් තමන්ගේ එකලස කැඩිලා තියෙනවා නම් ඇත්තටම භාවනා දෝෂයක් නිසා නේ. අනර භාවිතරයේ හැඩගැහිමේදී අපේ තියෙන ඔලමල ගැති නිසා. පරිසරයේ අනන්තවත් අපිට හොඳ දේවල් යෝජනා කරනවා අපි ඒවට අන්දයි. ඒ නිසා අන්නේක මේ සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා මුලින්ම ඒ මහා පුරුෂ විතක් වලට හිත දාගෙන ජීවත් වෙනකොට ඉබේම ඒ පුද්ගලයා ධ්‍යාන ඉබේ ලබන්න පුළුවන් ප්‍රථම 27 වසරේ. ඒ වගේම ඇඳුම් වලින් ඉතාමත්ම ලාමකම නෙවෙයි අවංකම සරණම ක්‍රමයේද සීනාසන සම්බන්ධව සරණම ක්‍රමයේද එහෙම නැත්නම් පින්ද වාත ආහාර පිළිබඳ සරල ක්‍රමයකට එහෙම නැත්නම් බෙහෙත් පිළිබඳ ඉතාම සරල ක්‍රමයකට මේකෙන් අදහස් කරන්නේ අපිට කෝවෝගේ තනක ඉන්න බෑ කියන එක නෙවෙයි. ඕනම සෝකෝවෝගේ දෙයක් ගන්න පුළුවන්. නමුත් ඒකට වාල් වෙන්නේ. මම මේ දේවල් කියලා පැවිදි වුණාට පස්සේ මේකට හරියට මිනිස්සු සලකනවා.
ඒක නිසා සිව්පසෙන් කිසිම අඩුපාඩුවක් නැහැ. මේ මම යනකොට හිතාන්නේ කීයේ මම අත පිළිකර විතරක් තියාගෙන ඈත කුටියකට වෙලා තාමත්ම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නේ. මම හිතන්නේ සුමාන දෙකක් ඉන්නේ. සුමාන දෙක තුනක් ගෙනවට සංඝ සභාවක් කියලා කිව්වා මේ ගබඩාවත දෙවැන්නේ අවශ්‍යයි කියලා. ඉන්න ස්වාමීන් වහන්සේ උදව් කරා. ඒක නිසා ළඟදී පැවිදෙන ධම්මජීව හොඳයි කියලා කවුද යොදනවා. ඉතින් මං කයි සංඝයාබෝ දෙන්නේ කියලා බැලුවා. මොකක් අපට අර කිල්ල බලනකොට මේ කුස්සියකට ගියා වගේ ඕන දෙයක් තියෙනවා. ඉතින් මට ඒක දැන් මොකද වෙන්නේ? දැන් මේ අටපිරිකරම විතරක් කැපෙන්න ආව මට සියලු සැප සම්පත් මං ජොබ් එක කරන කාලවත් තිබුණ නැතරම් දේවල් හම්බෙන්න පටන් ගත්තා. දවස් හත් දෙකක් මං ඉතින් ගබඩා වස් කරනවා. මේ බොහොම ලස්සන කරනවා මට මොකද ආවේ ඔබට නේද? ආවි බොහොම අල්පෙච්ච ජීවිතයක. ඊට පස්සේ ලොකු සාංශ හොඳට විවිධ ලාග මං ගිහිල්ලා ඇඳලා කිව්වා ස්වාමීන් වහන්සේ මට මහානගම හරියයි කියලා. ඒකවල ලොකු සාංශයක් අත්විඳලා මොකේකට හරි හිතක් ඇති. ඇයි මේ නම එහෙම ඇවි කියලා. ඒක මං ගොඩාන්නේ මං ආවේ මේ වගේ ජීවිතයක් හිතාන මගේ චිත්ත තිබුණේ ආරණ ජීවිත ගැන මෙන්න මෙහෙම එකක්. නමුත් මේ ගබඩා වැඩිට ගියාට පස්සේ මේක පුදුමාකාර දේවල් කියනවා කියලා. මොකක්ද කියන ප්‍රශ්නේ මම කීක මේ මං හිතන්නේ දුකෝ කියේද මං හිතනවා නෑ මේ ස්කවුට් කෙනෙක් වගේ දේවල් ඒ විදිහට හදාගෙන එතනින් එතන යපෙන්නේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියන නම මෙහෙමයි මේ කොච්චර දේවල් තිබුණා ඒ දේවල් යොදවන්නේ කාම භෝගයක් සඳහා නම් ඒක තමගේ නාතියට තිබුණා කොච්චර සැපද වුණා ඒක යොදවන්නේ නිෂ්පංච පින්කනම් සාග දෝෂ මොහ දුර්ගිරින් පින්සම් වූ වස්තු වලින් අපිට හානියක්වත් සාදයක්වත් කරන්නේ එනිසා ගමන් ඔය ගබඩාවේ වැඩ කිරීමෙන් කරන්නේ සංජහාර ලැබਿੱච්ච සද්ධා දෙය පිළියල ගැනීම පිණක් කියලා කරන්නේ. කවදාක සුකොබ වේවල් වලින් අපිව කියලා ගන්න බෑ. අපේ ප්‍රයත්නය ලෝභ නේ රාග දෝෂ මොහ සඳහා නෙවෙයි. මේක දිරව ගන්න මට ගොඩාක් කල්ද. මේවා දේවල් වලින් අපි සුකොබ වෙ වෙන්නේත් නෑ. අපි දුප්පත් වෙන්නේත් නෑ. අපේ මානසික මට්ටම, අපේ සංඥාව, එහෙම නැත්නම් අපි ඊවදන හිත හරිලස ගන්න ඒ ගුරුවරු එක කියලා දීලම මිසක් අපේ තර්කයට අහුවෙන්නේ නැහැ. බොහෝ කල් යනකොට තමයි තේරෙන්න පටන් ගත්තේ දැන් මම ඉන්න ජීවිතේ ගත කරුවොත් එම ඕනම කෙනෙක් ප්‍රෝධනා කරන්න පුළුවන් සුකොපිබෝගි කියේ. ඒ ගුරුම ඉන්න කාලේ මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේත් උන්ගක්කෝ නතතවල නාන්ති මිස්තන හදන වැඩ. දවසක් අපිට මතක් කරා මේ කාලේ මේ වගේ පොඩි සෙන්ටර් එක 250ක් පැවිදි කරනවා. ඒ කාලේදී ඇතුළේ විශාල ගෝසාවල් තියෙනවා. සම මේ නමකට භාවනා කරන්න වෙන්නේ කැමැතිනම් මම ඉගෙනගත්ත පන්සල තියෙනවා. මෙතන හැතැම් 40ක් විතර ඇත. තනි වේලයි හැම වෙලේ පින්න වාද කරන ඉන්න පුළුවන්. ඒත් අත්‍යවශ්‍ය පහයි දෙනේ පොරොන්දුලා හේගියා. ගිහිලා එනකොට සායරට හදලා තිබුණා සම්පූර්ණ කුටියක්. උඩට පොලිෂ් කරලා මුහුතම එයා කනිෂන් දාලා බොහොම එයාට හදලා තියෙනවා. ඉතින් ආවට පස්සේ අපි අර පිටරණ ආපු හතර දිනාට සායර මේක පෙන්නවා. එනවා වියට්නාම් ආවදිනුතු සායර this is a luxury and a luxury what is it ඉතින් කොහොමද මේ සුකොබෝගේ ඉතින් තමයි කිසිම තැනක මේක කාමයේ දනවන දේවල් කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ බණ කියන එකයි භාවනා කරන එකයි සාසනික වැඩ කරන්න යනකොට කවදාකවත් බාලබඩු වලින් කරන්න එපා උපරිම දේන් කරන්න ඕවා මොකද දීර්ඝ කාලයක් පවතින නමුත් ඒකෙන් කවදාකවත් හීනකින් වත් ඒ දේවල් මතින් කාමයේ අවසලන්න යන්න එපා විශය උසගන්න යන්න එපා මොහය උසගන්න යන්න එපා ඒක කොහොමද කියලා තමයි. ඉතින් ඒ නිසා මිතින් අදහස් කරන්නේ මේ පින්දපාත් බොහෝ දිනයක් කැමතුණයි කියලා කෑම බීම වලට ඒවත් තරහ වෙන එක නෙවෙයි. මේ මට්ටම තේරුම් ගන්න. අපිට දියුණු වෙන්න අවශ්‍ය කරන මට්ටම. ඇඳුම් පිළිබඳව කතා කරනකොට ඒ කියන අල්පේච්ච වෙන ගතිය එහෙම නැත්නම් සීනාසන ගැන කතා කරනකොට මේ කීරීම කඩන්නේ කියන එක නෙවෙයි. අපේ හිතේ ආකල්ප නැත්නම් සංඥාව හදාගත්තොත් අරණ්‍ය වාසී ජීවිතේ ගත කරත් කාර්ය බහු ජීවිතේ ගත කරත් ප්‍රයෝජනීය කලකල වැඩ කරනවා කියන එක යුටිලිටි වැලියු කියන එක හරියට තේරුම් අරගත්තොත් අපි එතනදීම ලොකු නිදහසක් ලබනවා. ඒක කවදාකවත් එක පාරකින් එක රාත්‍රියකින් එක ටෙක්නිකකින් දෙන්නේ නැහැ. තාක්ෂණික වශයෙන් බලන හරියට බහනා ක්‍රමයක් ගන්නත් ඕනේ. මේසුත් එක්ක දේවල් එක්ක සම්දිනු කරන එකෙත් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපිට වෙනස් කරගන්න අවස්ථාව එනකොට එක සැරේ කපල යන්න හදන්න එපා. ටික 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 හදාන යනකොට අන්තිමට ඒ තාමමාවිච්ච උපතන ධ්‍යානෙ දෙකිය ධ්‍යානෙ බීම ලැබෙනවා. ඒ වගේම අපි පැතුමනම් යම්කිසි නිදි ප්‍රාතිහාරයක් ඒත් හම්බ වෙනවා. ඒ වගේම අපි පැතුමනම් තාම අල්පේච්ඡ ගතියක් ඒත් හම්බ වෙනවා. නමුත් ඒ වෙනකන්
ලොකු ඉවසිල්ලකින් මේ පතේ දිගේ ගමන් කරන්න පටන් අරගත්තාම සාසනේ කිසිම අඬක් ඇදිලා නැහැ. සම්පූර්ණ අඬු ටික තියෙනවා. කිසිම මලකට කෑමක් වෙලා නැහැ. සම්පූර්ණ පණ තියෙනවා. ඕන තරම් වැඩ ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. නමුත් හදිස්සි වෙන්න බෑ. අපි දැන් ඒ තාක්ෂණයේ පැත්තේ නැත්තම් සත්‍ය පැත්තේ සමාජයේ පැත්තේ යම් ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා කියලා හිතේ. නමුත් මේක පරීක්ෂා වෙන්නේ අපි ඉදර ගියාට පස්සේ අපි කොහොමද ආහාර සම්බන්ධව කටයුතු කරන්නේ? විහාර සේනාසන ගැන කටයුතු කරන්නේ? මනෝ ව්‍යාපාර ගැන කටයුතු කරන්නේ? ඇඳුම් ගැන කටයුතු කරන්නේ කියන එක සම්පූර්ණ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යවට අවදීන්නේ නැත්තම් මේකත් පාපයක් නෑ නමයි. ඉතින් ඒ නිසා මම හිතුවා මේ ධර්ම දේශනාවේ අවසානයේට මේ අපි ඉගෙන ගත්ත මේ කාරණා ඉදින්දා ජීවිතය සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් භාවනා නොකරමු කෙනෙකුට කියනවට වැඩිය මේ වගේ ටිකක් ප්‍රමාණ කියලා තමයි සතුටක් ඇති වෙච්ච කෙනෙකුට ලොකු අවස්ථා ප්‍රස්ථා හම්බු වෙනවා. අනිවාර්ය නිසිසේ පාවිච්චි කළොත් මට කියන්න දෙන්නේ මෙතරයි. ස්ත්‍රියාවක් වුණත් පුරුෂයෙක් වුණත් ඒ දෙක වෙනස නැති. මනුෂ්‍යක් නැති වෙන. පැවිදි වුණත් නැති වුණත් ලබන්න තියෙන උපරිම සැප ලබා ගන්න පුළුවන්. ඒක නිසා අපි මේ දැනට ඒ මත ඒ නංගං අනම්මනම් කොච්චර තිබුණා මේ මහා පුරුෂ විතක් ඉස්සලා නිකන් තේරුම් අරගෙන ඒ අනුව කල්පනා කරලා කටයුතු කරන පටන් අරගත්තොත් අපි පරම්පරා ගානක් නැත්තම් සංසාරයක් හිතා ගන්න බැරි වෙච්ච වැඩ ටික කාලෙකින් කරන. ඒක නිසා වෙන්න ඇති සරුවත්තන්සේ සමහර වෙලාවට අවුරුදු 7ක කාලයක් දීලා තියෙනවා. හොඳට කල්පනා කරන කෙනෙකුට නම් දවස් 7ෙන් කරන්න පුළුවන්. එහෙම නැත්තම් උදේ පටන් ගන්න හැවද කෙරෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හුඟක් අවශ්‍ය කළ තියෙන්නේ සති සමාධිය වගේ ගැඹුරු ධර්ම නෙවෙයි පරිසරයට හැඩගැහිීම. එන දේට හැඩගැහිීමේ ශක්තිය ඒක පුදුමාකාර විදිහට මනුෂ්‍යයර තියෙනවා. නමුත් අපි මේ ජීවිත ආසාව නිසා මේ කායර තියෙන මනාපේ නිසා පරික්ෂා වෙන්නේ. පරික්ෂා වුණොත් ඒ බුදුජාන විශ්වාසයේ කාලේ හිටිය වගේම මේ ධර්ම දිනු කරගැනීමේ ශක්තියක් තියෙනවා. ඒක නිසා අපි ලංකාවේ ඉන්නේ ප්‍රතිරූප දේශයක් නෙවෙයි අපි ගත කරන්නේ. අපි අප්‍රතිරූප දේශයක ගත කරන්නේ ලෝකසිතින් බැලුවා. නමුත් මේ තුල අපිට අර කවුද ලියෝ වගේ ගෝතින් වණේට වැඩි ස්වාමීන් වහන්සේලා ඒ වණේ බැදුලා වගේ අපිට මේ හම්බෙච්ච අවස්ථාව අපි බැබළුවේ අපි ප්‍රයෝජන ගත්තේ වෙන විගූෂණ පාල වෙන මේව කරලා නෙවෙයි අපි අල්පේච් ජීවිතයකට ගියා. ඉතින් මේ ඇති කරගත්ත ත්‍ත්වය කැමැති නම් කම පවුලක සහෝදර වගේ මේ ඉන්න ත්‍ත්වය ඇති කරගන්න කැමැති නම් අප්‍රමාද ධර්මයේ වඩන්න ඕනේ. හැබැයි ඕගොල්ලෝ හිතාගෙන කාලෙට ඔය පරියංගේ ගහලා කරන එක විතරක් නෙවෙයි ඉදින්දා වැඩවලදී විශාල අවදි භාගයක් කියලා. ඒක ඇති කරගන්න බාධාවක් නම් කැළම කිසිම තාක් මන් දකින්නේ. ඒක සම්පූර්ණ යුත්ත මාතෘකාව. ඒ නිසා මේ ඇති කරගත්ත දේස දිගට ගෙන යන්න ඕනේ නම් අපිට ඕන වෙලා තියෙනවා මයික්‍රෝ ලෙවල් මැක්‍රෝ ලෙවල් කියන වගේ සූක්ෂම මට්ටමේ පරියන්කේදී කරන වැඩ වගේම ඉදින්දා වැඩවලට. අනේ ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ සාමාන්‍ය බුද්ධිය ලබන්න පුළුවන් බවට මේ සෑම සිදු කෙනෙක් ඔප්පල තියෙනවා. ඒක විභාග පාස් කරලා. අනේ මේ විභාගෙ එකට ලේ. සුදුසුකම් කියන බව පේනවා. ඒ නිසා සියලු දෙනාට තම තමන් විසින් තමන්ගේ ප්‍රශස්ත මට්ටම මතහා ගැනීමේ ඒ සාමාන්‍ය බුද්ධිය මේ ධර්ම දේශනා මාර්ගයෙන් පහළ වේවා කියන ප්‍රාර්ථනාවේ මගේ ධර්ම දේශනා මම නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ කරන කියන භාවනා කටයුතු නිචිපත කරන අතර මේක සම්බන්ධ කර ගැනීම අපි ඉන්න තැනක් බුදු හුචියක් පාඩපත් කරගන්න. ධර්මයේ බබළුණ තැනක් පාඩපත් කරන අපි සෑම කෙනෙක්ව සංඝයා වහන්සේ කෙනෙක් පාඩපත් වෙලා මේ සීලයක් නොතැලෙන තත්ත්වයකටපත් කරගෙන සාසනයට අපිට කරන්න පුළුවන් උපරිම සේවය කරලා සාසනයෙන් අපිට ගන්න පුළුවන් උපරිම දේත් ලබා අරගෙන මේ යුග මෙහෙවර සම්පූර්ණ කරගන්න මේ සීළු දෙනාටම එතුමන්ගේ ආශිර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගයි ඒ ප්‍රාර්ථනාවත් එක්ක මගේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ඉතින් මේ ප්‍රයිකුත් විනාඩි 10ක් විතර අරගෙන තියෙන්නේ ඉතුරු කාලයේ ධර්ම සාකච්ඡාව සඳහා ගත කරන්නයි අපි මේ කල්ය තුල ඇතුනේ. ඇසිය යුතු ප්‍රශ්න තියෙනවද නැත්නම් පිටියට යන්නද? ඒක මම හවස ඇව්වා ඒක උදුව නෑ ලයිව් ස්ට්‍රීම් එකේ ලෙඩ් එක කෙනෙක්වත් නෑ කියලා. දැන් කාට හරි කියන්නේ එහෙම කියනවා නම් මේ වෙලාව ඉදිරිපත් කරන්න කැමති නම් බෞද්ධලි කට ප්‍රශ්න කරන්න නැතුව මම සාදර වෙනවා. එහෙම නැත්නම් අපිට
මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ පෞද්ගලිකව කාලයක් වෙන කරා. ඒ කියන්නේ කටි කවුරු හරි මේ ඕන කමක් නැහැ ඕන ගිනි අඟුවක් වෙච්චාවයි කියලා මේ දැන් ප්‍රශ්නේ අහන්න කැමති නම් මම සාදරයි. ඒක නැතුව මේ පුද්ගලිකව කරන්න ඕන අපි මේක නෑ පෞද්ගලිකවත් නෑ මොකක්වත් නෑ අපි ඔක්කොම සාමික ප්‍රයත්නයක් කරන්නේ චීස් කැලක් උස්සන කූඹියගේ කූඹින්ගේ තමයි උත්තරේ ගන්න. කියන්නේ චීස් කැලක් උස්සන කූඹියා තමන් අදින පැත්තට විරුද්ධව තල්ලු කරන ගැටියක්. එහෙම කළා තමයි චීස් කැල උස්සගන්නේ. විසොත් ඇති කූඹිලි හිතන්න බැරි උස බරක් උස්සන. ඒක අපි සාමික ප්‍රයත්නයක් දාන එකයි තියෙන්නේ. හොඳයි මොකද කියන්නේ? ඒකන අත්කෙල් මතන්නේ දෙජනාතිකේ දෙන ඒ අන්ත දෙක තියෙ ඒ දෙක තියෙන කට්ටියට මේ වගේ කතා කරලා වැඩන්නේ. ඒ කියන්නේ අත්කෙල් මතන්නේ යෝගය කියලා කියන්නේ සෑඩිස්ටි. යා නිතරම බලන්නේ නිහිලිස්ටිගේ නාස්තික දෙයක්. ඒ වන්ස ඇත්තටම කියනවා මානසිකව ඒක ස්ටීරියෝ ටයිප් එක පැත්තකට ගියකෙන. අන්තිම හිතනවා ජීවිතේ තියෙන ඒ කාන්තුන හැප විඳින්නේ. ඒ නිසා කතරින්න කොත්තම බුදු වෙලා කියේ. ද්වේනේ වික්කවේ අන්ත මානේ අන්ත දෙකක් තියෙනවා දෙකට නොගිය නිසා නම් මේ. නිසා අපි දැන් මෙතන අපි ඉන්න කට්ටිය වෙලා දින අපිට ඕන නම් අත්ති කියලා මාසයන් යෝගිත යන්න තාම උපුල් chance එකක් තියෙනවා. කාමක බල්ලි ගන්න යන්න chance එකක් තියෙනවා. අපි දැන් බලන්න දැන් මේ භාවනා කරනකොට හරි නැදීන් ඔය මධ්‍යම ප්‍රතිපදාව යන්නේ. ඒ ජීවිතයේදී අපිට ඔය දෙකම හැදගන්නේ. ඒකයි අපේ වාසනාව. ඒකට කියනවා ආර්ථික විද්‍යාවේදී ඇත්තටම ආර්ථික විද්‍යාවට පැදී ඒක ආධ්‍යාත්මික දාන උංගා සර්වභාසු කියන හැත්තන්ද මේ මුදලම වදයක් වෙලා. ඉතිරික් නැහැ බයයි බහ දෙවිද දෙවිතියයි අනම්මනක් මොනවාක්වත් නැද ඔය මහත්යගෙන හිතේ වගේ නැත්නම් දුප්පත් චුමන දැට කරගන්න බෑ මේ මන්දින් මන්දිර ලුමේ ආධ්‍යාත්මික මුළු ලෝකෙම තියෙනවා අපි මන්දින් මන්දින් අපි නෑ බෑ කියන්න බැරි කන්තිකුත් නෙවෙයි අපිට මේ සුකුමාර හැපත් නැහැ ආයෙත් නෑ හම්බ කරනවා අපිට තාම දින ඕනේ නම් අපිට මේක තුලත් අත්තිගල මතානෙකට යන්න ඉඩ අපට තියෙනවා ඒක අපි ඇත්තනෝ ලබු වාසනාව. ඒක සුකොබුගේ පැත්තට යන්න පුළුවන්. දැන් මේ උත්සාහ කරන්නේ මැදපාවට යන්න. මාත්‍යව මවන්න හදන පරිදි පේන්න තියෙන නදන ප්‍රශ්නෙට දෙන්නන්නේ ඒ ඇත්තන්ට වෙන ඔප්ෂන් එකක් නැහැ. මේ එකට සුකොබුගේ පැත්තට යන්න බෑ මැදපාවට පොලිටිකේෂන්ස් නැහැ. ඒගොල්ලෝ දැනටම this time. කියන්නේ අත්කින මතන්නේ විතරයි. ඒ සම්පූර්ණ නිගන ඒගොල්ලන්ට මේකෙන් ගන්න ප්‍රයෝජනයක් නැහැ. මේ සමාජෙ ඉන්නවා තන්නේ කරම ශ්‍රී ලංකත්ත වෘතම් පීගේට් කියලා තියෙන විදිහට කහබල්ල බිපල දෙලිවර පළ කියන જાති. ඒගොල්ලන්ට මදමාවද කියලා කියන්නේ මේ නිකන් නේචකම. අපිට තියෙන මේ තුනම දැන් තියෙනවා. අන්න ඒ තියෙන අයට තමයි සරුවත් යන කියන්නේ මේ අම්මන්නා කියන තියෙතු උපසිසන්දි කියන කෝකට කියනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඕනනම් අල්පේචකත්වයට ගෙන ඕනනම් මහේචකත්වයට ඕනනම් මදමාවට යටයි. ඉතින් අපි මේ ලැබව උච්චන සම්පත්තිය අපිට මේ හම්බෙලා තියෙන එක කට්ටු වෙන්නේ කටක් නැගත හෙන්නේ කට්ටු වෙච්ච දාන්න. අපිට මොකක් හරි හිනමානයක් හරි මහා අදිමානයක් හරි ආපු දවසට තේරෙයි නම්ම දාමනක් නැහැ. අවුරුද්දකට දවස. ඒ දහඩ කරගන්න දෙයක් කරගන්න එක. දැන් අපිට තියෙන්නේ මේ වටිනා අවස්ථාව හම්බෙලා තියෙනවා. ඒකේ උනත් අපිට පුළුවන් මේ කැරිකි කැරිකි වක්‍ර මාර්ගයෙන් යන්න අපිට පුළුවන් අනිතක පවර් ලයින් එක නිකන්ම ස්ට්‍රේට් කරගන්න පුළුවන්. මේ සූත්‍ර වලින් සාංශක බුදු දනන්ත කරන්නේ හුඟාකල් මත වෙන්න දෙන්නේ නැතුව ටික පුළුවන් තරම් අර අවුල් පාස නැති කෙනෙකුට තල්ලු කරන්න. ඉතින් දෙකත් හැටි හැටි තමයි අපි යන්නේ. ඒ කියන්නේ පිටිකේ කිසි තැනක නැහැ. පිටිකේ තියෙනන්නේ ඔය පස්සේ නෝයිස් එකක් තියෙන සිහිතු කියලා කියන්නේ අලෝභ අදෝස අමෝහ මූලයෙන් ඉපදිලා තියෙනවා. ලෝභ දෝෂ මොහෙන් ඉපදුනා ලෝභයේ හයිද කියනහට කාමයෙන්ද බලක් ගන්න බෑ. ද්වේෂී ප්‍රීති කියනහට ආය මහත් කියනවා වගේ මේ වැඩක් නැහැ. මොකටද හම්බු කරන්න වෙලා නේද අලුත්යක් හදන්න ඕනේ, අලුත් කරන්න ඕනේ. ඉන්නේ වැටි එක නින ගැටියක් එන. දෙකටම මොහේ උදව් වෙනවා. එතකොට ලෝභය නැතුව අදෝ සමෝහ විතරක් තියෙන ගැටියට කියනවා ද්වි හේතුක. දෝෂය නැතුව අලෝභය අමෝහයත් නැති කියනවා ඒ ද්වි හේතුක. ඒක හේතුක් එකක් නැහැ. يعني මොහේ නැතුව කොහොමදක්වත් කරන්න බෑ. ඒ නිසා මේව ඇත්තටම ගමාරු උත්තර පිළිගන්නේ නැහැ. කොහොම හරි සර්වඥාන්සේ දේශනා කරන ධම්ම චක්‍ර කියලා එක
අතිඋපදේස වාසෝච බුද්ධේස රතපුඤ්ඤත අත්ථ සම්මාපණිච්ච ඒකම් මංගල මුත්තම. ඒකදී මේ අත්ථ මේ බුද්ධේස රතපුඤ්ඤත කියන එක පෙරකල පින් ඇති බව දී ඇති සාධකයක් වෙනස් කරන්න බෑ. ඉතින් ඒක පිළි අරන් තියෙනවා. නමුත් ඒකට මේ මනින්ද නීත්‍යක කියලා ගිල්ල නෑ බුදුහාමුදුරුවෝ. කියනවාද නැද්ද කියන්නේ අපි හිතා ගන්න තියෙන ඇති කියලා යනවා. ඒකයි කියන්නේ ඇති සංඥාව කියන්නේ. ඒලා අපි නෑ කියන පටන් ගත්තොත් ඕන තරම් කරුණු තියෙන අපිට නෑ කියන්නේ. ඒකද බුදුසසුනේ කර්මීයන්ත සූත්‍ර ඉස්සල්ලාම කියන්නේ කරණීයන් අත්තු කුසලේ යන්තම් සම්පතන් අභිසමිච්ච. අත්තු කුසලේ හැදීම සඳහා යම් කිසි කෙනෙක් යනවා නම් සක්කෝ ඇති සංඥාව තියෙනෝනේ ලහා ග්‍රහණ කොටම තියෙන. يعني මම තින් කරලා තියෙනවා. මට දැන් තියෙන්නේ ඒක මතු කරගන්නයි කියන හැඟීම නැති වුණොත් ඒ කාලගන්න කියන හැඳීම ආවොත් ඒකට බුද්ධ ඥානංශ කිදෝ කරන්නේයි. දැන් අපිට එහෙම නැන්නේ අපි දැන් වල වල වැඩ නැතුව නෙමෙයි. ඔක්කොමත් කරන ගම ඒක වෙන පුළුවන් දරන අවුරුදු 5ක් මෙහෙම විලාගේ බණක් ටිකක් අහන්නේ. මොනවාරි කරලා කියලා කියන්නේ අර හැකි සංඥාව අපි දෙන්න තුනේ එක තුලා ගත්ත එකක් නෙමෙයි. උද්දලික සංඥානේ වැරද්ද. එතනයි ඒකේ තියෙන අර නැවුම් ගැතිය තියෙන්නේ. මේ අපි එක්කෙනෙක්වත් මෙතෙන්ට එනකන් එක්කෙනෙක්වත් දැකලා නැහැ. ඒ ඔක්කොම නම් මේක දික්කෙල්ල තියෙන්නේ. ඇගේ සංඥාව ඇති කරගෙන කාඩම් කාගෙන 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 ඉන්න දැන් අපි එක වහලක් අතාවයි තුමා මේ ආශ්චර්ය නෝකේ. ඒක පාදගන්න. ඒක ආයෙ දැන් කල්පනා කරන්න යන්න එපා. අයියෝ මමත් අහේතුකද දී හේතුකද අනම්මන මොකද නෝ අපි හිතන් කියන්නේ රජ වන්දෙන්මයි. අය මොකක්වත් නෑ ඉහළෙන්මයි කියලා හිතාන ගියාම රතුමත් අපයි. ඒ යනකොට පුළුවන් තරම් බෑ නේද තිබුණාට කාවිරි ඇටෝම් ගෙදර ගියා වගේ කන්නේ නැහැ. මනි තමන්න ඕනේ මචන් බඩගින්න ගිරෙන්න කලින් නතර. එහුනේ. නෑ කර්මී මෙත් සූත්‍රේ නෑ මෛත්‍රිය කතාවක් නෑ. කරණියන් අත්ත කුසලයෙන්. අපි මේ කර්මී මෙත් කුසල කියලා දාගෙන තියෙන්නේ අයන්න මයන්න එකතු කරනකොට මෙයන්න කරගන්න. ඒක ව්‍යාකරණ ප්‍රශ්නය. කරණියන් අත්ත කුසල. අත්ත කුසල කියන්නේ සුව සිද්ධිය. යන ස්වార్థය. කරණියන් අත්ත කුසලේන යන්තම් සන්තම් පදං අභිසමෙච්ච. තමන්ගේ අත්ත සිද්ධිය කණතිකෙනා යන් වූ සාන්තක දෙකට යන්න කැමති නම් ඇති සංඥාව ගන්න ඕන උදු සූදූත වෙන්න ඕන. ඒ මනසට ඒක සාර්ථකම කාය ගැබකට යන්නේ. ඉතින් ඒකෙදි මෛත්‍රියක් කතා කරනවා. මමගෙන කොහොමද මමගේ කර්මෙත් විතර කියපු බණේදී නම් මට මතකයි එකට දවස් දවස් ඉතරන්න සාකච්ඡා කරා. ඒක ටිකක් අතර බලනකොට මේ විපස්සනා භාවනාවක් තියෙනවා. මේ ගැන කර්මෙත් උගුලේ ඒකේ තියෙනවා මේකේදී පාන භූතත් ප්‍රභාවතාවරව අනවදේකා දීඝාවයේ මහන්තාව මන්තිමාරක කාණගතුලා ඒකල කියනවා මේ සත්තුන්ට මේ මොනවාද ලස්සනට කියනවා කෙනෙක් කෙනෙකුට වෛර නොකරවා. කෙනෙක් කෙනෙක් පහක් නොසලකාවා. කියලා නිපුලෝ මහත්තු මෛත්‍රී හිත පතුරෝ මුලින් පටන් ගන්න උත්සන අදින් මේ තුකසලේ සූත්‍රය ඔය ඇත්තටම ලංකාවේ විතරයි මේ මෛත්‍රී භාවනා උගන්වන්නේ අනිත් කෙනා මේ බුදුමලකාමේදී එකක් දී උගන්වන්නේ විපස්සනා පැත්තට විපස්සනා කරනයි කියලා කියන්නේ නැවත ජාතිය නෝපදින තත්ත්වය ආයෙ ගැඹකට යන්නේ හරියට වැඩේ ඒක ඔය හොඳ සූත්‍රයක් තියෙනවා මිත්‍යාසහගත සූත්‍රය කියලා මේ සංයුත්තනිකයි ඒකේදී ආරෝහණන්ට පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා මෛත්‍රී නිවන් දකින්න අතේක. දැන් කිස්කෙනේ නිවන් දකින්න අතේක මේ ජීවිතේ සතුටින් මෝහන දීම සඳහා මෛත්‍රී කරන්නේ. හන්දේ ඒකේ නිවන් දකින්න පුළුවන් බව පෙන්වන්නේ. ඒකේ ඉතින් යනකම් ගමන් පහසු වෙනස අහුඟ සකර සොබරක් දාගත්තා වගේ වහන්නේ. ගමන් පහසු වෙනවා. ඒක නිවලා දෙනවා මෙන්න මේකයි අන්‍ය ආගම් වල තියෙන මෛත්‍රී අපේ වෙනස. අපි මේ ගමනේ පහසු වෙනස මෛත්‍රී කරනවා මිසක මෛත්‍රී අවධානයේ වශයෙන් බාර ගන්න. හන්දේ ඒකෙන් ගිහිල්ලා යන්න පුළුවන්කම තියෙනවා කටුකෝල් අතෙන් යනවාට වැඩිය ලේසි ගමන. මයික් එක කරගෙන. නෑ ඒකට මේ මයි විපස්සනා පැත්තෙන් උත්තර දෙන්නේ බොහොම නිකන් මේ ප්‍රයෝජනේ සලකලා. ඒකදී කියනවා මේ මයික් භාවනා කරන්නේ ද්වේෂ චරිතයක්. ඒක ඒවලා තියෙන්නේ මයි වෛර නැති වේවා කියලා. බුද්ධානුකූලයේ කරන්නේ නිතරම ඇකිලිච්ච චරිත බුබුදවලන්න. අසුභ භාවනා කරන්නේ රාග චරිතයගේ රාග නැති කරගන්න. පරණානුසුති කරන්නේ කල් දාන වැඩි පස්සේ කරන්න පුළුවන් කියන කටයුතු උත්තරද. ඒ නිසා මෛත්‍රී භාවනා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ද්වේෂ චරිතයක්.
නැත්නම් ගමන යන්න බෑ. මේ ද්වේෂය නැත්නම් අපි කියන්නේ ප්‍රകൃතියෙන් අපි ද්වේෂයකට නොවේ නම් අනිවාර්යයෙන්මයි මෙච්චර වෙලා කරන්න ඕනේ කියලා ඒක එහෙම කියන්නේ. නමුත් සාමාන්‍යයෙන් කියන ඉඳගෙන අපි දැන් බුද්ධ වන්දනා කරනවා යම් ප්‍රමාණයක් බුදු දානහාන්සේගේ ගුණ නෙමෙයි අනුගමනය කරන්නේ උන්වහන්සේගේ අරහන් ආදී ගුණ අපි ශීක කරනවා. සීකල වාඩි වෙලා මම වෛරවත් නැත්තේ කියවාගෙන ඉන්න කයට හිල් දාලා බලන්න මම මේ කයට සැප දීලාද කියලා. කය කියන දැන සමීපෙද. මම මේ කයත් එක ඉන්නකොට අනික් කයත් එක ඉන්නකොට සැපක් දැනෙනවද? ඒක තමයි මෙතනදි සක්‍රියමයි තියෙන්නේ. මෙතනින් ගන්න තුන හතරක්ම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක මට මම දැන් මෙතන ඉන්නක සැපක්ද? උඹදිනුට ඉන්න බෑ අර මං කනුවට බහවනා කරන වෙලාවදී මම කියෝකේක මේ මම එක කණකදී සතුටක බහවනා කරා ඒ ස්වාමීන් වහන්සේ යුද්ධෙට මේ කොහෙද වියට්නාමයේදී ගිය ඇමරිකන් සෙබලේ නෝ උත මාත හඳු ආදී කනිසරා කලබල ඇතුලෙන් අන්තිම මේ බොල් විකාමත්ම සෝදි කරකැති ඉතිං හරිම ගොරෝසු එතකොට එනකොට පොළවේ දූවිලි විසිරෙනවා ඒක හරිය සාන්ත මිනිසෙක් ඒ හඳුකේක මයිටි බහනා ගැන කතා කරලා ওই පස්සේ බඳුනා විපස්සනා වෙන්නක. ඒ ආදීනා ඇන්තිලාම මේ ඉබෙතන් ලාමා කෙනෙක් එක්ක ඇමරිකාවේදී ඊට පස්සේ යා මේ ගයිඩඩ් මෙඩිටේෂන් එකක් දුන්නා කියලා මයිටි කරා. ඉතින් ඒකදී යා හිතාන්නේ මයිටි කියන ජීවිත සත්‍යය හොපත් ඒවා කියන එකනේ. හරියට කියලා කියනවා ඉස්සල්ලාම හරි කමන්න උඹ උඹට මයිටි කරපන් කියලා. ඒ කියපු වෙලාවම ඒක වැදුනද දවස් 3ක්ම අඬපිටුකලි. අවදාකත් මම මංකෙක් ඉඳලත් නැහැ. ඒක ආවට පස්සේ ඉතින් ටිබෙට් නාමයක් වලේට කරන්න දෙයක් නැහැ. මොකද ඇක්චුලි තියෙන්නේ අර රටේ මරපියුවා වරකාමේ. යුද්ධෙට ගිහිල්ලා කරපුවා ඔක්කොම රට විනුවෙන් කෙරුවා කියලා මිච්චි. අන්තිමට සම්මන්ත්‍රණ හිත දානකොටම තේරෙලා තියෙනවා අනේ ඒ මිනිස්සු මේ ජීවිතේ ඒ වගේ කැමති නේ කියලා. ඒ ඇඳිල්ල මොන විදිහම නැත කරන්න බැරි. ඊට පස්සේ කෙනා දැන් උනත් එහෙමයිටි කරන්න හදනකොට ඒ අර ඉමෝෂන් එක එනවායි කියන්නේ. එනිසා අපි ඇත්තටම අපේ ජීවිතේ බලනකොට මේ වගේ දේවල් වලට සම්බන්ධ වුණ නම් අපි සමාජ එක චිත්තක්ෂණයකට අපිත් එක නැහැ. අපි මේ අනුන් ගැන කල්පනා කරනවා, කොරන්න කියන දේවල් කතා කරනවා, වෙන විදිහට කියනවනම් you are trying to live but never living. ජීවත් වෙන්නේ නැහැ, ජීවත් වෙන්න උත්සාහ කරන විත්තයි. ජීවත් වෙන්නේ මම දැන් මෙතන ආව වෙලාවයි තමයි. ඒකට විපස්සනා කියන්න පුළුවන් මෛත්‍රිය නෙමෙයි. ඒ ඔබක විතර කරන්න එන්නේ මේ දාන කර ගන්න ඉවර කරන අය ආර්ථික තත්ත්වය. මොකද මෙහෙම එකක් තියෙනවා මේ මොනවාද මෙසි ගන්නකොට ඉතින් ප්‍රොෆෙසර් විද්‍යාමන ඔබලා කියවලා තියෙන. එයා කියනවා මේ හුඟක් දියුණුව වෙනතන මේ හුඟක් සුකොබ්බෝගේ තත්ත්වවල ඉන්න මිනිස්සුන්ට බුද්ධ ධර්මයේ ධර්ම කියලා දෙන්නේ කියන මොන විදිහකට තේරෙන්නේ. යම් ප්‍රමාණයක් මේ දුක තියෙන පරිසර වල තමයි තියෙන නිසා මේ අපේ ලංකාවේ හුඟා ස්වර්ණ යුගයේ තියෙන කාලේ මිනිස්සු ඩවුන් ටෝ එක ඉඳලා තියෙනේ දිනලා ජීවිතය හම්බ කරන කන කාලයක් තිබිලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මේ බාහිර සුඛභෝගීකත්වයට වැඩි වෙනකොට මේ ධර්ම නිකන් මේ යල් පැනපු ධර්ම වගේ බත් බාගපත් වෙනවා. ඒක නිසා වෙස්ට් එකේ ඇති කියනවලු මේ උඹලාගේ බුද්ධ ධර්ම ඔච්චර සාර ගන්නයි බාගපත් වෙනවා කියලා කිව්වට බුද්ධ ධර්ම දින හැම රටක්ම දුක්පත්ය. විශේෂ දවසක නැගිටලා ගන්න බෑ දෙවියන්. ඒක බුද්ධ ආගමයි දුප්පත්කමයි නිකන් එකට යන ධර්ම දෙකක්. නමුත් බුද්ධ ආගමෙන් මේ ප්‍රශ්නේ අනිත් පැත්තට නගනවා. යේසුස් වහන්සේ කියපු ධර්මතාවයේ තියෙන බටහිරට යේසුස් වහන්සේ කියලා දෙන උඹේ දින අන්තිම සතෙත් දාන දෙනකන් අන්තිම පුත්වත් දාන දෙනකන් උඹගේ හිසෙක් නෙවෙයි කියලා. ආන උඹල එහෙම කරනවාද කියලා. ඒගොල්ල කාන්නේ නැහැ. ඒ නිසා මේ දෙකත් තියෙනවා මොකද්ද අල්පේච්ඡතාවය කියලා කියන දුප්පත්කම කියලා කියනවනම් අල්පේච්ඡම නම් තමයි. තන අතරේ ගන්නේ භාගයක්. භාගයක්ම තන්පත් කරන භාගයක් කැමතිව ගන්න භාගයක් ව්‍යාපාරයක් නෑ. ඔය භාගයක් ඉතුරු කරන්න භාගයක් ව්‍යාපාර දිනු කරන්න භාගයක් හැමර ගන්න. මේ අන්තිම කියන අලද්දා යොබ්බනේ දනන් අචරිත්‍ව අධ්‍යක්ම කරියන්
يعني යවුණ කාලේ හොඳට ධනෙ ඉතිුවේ නැත්තම් එතන ආධ්‍යාත්මය දිනු කරපු නැත්තම් මාළු නැති විලක් ගාව ඉන්න නාසිරිත කොස්ව හරිමේක් වගේ නිකම්ම නිකම් මැරලා යනවා. ඒක බුදුන්ගේ ගායන අභියෝගයක් දීලා දෙනවා ධර්ම කාලදී ඉගෙන ගන්න. ඉගෙන ගන්න හම්බ කරපන්. ඒ වගේම ආධ්‍යාත්මය පිටු කරගන්න. ඒකත් දෙකම එකතු වෙච්චාම මේ සුකොමෝගිත්ය කියලා කියන්නේ සාපක් කියලා කියන්නේ වස්තුවේ නෙමෙයි ඇතුළතේ වෙන දිරිච්ච ගතිය. මෙතන ආත්ම සම්පatti කරගතිය ආදී වෙන වයසට යන යන්න දුකක් කරදරයක් වෙනවා. දැන් අපි බලන්නේ ඒක බැංක account එකෙන් නේ. ඒක නැත්නම් ඒක බුදුහමනාත් ගහන ගන්නෑ. මොකද මේ ජාතක රජුද සමන්දරේ කොසල් රජුද මන්ට. ඒ කොසල් රජුව ඇවිල්ලා බලනකොට එයා බුදුරජාණන්ගේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ කොටු ගන්නේ දැන්දීනේ. ඒවට ආරක්ෂක විතර කවල් තියාගෙන සම්පූර්ණ ආරක්ෂා කළා රාජ නිදාගන්න කාමරේ සම්පූර්ණ ආරක්ෂා කළා හොඳට ආරක්ෂා කරගෙන හිට කවදාවත් මම නිදා යන්න බඩදන්නේ. මම ඔබ වහන්සේ මේ ගහක් යට රැඳගෙන මොනම ආරක්ෂක ක්‍රමයක් අත්වත්තේ නැහැ. දෙන්නේ. ඉතින් මුද්‍රණයෙන් පැහැදිලිවම කියනවා ඒකට හේතුව ඔය ආරක්ෂක නිදා හරිවත් කොටු තාප්පවත් නෙවෙයි. ඇතුළත පිළිලන ඉතින් ඒක මත රඳාපව තින්නේ අපිට මේ හම්බෙලා තියෙන ජනාධිපති ආරක්ෂක කන්දේයි අනිත් ආරක්ෂක කන්දේ අනම්මනම් හොලි නෙවෙයි. ඇතුළත ගන්න ඒ වගේ තමයි සුකොබෝගේ දේවල් පිළිබඳවත් දෙන අර්ථකතනේ මේ ලෝකේ අපිට උගන්ලා තියෙන ආර්ථික විද්‍යාවෙන් කියන්නේ බෑ. මෙතන ගන්නේ ඇතුළෙන් එන්නේ. ඒක හරි අමාරුයි මේ දෙස්තිකදී ඒක නිසාමයි බුද්ධ ආගම ආදමේ හීලින් එකක් වාසපත් වෙලා තියෙන ප්‍රින්සිපල් එකට වැඩිය ප්‍රිවෙන්ෂන් පැත්තට ගියොත් බෙස්ට් එක අඳුරන්නේම නැහැ. කද්දාකවත් මේ බුද්ධාගම තියෙන්නේ මේ සංසාරේ තාය නොඑන්න කියලා කිව්වොත් කවදාකවත් බැන්නේ. දැන් ලංකාවේ වුණත් නිවන් ලබන්න කැමති පරිනිර්වාණය කියනවායි කිව්වොත් අඳු. දුර්ජනන්ද පරිනිර්වාණය කියන දේකල ඉසාරද වැදගත් නන්නෝ අයියෝ බුදුහමඳුරෝ මලා. නිවන් සැප ලැබෙනවා කියවම කියන්නේ තව ටිකක් කකා ඉඳක් පුළුවන් නිවනක් තියෙනවා. ඒ යෙද්දි ප්‍රාතිහාර්ය පාණ්ඩක් පුළුවන්. නානාකෝ ඒකට කැමති නේද? හරි පරිණිරවාණය කියන්නේ. ඉතාලා මොකේද මේ චූල සත්‍යක සූත්‍රයේදී ඒ කියලා තියෙනවා පරිණිබ්බුතෝහං පරිණිබ්බුත්තා පරිණිබ්බුතස්සායන් ධම්මං දේසිතා. මම පරිණිරවාණයටපත් වෙලා පරිණිරවාණයටපත් කිරීම පිළිබඳ ධර්ම දේශනා කරනවා කිව්වම චූ සයිඩ් බොම්බත් ලහදනවා. ඉතින් මම මේ ලිස්ට් එකට ගන්න බෑ. ප්‍රතිස්පන්ත කතාව තාපියෙද ඉහිර වෙනවා. යාම හරියට ඉරන එන්සා විරුද්ධාන් ඒකයි අයින් කරලා තියෙනවා මේ. මුද ෆේස්ලි එකක් ගන්න ලස්සන හදලා ඉදිරිපත් කරන්න ගිහිල්ලා අර කැලේ හැල්ලගත්තේ තියෙනවා මම හිතන්නේ ඔය වගේ හුවා කැලෙන්දේ කටවද ගාගෙන ඇවිල්ලා තියෙන්නේ දැන් අර දිලිසෙන කැලේ විතරයි ඒ කියන්නේ ඇත්තටම දෙකේ තියෙනවා එක වෙලාවකට අපිට එකනේ කරන්න පුළුවන් කුසල් කරනවා අකුසල් වෙන්නේ උපදින පැත්තෙන් බලන්න ඒ වගේම කුසල් විපාකයක් එනකොට අකුසල් විපාක ප්‍රතිගන්දීමේ අවස්ථාව නැති වෙනවා. ඒක නිසා මේක මේක උපමාවක් දීලා තියෙනවා. ඒක මේ තමයි ටිකක් දාගන්න අමාරුයි. සර්වඥාන්සි කියනවා මට පේනවා මේ මිනිස්සු මේ ලෝකේ හතර జాතියක්. එක జాතියක් ඉන්නවා ගොඩාක් පින් කරනවා ඒක හරි කරදර කාර්ය ජීවිතයක ගත. තව සමහරක් ඉන්නවා ගොඩාක් පින් කරනවා හරි ජපට ගත. තව සමහරක් ඉන්නවා බොහොම නිහින ගත කරන ලස්සන ජීවිතයක්. තවසමනක් ඉන්නවා නිහින ගත කරන නිහින ජීවිත ගත කරන. ඒකට හේතුව මේ කුසල සම්සල්ල මෙව ඇත්තේ. ඒකට උපමාවක් දෙන්නවා. ගොඩාක් වතුර ගංගා නම් ගඟේ යනවා විතර වතුර ගොඩකට දුමු කැටයක් දැම්මද දුමු කැටෙන් ඒ වතුරට දුන්නක ඇති කරන්නේ නැහැ. හොඳ කුංචි පීරිසයකට වතුර ගියලාලියක් කරන ඒකට දුන්න කැටය දැම්මොත් ඒ දුන්න ගහ හොකට වදිනවා. ඒ නිසා ගොඩාක් පින්කන කෙනෙක්ගේ පොඩි අකුසලයක් වුණාට ඒක මකලන. මුලා පෞගන්නන්ද පොඩි දිනක් කරාද ඒකත් මකලයක් අර කන්සන්ට්‍රේෂන් ඩයිලූෂන් එක නිසා ඉතින් ඒක අපි හිතන්නේ මේ ප්‍රමාණ වෙන වෙනම හම්බුවේ කියලා අරුවත්නක ඔක්කොම දියා බලනකොට පේනවා පුංචි වතුර ටිකට මේකට ඇද්දාපුවම වගේ සමහරුන්ට මේ පුංචි දිනක් කෙරුවත් විශාල ප්‍රතිඵල දෙනවා මොකද ඒ ජීවිතේ පින්බර ජීවිතය ඒක තරක එකතු වෙච්චහම දිනනවා ඒ ආනන්දරිය අවුල ගන්න කියලා ඒ කාත්මේ බල දෙන්නේ. ඊගාවාදී අනිවාර්යම අපහයි. ඊට පස්සේ ඉවරයි.
ඒක කියන්නේ සාගානුසුති භාවනාවක්. සාගානුසුති භාවනාව කියලා තමන් කරන ලද පින්වත් දානයක් නැත්නම් සීපත් කිරීමේ ඒ දානයේ චේතනා තුනක් වෙනවා. පූර්ව චේතනා, නූතන චේතනා, අපර චේතනා කියලා. අපර චේතනාපත්ත නිතර නිතර යනකොට ලම්බ වෙන ආනිසංසය තමයි ආත්ම සම්පූර්ණිය. දත්වාච අත්මනෝ හෝති. ආත්ම සම්පූර්ණිය තමයි ෆ්‍රස්ට්‍රේෂන් එකේ විරුද්ධවත්. ෆ්‍රස්ට්‍රේෂන් වෙලාදී ආත්ම අනුකම්පාව සහ ආත්ම නිෂේධන. ආත්ම සම්පූර්ණිය කියලා කියන්නේ අපි කාට හරි මට පුළුවන්. හරි මම මෙවසර දීලා කියනයි කියලක ඒක නැවත සීකරන්න ආත්ම සම්පූර්ණිය. එනිසා ඒක මේ වෙලාවේ හල්ලි වෙන්නේ නැහැ. ඒලායක කොට යන්න නැඳන දීපු දෙය නැවත නැවත අනුමත කිරීම. එනිසා අගීකෙ තිනේ අර කුසලයේ තහ සමාන දෝං කාර්යයක් එන්න පටන් ගන්නවා. ඒක ලේසි නෑ. ඒක ගොක් නෑ. ඇත්තට බුරුදු වෙච්ච එක තමයි ඒ ක්‍රමයේ දන්නේ. එනිසා මේ වෙලාවේ දෙන්න කළත් කරුණු පිනක් කල්පනා කරගෙන ඉන්නකොට අර පින් පරිහරණය තමයි හිතෙන්නේ. ඉතින් දැන් වයසක මනසෙත් නෙමෙයි කියලා දිකන්නේ. දැන්ද පටන් ගන්න තිබුණා නම් හොඳයි. දැන් අතන ධම්මසංගණිකාවේ සමාන වචන වලට පෙන්නන මන, චිත්ත, විඥාන, මන ආයතන ඔක්කොම සමාන වචන වලට පෙන්නන. හැබැයි අර මේ කවුද මේ ඥාන කියාම්ගිරේ දෙම්පිටකේ ඒ ශාස්ත්‍රීය වරහදානාත් කියන පොතේ මේ ශාන්ති මහායාන තේරවාද ඔක්කොම බලලා මේ එක එකක තියෙන පුංචි පුංචි shades of meaning පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් ඒක ඇත්තටම මේ ඔක්කොම නිකන් අපි දාගත්ත ලේබල්ස් ටිකක් නේ. ඒ ලේබල් වලින් තියෙනවද නැද්ද කියලා කියන එක ඉතින් එක එකනාගේ හැටි හැබැයි ඒ යොදන යෙදුම් වල හැටියට. සරුවචනාසේ යොදලා යෙදුම් වල හැටියට සමහරු මේකට පෑහෙන්න උත්සාහ කරන් තියෙනවා. නමුත් සරුවචන වහන්සේම දේශනා කළා තියෙනවා මේ තුනම සමාන පදවි කියලා. ඔව් ඒ වචන අම්මා පාවිච්චි කරන වචන වෙන කෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට වෙන ප්‍රශ්නයක්. කිචිලි හඳුනා ගන්න එක දවසක් කියලා තියෙන විද්‍යාවේදී හිතවිල්ල කියන එකට කවදාකවත් හිතවිල්ලක් අඳුරන්න බෑ. විඥානයේ කවම දායකත් විඥානය ආවෝද කරන්න බෑ. ආවෝද කෙරුවොත් විඥානෙ තින්න බෑ. දැන් මේ ඔය කතා කරන්නේ හිතවිල්ලක් තමයි. ඉතින් හිතවිල්ල කියලා එකක ඇහැට ඇහැ දකින්න බෑ. දැන් හිතවිල්ලක් කොහොමද හිතවිල්ලක් ආවෝද කරන්නේ? ඒක මේ ලෝක ප්‍රත්‍යයක් නෙවෙයි, සත්‍ය දෙයක් නෙවෙයි. සමුත් අපි සංසන්දනාත්මකව කාය අනුපස්සනා මෙහෙම නම් වේදනානුපස්සනා මෙහෙම නම් චිත්තානුපස්සනා කියලා ගත්තද මේ හිතවිලි සහිත හිත කරපු පංචසහිත හිතවිලි හිතවිල්ලක් ආවෝද කියන්නේ සත්‍ය අකාමකාව කියලා. ඒ හිතවිලි හිතවිලි ආවෝද කරන්න බෑ. ඇහැට ඇහැ දකින්න බැරුවා වගේ. ඒක හොඳටම ওই නාගර්ජන පාදෙන්ගේ ওই මධ්‍යම කාරිකාවේ පුදුමාකාර විදිහට විස්තර කරලා දෙනවා. මේ ලෝකේ තියෙන දැනුම ඔක්කොම ලෙඩක්. ලෙඩක රෝග ලක්ෂණය. මේක රෝග නැත්තම් දැනුමක් නැහැ, හිතවිලිත් නැහැ. يعني විඥාන අනිදස්සන මට්ටමට ගියලෙත්කොත් හිතවිලි නැහැ. එතකොට හිතවිලි අඳුනා ගැනීමක් අවශ්‍ය වෙන්නේ. අපි යන්න ඕනේ හිතවිලි නැති තැනකට නම් විචිත ගණන් කර කර ඉඳලා හිතේ අරුෂණයක මම දන්නේ මගේ දිහිද වෙනවා නාටක කරන්න පුළුවන් දෙයක් නේ. ඒකද මම දැක්ක ප්‍රශ්නකුත් අහලා තියෙන හිතේ යන ගණන්ීමේ මේ ප්‍රශ්න. එහෙනම් අපි ඉවත් ඒ වෙලාවේ නේද මතක් කරගන්න. ඒ තමයි මේ අදගත් සූත්‍රය ඒක තමයි මම මතක් කරේ. අපි සතියෙන් වැඩ කරගෙන යනකොට අපි එන අරමුණට එන තාලෙට මුණ දෙන්න උත්සාහ කරනවානේ. එතකොට අනිවාර්යයෙන් කැම් එකේ ඉඳලා ඉඳගත්තර පස්සේ ඒකෙදී අපිට මේ ප්‍රෝජෙනේ හැලකලා අපි කනවද එන්නද අනුන් දීපු නිසා ගොඩක් කනවද තමන්ගේ නිසා ටිකක් කනවද හරි මේ කියන දේවල් කැමත් එක ටික ටික එන්න පටන් ගන්නවා. ඉස්සර මේක හිතන්නම කතා නොකළ යුද්ධවල තේරෙල් මනස් නෙවෙයි කියන්නේ. දැන් නෑ දැන් මේක විසින්න වෙනදාට වඩා ටිකක් ඉස්සර කළ දෙයක්.
ඇඳුමක් අඳිනකොට ගමනක් යනකොට තේරෙනවා මේ දේ කරන්නේ මේ ප්‍රෝජනේ තේසද නැත්නම් පුරුද්දකද නැත්නම් අල්ලපු ගෙදරට පෙන්වන්නද කියන එක වෙන ගැටලුවක් තියෙනවා. ඉස්සරහට හිතුවේ ඒක මේ නරක දෙයක් කියලා. දැන් අපි දන්නවා මේක හීලින් ඉෆෙක්ට් එකක්. මේ ලෙඩක් කෙනෙකුට වේදනාව දිහා බලලා ඉක්මනටම බෙහෙත් ගන්නවට වැඩිය ඒක බලමු. මොකක්ද වෙන්නේ කියලා. කියලා ඒකට පොඩි අවස්ථාවක් දෙන්න පටන් අරගන්න වංචික ධර්ම තාම 95ක් වැඩ කරනවා. නමුත් පහක විතර එළියක් එන්න පටන් ගන්නවා. වංචික ධර්ම කියන්නේ ප්‍රවෘතද. ඒ කියන්නේ පිනුමේ හොඳයි. නමුත් අනිවාර්යයෙන්ම නරක ප්‍රතිඵලයක් දෙනවා. අද උදාහරණයක් කියනවා දිවැඩිය කාර්යයට සීනි කන්න තියෙන ආසාව. එයාටත් බලක් ගන්න බෑ. අනිවාර්යයෙන්ම එයා හිතනවා මේ ගෙදර මිනිස්සු මට සීනි කන්න දෙන්නේ නැහැ. කන්න දෙනවා නම් මට කරන ලොකුම උදව්ව කියලා හිතනවා. නමුත් ගෙදර මිනිස්සු දන්නවා කෑවොත් කොහොමද ඉතල ඒ වගේ අපි මේ රූප බලන්න තියෙන ආසාව යම් කි ප්‍රමාණය රූප දෙන්නේ නැත්නම් ඇහි වැඩ නතර නැහැ හම්බ වෙන්නේ. ඒ නිසා යම් ප්‍රමාණයක් ඕන. මොකද පිටක දෙන කවදාක සීමාවක් වේ. කරගෙන කරගෙන ගිහින් සීමාව පනිනව දන්නේ නැහැ. ඊට පස්සේ ඒ රූපේ නිසාම කාමයේ ඇති කරනවා ඒ නිසාම ද්වේෂය ඇති කරනවා ඊට පස්සේ දවස පුරාම ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා සීමාවක් තියෙන මූලික අවශ්‍යතාවන් ටිකක් තියෙනවා. මොකක්ද නැහැ කියලා කියන්නේ කවදාක තන්නේ අවශ්‍යතාවය සහ අති ප්‍රතිශෝක්තිය නැත්නම් සුඛ පොඩි අතර සීමාව දන්න කෙනා තමයි කියන්නේ. පටන් අරගන්න ඇත්තම සාධාරණයි. ඇත්තම අවශ්‍යතාවය. නමුත් අර මල පණින වෙලාව, ඉවර පණින වෙලාව අපි වංචිනවා. ඒක අපි වාසියට කල්පනා කරන්න ගියාම හැමදාම පැටලෙනවා. සතියෙන් කරන්නේ ගිහින ටික වෙලා තියාට පස්සරි තේරෙනවා. මොකද්ද කියන්නේ? සික් සෙන්සර් එකට තේරෙනවා මොකද්ද අත්සක්. මේ හරියට කියන්න බෑ. අනිත් දවසේ තව දිනකට අවදි වෙනවා මෙන්න මෙතෙන්දි. ඒක නිසා වෛද්‍ය විද්‍යාව කියනවා කැම ගන්නකොට දිවම තෝරන වායුව තමයි අවශ්‍ය දෙය. ඒ පාරයක් තමයි උණ හිටියම කඩ බෑ. දිව තිත් වෙනවා. ඒකීටි කෑවොත් අදින්න වැඩි කරනවා. ඒ වගේම ලෙඩ වෙනකොට හන්දිපත්තු දා වෙනවා. ඒ කියන්නේ දඟලන්න එපා දැන් දිවේ එක ගන්න. අපි පන්නගෙන ගිහිල්ලා වෙන විදියට දඟලන්න පටන් අරගත්තොත් අර දින ඔක්කොම හන්දිපත්තු දා වැඩි වෙනවා. එනිසා අපි හොඳට සංවේදී නම් දිගින්ම කියන්න පුළුවන් කියලා උඩ පොතක් කියලා තිබුණා ප්‍රොෆෙසර් ලීවින් කියලා. දිගින් සියදී නැසගෙන ඉතින් දිගින් එනදී සංවේදී නැතු ඔහි ගිලින සුදු රොක් පිට මැටි ගිලිනවා ඊළඟ ගිල්ල බලනකොට හොරා අවශ්‍ය වැඩි ප්‍රමාණය වැඩි අරගෙන අපත්‍ය ආහාර අරගෙන මොනවද අර නිතරම දිව කන්සල්ට් කරනවා නන කන පිරක් පාසා දුවත් ඒ ගන්දුන් වල එයා රිසර්ච් කරන මාර්ගයේ ඒ කියන්නේ ඇඟට ඕනේ නැහැ කියන්නේ. අනිත් වගේ මේ වන්දනික ධර්ම වලට යන්න බැරි අද්දහිය නිසා. එහෙම නැත්නම් මේ අධික තණ්හාමාන නිසා. හරි ප්‍රකෘතියට එන්නේ දෙන්නේ. එනකොට ඒක අකමඟ මේක මගේ රුචිය. මේක මම අහලා තියෙන දේ. මේක මගේ අනාපෘතිස්තු වෙන්නේ කියලා අර අව්‍යාජෝ ප්‍රකෘති අකමඟ ආගෙන කොලමලකම ඉස්සර. ඒක වංගනික ධර්ම රජ ප්‍රගෙන තියෙනවා. මොකද අපි හැමදාම කොච්චර අපි මොඩ දාට වංගනික ධර්ම වලට හදලා හිටියත් ඊගාව චිත්තක් ඉන්නේ අපිට chance එකක් හම්බ වෙනවා. හැමදාම වංගනික ධර්ම දෙන්නේ නැද්ද කියලා බලන්න අවස්ථාව දෙනවා ඔලොමලකම නිසා අපි පිප්පා. ඒකට මේ නිදර්ශනයක් කියනවා මේ මම හිතන්නේ ඒක හරියට ඔප්පේට මම දන්නේ මේ නයි වෛද්‍ය විද්‍යාවේ ECG ප්‍රෙෂර් චෙක් කරනවා කවුරුත් අනිවාර්යයෙන්ම කරනවා ECG ලෝකේ තියෙන හරියෙන් 99%ක්ම කාදාකත් රිපෝට් වෙලා නැහැ මොනවාක් නැහැ කියලාම තමයි කියන්නේ ඒකට ECG ගත්තේ නැත්නම් ඇඟට නම් වුණා ඒ දොස්තර හවුත් ECG ගත්තා නම් දොස්තර හොඳයි ඒක නලාව කියලා බලනවා හොඳයි. ප්‍රෙෂර් බලනවා හොඳයි. ඉතින් මේ ගැන දැනගෙන එක්කෙනෙක් කරලා තියෙනවා පොලිමේ ප්‍රෙෂර් බලන්න යන්න ඉන්න ලෙඩුන්ගේ ප්‍රෙෂර් බලන එකනේ කරන්නේ. එයා යා ප්‍රෙෂර් බලුවට පස්සේ ප්‍රෙෂර් එක බලලා තියෙනවා. එන කට්ටිය විදිහට ප්‍රෙෂර් එකේ 130ක යනකොට ප්‍රෙෂර් නැතිලු. අර බලපු නිසා ටෙන්ෂන් එක බහැලා. ඉතින් එතකොට තේනවා මේ මිනිස්සු යනකොට ඇත්තටම ප්‍රෙෂර් කොළුවේ දැන් දොස්තර එනකම් බලහිනකොට ප්‍රෙෂර් නැගිනවා. දැන් ප්‍රෙෂර් බලලා ඉවරුනානේ. බෙහෙත් තව බීලා නැහැ. යනකොට ගන්නකොට ප්‍රෙෂර් නැහැ. මෙන්න මේ වගේ අපි පෙරහැර යන්න ඉස්සෙල්ලා පෙරහැරයි
ඊයාට පස්සේ දරහර බංගෝද සම්පූර්ණ දෙක. දැන් අපි හිතන්නේ මේක රික්‍රියේෂන් හොල් එකක් කියලා. දැන් මගුල් ගෙදරක් හිට තියෙනවා නම් අද කට්ටිය ඇවිල්ලා කොච්චර මේක හරසනවාද කියලා. හරසලා යනකොට මොකද කරලා යන්නේ? අර හේම දාලා යන. ඊගාව කට්ටියන අර හේරම ගලනවා. ගලව ගල අහිංගත් පැත්තකට නම් අලුත් වෙනවා. ඊට පස්සේ අර ගියාට පස්සේ කට්ටියයි ඒකට ආකල්පයයි අපි එනකොට තියෙන ආකල්පයයි දිහා බලනකොට මේ හෝල් එක විහිළු මේ හෝල් එකට කතා කරන්න පුළුවන් නම් මොනවා කියයිද කියලා හිතෙනවා. එනකොට මං යන කොච්චර සාදර දිනක හරදලා ඔක්කොම කරලා යන්නේ අන්තිමේ කෝකන්දල් සීරම දනමුල පුළුවන් නම් හොදගන්න බැගන් ගහින්න බලනවා යන්නේ. මේ වගේ තමයි කණ්ඩි ඉස්සලයි කණ්ඩපත්. මුදුවටම බඩේ බඩ යන්ත්‍රය ඇතුළ බඩ මම තද වෙලා ඉන්නවා බඩේ ගියාට පස්සේ බලන්න මොකද වෙන්නේ. අපි ගණන් කර ඉන්න කම්ම කිව්වේ මේ ලෝකේ සැප නැහැ. යකතරික මනසේ එකම සැප දෙකයි තියෙන්නේ. කක්ක බර වෙච්චාම කක්ක කරන්න හම්බ වෙනවා නම් මූත්‍රා බර වෙච්චාම මූත්‍රා කරන්න හම්බ වෙනවා. ওই දෙකේ සැපක් නැහැ. ඇත්තනේ අපි තද වෙච්චිලා නමු ගියාට පස්සේ මොකද හිතෙන්නේ බලන්න. ගන්න දෙයක් නැහැ. නමුත් ඉස්සලා නම් හිතෙන්නේ අපි යම් මේක මේිට වැඩිය ලොකු මාලිගාවක් නැහැ. ටොයිලට් එක. එළියට එනකොට ඒක නිසා කුමාරතුංග මුණිදාස්තුමා කියලා කියනවා රලක රසය රළ පිටුමෙන් හමාරයි මලක සුවඳ මල පිටුමෙන් හමාරයි ඉරක නැගුම ඉර නැගුමෙන් හමාරයි මේ හේතුම ඔක්කොම තියෙන්නේ බලාපොරොත්තු කියනක ඉවර වෙච්ච ගමන් අපි ඒක දක්වන ආකල්ප දෙයා බලනකොට උතුමයි එන තමයි වංචනික ස්වරූපේ අර මුලමෙදඟ බලනවායි කියන එකේ අදහස උත්තර මොනවාද අපි ඉන්නේ ඉස්සල කියන ආකල්පේ ඉතින් හිඳිනකොට බලන ගියාට පස්සේ සොගීර හලකන්නේ නිතරම බලන්න. ඊටසේ ආයනක බලන්න. ආය මැද බලන්න. ආය අග බලන්න. ඒකේ තේරෙන පටන් ගන්නවා අපි කොච්චර සීක්වෙන් ස්මාර්ට් කරනවා. ඒ ස්මාර්ට් වෙනවද කියන්නේ. ඇත්තට මේක අපි මේ මොහොතේ ඉඳන් නැතිව හලකන්නේ නැහැ. මොකද බුදු දානක මේකට අවධානය යොමු කරලා තියෙනවා. දැන් අපි ඉස්සල්ල බලපං කෑම දියක් කරන වෙලාවේ බලපං කෑම දියක් කාට පස්සේ බලපං. ආය මොකද නැහැ ඒක ඇති වෙන වෙනස බැටල උපදින්න ඕනේ නැහැ. සම්පූර්ණ මේ වගේ අපි ජීවිතයක් ගත්තාම අපි උත්පත්තියට හරකන නැත්නම් මරණයට හරකන සම්පූර්ණ දනොත් උත්පත්ති ජාති ජරා ව්‍යාධි මගේ සංසාර රෝග ඒක උත්පත්තියේ කොට අපි පාටි ගන්න මම සමර පාටි ගන්න මරණයට ආමංගල්‍යයක් ගන්න මුදු ජීවිතයේ සිද්ධි එකක් විතරයි ඒක හැම දෙයක්ම මේ මූල අවස්ථාව නැද අවස්ථාව සහ අග අවස්ථාව බලනවා කියන එකනේ විශාල ෆිලොසොෆියක් එනේ ඒක කරන්නේ සිද්ධිය වෙන් කරගන්න ඉදි වලට යන දෙන්න නැහැ. එකක් බලුවා ඒක ඉවරයි. ඒක බලුවා ඒක ඉවරයි. හැම වෙලාවෙම බලන බලනත් අපිට මෙතෙක් කියලා තියෙන්නේ මුල දැකලත් නෑ අග දැකලත්. නැද විතරයි දැක්කේ. උත්පාද පිටි භංග කියන චන තුනේ අපි චිකේ විතරයි දැක්කේ. ඒ නිසා මේ පැවැත්ම ගැන කතා කරා. උත්පාදයේ සහ අග දැක්කනම් අනිවාර්යම නෑ. මේකේ අනත්මේ අනිත්‍යත්ම. මුලයි අගයි දෙක දැක්කනම් මේ සෑම සිද්ධියකම අනිත්‍යත්වයේ අපි සංසාරේ පුරාම අපි ලකින්න පුරුදුලා තියෙන්නේ නැද තියෙන පැවැත්ම. ඉතින් සාපි මේ විශාල වශයෙන් මේ පැවැත්ම ඇති කරන්නේ උන් ව්‍යාපාර කරන මේ මුලාග දෙක දැකපු දවසේ මේක කණිතර මායාවක් බව කිව්වා. ඒක ජීවිතයකට බලපාන එක ජීවිතයකට බලපාන ඊට පස්සේ මරණයෙන් පස්සේ ඒක අහුවෙයි. අවුසෙ. ආධිපාදි කියන්නේ ආර්යයන් වහන්සේට බැන්නේ. ඒක වෙන මොනක් අන්නේ ආධිපාදි කියලා කියන්නේ අපි දැන් ආමේකේ ඉන්නවනම් ජෙනරල් කෙනෙක් කාමරේ සල්ලිකක් ගැහුවේ නැත්තම් පැද්දි. කතා දෙගන්න. වෙන මොකක්වත් නැහැ. ඒ වගේම ලොකුම ප්‍රගල්ලෙක්ෙන් ඉඳලා ලෙක්කෙන්ට ගහනකොට ප්‍රගල්ලෙක්ෙන් තමයි සල්ලිකක් ගැහුවනේ. පැද්දි. කතා නොකර කියලා බුදුහාම කියන්නේ කණ්ඩිය කාට ගහපන් ගැලුත් එක ඇත්ත ගන්නවා එහෙනම් ඉතිවපා සුර ඉතින් මේ දිශිත නේද ඕඩර් එකක් තියෙන හැබැයි ඒක න්‍යායද ඒක කියන්න බෑ කෙනෙකුට එහෙම කළා මෙයා දැන් අපි ආරිනා දැනන මිනිස්සුක ඒක ඉතිවට ඔය සීලේ නැහැ ඒ සමාජේ නැහැ ප්‍රඥා නැහැ කියලා හරියටම එකෙක් කරන්න එන්නක පොදුවේ ඇති වුණාට ඒක ගැනීම හෑ නෑ හිතෙන් බනවට සීලේ ගැදෙන්නේ නෑනේ සීලේ වැඩ කරන්නේ කාය වචී දෙකෙන්ම ඊතික්‍රම නෙවෙයි ඊතික්‍රම නෙවෙයි නේද හොඳම නිදර්ශනය තමයි
දැන් ධර්මචන් වහන්සේත් එක්ක උදව් කර කර හිටියනේ වසගමහන. නැති බුදු විලා එනකොට මොයේ එන්නේ රජසප්ප විඳ ගන්න අපි මේ වාස්තම් කරන්න අපි ලෑස්ති නැහැ අපි ඕන්නේ නැහැ අතපයි දිගාවෙන් නනම්මනම් කියලා කිව්වනේ. ඒ වගේ මොනවාක්වත් නැති නම් කරුව ඒක පිටිට යන්න දුන්නේ නැහැ ධර්මචන් වහන්සේ ඇවිල්ලා කොහොම හරි ප්‍රයෝගෙන් ඒගොල්ල අවබෝධ කරලා දෙන්න. ඉතින් ඒ නිසා ආර්යයන් වහන්සේලා යුතුයකමක් තියෙනවා. ඒක අර එදා කියපු කතාවට බොහොම සමානයි. ආර්යයන් වහන්සේලා ජීවත් වෙන්න ඕනේ ලෝකේ කාටක පව නොකරගන්න ඉඩක් නැතම. ඒ ආර්යයන් වහන්සේලාගේ ආර්ය කියන්නේ ඒවට කියන්නේ චාරිත්‍රය. යම් කිසි විදියකින් ඒ ආගේ වැරදි වැඩහමක් නිසා වාතේ ගොස් කිව්වොත් ඒක ආර්යයන් වහන්සේ වග දෙන්නේ. ඒක දවසක් මේ ආත්මෙන්නේ නැහැ කියලා. වල වැලි මඟුවේ ඇවිදිනවා. මෙතන බුද්ධ පෙරබුද්ධ සාසනකාර. මේ වැලි මඟුවේ ඇවිදින ගමන් එක මේනින් ආංශේ නම යන ගමන් කෙලපිඩක් ගහනවා වැලි මඟුවේ. අර පිටිපස්සෙන් යන උපාධිකම්මගෙනේ කෙලින්ම අර වේහි කියලා බලු. මේ බරේදී අර බලවතු ආගෙන මුදුවට කෙල ගැහුවනේ කියලා. සාමාන්‍ය ජීවාරි. නමුත් දන්නේ නැහැ රහතන් නාගේ. අද ඒ විචින්නේ දන්නේ නැහැ මට බැන්නා කියලා. දන්නවනම් ඉන්න ප්‍රයෝග කරලා කියනවා මේ අවස්ථාවේ සමාව ගන්න. අන්ති ඒ දෝෂෙට තමයි ඔය මේ උඹ පාලි ගණිකාව මේ ජීවිතේ සියලු සැප සම්පත් හම්බ වෙනවා. උඹ ගණිකාවක් කියලා ඉදිරියලා තියෙන්නේ නොදැන මහා වැරද්දකටත් නෙවෙයි. වැලි අතු බාබු වැලි මනුවට කියලා පිටක් දැම්මා. ඉතින් යා සුපබුද්දුකුත් මේ කවුද මේ පහත පසේ බුදුර ගන්නවා කියලා. එනකොට මෙයා යන් ළම එක් ගොඩක් එකතු කරගෙන බීමක් අරගෙන කැමරකින් අරගෙන කොල්ලොත් වාහනේ ළඟගෙන මේ පිටිච්චන. ඉතින් අරකට අර ස්වාමීන් වහන්සේ දෙන් බලහන පාත්‍රයේ මෙහෙම බඩතුලේ හංගාගෙන යනකොට මේ මිනිස්සු ලැජ්ජිත ජීවිතේ හැපගන්න දන්නේ නැහැ. බලන් උගින්දල පල්ලියට පෙරලන කොස්තරෝගේ වගේ දෙන් බලාගෙන අපි වගේ ඉන්නේ බයි මේ පිටහම කියලා. අර තමන්ගේ බලවලේ කට්ටියට හතන්. එච්චර ඒ නිසා උපදී පාත්‍රයේ හැම තැනම කුෂ්ට අදාගොත් සතක් හමුවේ ඒත් නිවන් දකින පින්දි බුදුජානස් කියලා නිවන් දකින පින්දි ඊගසේ සංඝවංශය අහන සාන්ත මෙච්චර මේ එක බණ පදයකින් නිවන් දකින පින්දින මනස ඇයි මෙතෙක්කන් ලෝකෙ නිග්‍රහ ලැබුවේ කියලා අනිත් මේ මනුස්සයා මේ කතර සිටි බුදුජානස්සේ එනකොට නිකුත් රෝගී කියලා බැලලා ඒකට විරුද්ධ වැඩක් කතා කරලා කියලා දිනවා එක දවසක් මේ මරදාන මේ මහින්දන්නේ තරවි ධම්මනේ කම්පේ ඒ සාන්තිස් තේහෙන කිසරයින් වඩිනවා. මොකද ඒ සාන්ති බොහෝම තන්පත් කනකොච්ච වෙන විදියට ඒ සාන්තිදී ප්‍රත්‍යදී. මුස්ලිම් මිනිස්සේ බක්ටි ඉඳගෙන ඉඳලා අල්ලි ගන්න අල්ලි ගන්න වැඩ කරන ඉන්න අතපයි ගන්න පාට ඇවිල්ල බලනකොට ආම්බුරෝ බොහොම දුම් බලාන යනවා. එමන්ත බෞද්ධවරු දන්වලු උඹලගේ ආම්බුරු මිනිස්සු දිලා ආපන් ඉතේ රකමක් දන්නේ නැහැ. ඉඳලා දන්නේ නැහැ. ජන කායෙත් මේ අමාරු වගේ යන්නේ කියන්නේ. ඉන්න ධර්මකෝ නැහැ උසන්ද අපි දන්නේ උසන්දගේ හැටි ඒක සීලයක් නේ අපි ආදි පාසී හිතුවා කියන්නේ කියලා අර මිනිතේ මුස්ලිම් මිනිස්සු ගැන මේ මේක චාරිත්‍ර සීලයක් ඒකකොට මේ මිනිහට හම් වෙන රූප බුදු කටි අනිත් නමුත් අපි මේ කවුරක් දන්නේ අනුන්ට කතා කරන්න ගිහිල්ලා මමක තේරෙම කට ගන්නවට කරගන්න බැහැ ඒක නිසා ආර්යෝපවාදී අපිට කරගන්න තියෙන්නේ අපිට ඉස්සරහින් ඉන්න කෙනෙකුට අපිට නිග්‍රහ කරලා අපේ මේ කාර්යය යන්න. ඒ වගේම තමන් මම ඔය කියන්නේ ඔය පිළිගත් කල හිඳක බව පෙන්වන්න දෙපයි කියලා එහෙමද මිනිස්සු බලනවා. දැන් අපරාධි පව කරගන්න. ඉතින් සදාන් කියන සිල්ලක් නැති මොනේ මේ තමයි කෝ ගන්න නැහැ අපි රකින්න වෙලාවක් තියෙනවා නැති වෙලාවක් තියෙනවා නේද සාමාන්‍ය මට්ටම දාලා ඉන්න මිසක්ක කවදාකවත් තරකයි අල්ලපු දෙවි තීරසය වෙන විදිහට ගුණ ධර්මවත් අපි හරි ගන්නයි කියන්නේ නැහැනේ මෙතන තියෙන්නේ කියා පාන්න එපා. ඉතින් දැන් පැනලා දෙනවා කියන්නේ. පැනලා දෙන්න යන්න එපා. දැන් සමහරුන්ට වෙලා තියෙන්නේ අනික් කට්ටිය මේ සිල් ලගින කට්ටිය දැකලා නැහින බන්නේ. සිල් කට්ටිය සිල් ලගින කට්ටියනේ. මම නම් සිල්. ඉතින් ඒ කියන්නේ ඒක අනාගෙන තමයි. මේ කවුරුත් එක්ක වගේ අපි එකට කටයුතු කරගෙන යන නම් දින ලක්ෂණ ටික තමයි ළඟ තිබුණා. ඒක හරි. ඔව්. කොහොමද ඒක කියලා කියනවා මේ මේ සපත් ගාගෙන ගිහිල්ලා වැලි පොලොවක
මේ මොකද ඒ වගේ එකට ආරිවාදයක් නෙවෙයි. ඒ කියන්නේ මේ පූජනීය ස්ථානයක මහා සත්‍යකමත සවතු ගන්න දෙන්නේ ඒ එහෙම වගේ එකක් කියන්නේ. ඒ ඇත්තටම මේ ඒක දෙන්නගේ තියෙන විශ්වාසය තමයි. විශ්වාසයක් තියෙන්නේ බුදුජාන වහන්සේ සඳහන් කර තියෙනවා පරදත්තුක ජීවී කියලා જાතියක් ඉන්නවා. ඒගොල්ලන්ට නම් ඒගොල්ලෝ යපින්නේ තනි කර කවුරුරට දෙන දෙයකින් ඒකට පිට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අපෙන් මරන හැම එකම පෙරිතෙක් වෙනවා කියලා අපි හිතන්න අමාරුයි. මොනවාද හොඳ දැන් වලද ඈ? බුදුන් කියන්නේ දැන් අපි මෙතන මේ කටයුත්තක් කරනවා කියලා අපි කෙනෙකුට සතුටින් කියලා කියනවා වගේ ඒකේ විචේ දෝෂයක් නෑ. නමුත් මේකනේ මේ තින් වලින් යට වැරක් වෙනවද නැත්නම් අපේම හම් වෙන එක නැතුව කන්න බැරිද කියන කාරණාවත් උපදී ඇත්ත. මේ හොඳ ලස්සන කතාව පුතේ යන කියලා දිනවා සෑම සංජානන්ගේ නමක පරදත් කුරුති ප්‍රේතේ. ඈ? මම නෙවෙයි කියේ පුතේ යනවා කියලා කිව්වේ දවසක් ඒ තමයි ආසියෙන් ඉන්නෝ. දවසක් හදවත් යන අන්ති බින්දු පාත යනකොට බමුණයි දැමිනී ඒ බමුණයි තාමත් සද්ධාවන්ත. හැබැයි හරි දුප්පත්. එමුනි දන්නවා මේ කවුරුහරි බින්දු පාතෙන් ගලුවොත් එමක කන කින් ටික හරි දෙනවා. ඒක බැනින් තමයි ආසාවක් වෙන මේ මිනිසා කන්නේ. හැබැයි එක්කිනුට ඇතුලින් කරයි කැමති. ඒස දැමිනු මොකද කරන්නේ? දැන් මෙතන කියලා ඉතින් එලිපත්ත. ඒකෙන් එළිය පාර්ථේ. දැමිනී මේ එලිපත්ත බලන්නේ. මොනිනට අතන පුට්ටුවක් දීලා මේ පැත්ත බලන් ඉඳලා දුර්ලකමක් තියෙනවා කියන එක තමයි කවපිට පිට කවනවා. කවන ගමන් ඉතින් මම මයාට ඕන කරලා කියන්නේ කාටවත් තේරෙන්නේ නැති කව ගන්න. බුදු දහම කියන්නේ ඒක ගන්නවා. දැන් තින්න බාදද ඇවිල්ලා. දැන්නේ අර මිනිස්සුන්ට කවනවා. කියන මූණෙන් කියනවා දෙන්න යන්නේ. ඉඳන්ගේ දෙන්න නෑ යන්නේ. ඊට පස්සේ දැන්නේ ආයතනයක් අර දැන් මිනිස්සුන්ට දැක්කොත් දෙන්න වෙනවා. ඒක නිසා ආයතනයක් අර කවන ගමන් කියන්නේ නේ බොඩි ලැන්ග්වේජ් එක විතර යන්නේ. ඒ කියන්නේ දෙරේ කියනකොට දැනෙන්නේ hina යනවා. යකෝ මෙච්චර මේ විදේ දන්නවා කිසි මේ උතුමේ කියනගේ hina වෙනකොට අර මිනිස්සුන්ට දැක්කම මිනිස්සුන් hina වෙනවා. තමන්ගේ දැමිනි hina වෙනවා. මොකද කියලා බලනකොට අනිත් බුදු දන්නවා කියලා ඒක වගේ මේ වගේකට හත් වෙනවා හොරා. ඉතකට කියනවා ඉජහට එන්න ගියාම මේ බුදු දන්නු වඩින්න කියලා අනිවාර්ය වඩින්න සාන්ති. හඬ දෙන් අහනකොට කියනවා අනගු බට්ටික විතරයි කියනවා. යහනේ අනුබද්ධික ඉතින් බුදුරජාණන් වදා හඳුනලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අමදාකත් ඉන්නේ දැක්ක ඉන්නේ තුගමල ගන්නේ නැහැ මට උගහට නොදීන මොනවාක් පිටත් කරන්න බැහැ අනේ ස්වාමීන් වහන්සේ මේ අනුබවත් කැපද කියලා බුදුන් කියනවා ප්‍රශ්නයක් නැහැ උඹට සද්ධාව දෙනවා පිටපන් පිළිගන්න ඉතින් එහෙනම් මම වස්තු පිටුත් ඔක්කොම අරගෙන උපස්ථානේ සම්පූර්ණ මැන පින් කරලි ඉවරලා කියනවා අපි තරදත්තුක ජීවි ප්‍රේත වගේ જાතිය හැමදාම අනුමත යටෙන්නේ ඒක නිසා මේ දීපු අපි වගේ දෙනකොට අනුභවගත කැපයි අනුභවගත කැපයි කියල මනුස්සයට ඕන එක බුදුරජාණන් ඕන කරන කියන කොහොම හරි මේ මනුස්සයාගේ හිතේ අර පස්චාත්තාපතන විදිහට කියන්න ඉතින් කියල කියනවා මේ සංඝයා කියලා කියන්නේ පරදත්ත වූ ජීවිත ප්‍රේත වගේ જાතිය කවුරු නොදුන්නොත් සුඹත ඒ බුදුරජාණන් බොහොම නම්බුවකට දෙන්නේ ඒක තමයි ශාวก පිළිසර දෙන්නේ බල කොම පරපටිපත්දාමේ ජීවිත තාත් අබින්නම් පච්ච දෙකක අපේ ජීවිත සම්පූර්ණ මනුමතර දාපාවතිය තියෙනවා. ඒකට අර අහපු ප්‍රශ්නෙට කතා කරලා බුදුහාමුදුරන් සඳහන් කරලා තියෙනවා අපේ නියනම ආදීම ඔක්කොම පරදත්තක ජීවි වෙන්න බෑ මොකද නැති කරගත් වෙන්න පුළා. නමුත් බුදුදානාදී කියනවා අනවරාග සංසාරේ කල්පනා කරලා බැලුවොත් අපිට නෑ නොවිච්ච කෙනෙක් ලෝකේ නෑ. එහෙනම් පෙරාත්මවල ඉඳලා තාම වරදත්තුක ජීවිනිකායේ කවුරක්වත් නැහැ කියන කෙනෙක් ලෝකේ නැහැ. හැබැයි අපි සැලසුම් කරන එක නම් නෙවෙයි. එයාගෙන මෙන් දෙනකොට අනික අතිරත් ඉහි ප්‍රයෝජන දෙනවා. අංජන් පෙට්ටිය. ඒකට ආත්මිකට යන්න එපා. දැන් මේ කරනකොට හිතට බලපාන කොහොමද කියලා හිතන්න. කොහොමද නේද එහෙනම් අපි මේ චිත්තක්ෂණ වෙනස් වෙන දෙයක් නම් මේ චිත්තක්ෂණේ ඉවත් චිත්තක්ෂණේ යන්න බෑ නමුත් මරණය කියන එක
කියන සම්මුති මරණයෙන් පස්සේ හට අනිගිදී ලොකුම මැජික් එකක් වෙන්න පුළුවන්. නමුත් හැම චිත්තක්ෂණෙම අපි මැරි බැරි උපදී. මේ මැරි බැරි උපදිනකොට අපි හිතන්නේ දැන් අපි අවුරුදු මන් දැන් ඉන්නේ 50යි. මට 40 දවසක් අපි කල්පනා කරා. 40 දවසක් කල්පනා කරගන්න මම දන්නවා මෙන්න මේ ලකුණු එලා තිබුණා. ඒ ආනද මේ මට වෙන කෙනෙකු විදිහට කල්පනා කරලා බැලුවොත් නොයෙන්නේත් නොවේ එයත් නෙවේ තමයි. අවුරුදු 30ට දාලා බලන්න. 20ට දාලා බලන්න. 10ට දාලා බලන්න. දාන්දාගෙන යනකොට අපිට accountability එකක් තියෙනවා. ඒත් එදා මම මෙතෙන් දෙන්න කියලා සම්පූර්ණ කරපු ගතියක් මට ඕනේ නැති ඒ මොකක්වත් නැහැ. ඒ සම්පූර්ණ අහම්බයක්. ඒක නිසා මේ දෙක අතර තියෙන සම්බන්ධය කියන 10 මිනිස්සේ අවුරුදු 20කට මාරු වෙන අවස්ථාවන් තමයි මේ ජීවිතේ නැල්ල එහා ජීවිතේ යන්නේ. ඒක නිසා මේ යමක් අපි කළොත් දැන් මෙතන අපි කතා කරොත් මේක දෝංකාරේ කඳු වලු ඔක්කොම ඇවිල්ලා ආපහු අපි කරා එනවනේ. ඔක සද්දයක් කරොත් ඒක අපි දන්නවා. අන්නේ වගේ මේක හැප්පිලා ආපහු වෙන එකක් තියෙනවා. ඒක නෑ අපි කරන එකක් නෑ අපි කරන්නේ පටන් අරගන්න එක චේතනාවක් ආවොත් දැන් අපි විශ්ින් කරන දෙයක් අනිවාර්යයෙන් මේකට ආපහු ගමනක් තියෙනවා. ඒ ගමන මේ චිත්තක්ෂණයම වෙන්නේ නෑ කියන එක තමයි සරුවත් යන සඳහන් කරන්නේ කර්මය පැහැෙන්න ඕන. විපාක කියලා කියන්නේ පාෂණය වෙනවා කියන එක නෙවෙයි පැහැෙන්න ඕනේ. ගමනට පස්සේ ආපහු එනකොට අපි මේ භවයේ නෙවෙයි වෙන භවයක ඉන්න පුළුවන් ඒක අප කරා ආපහු තියෙනවා. නෑ ඒ කර්ම පදගෙන ක්‍රම හතරෙන් එකක් වෙයි. ආචින්න කම්ම ආසන්න නෑ කර්ම දෙක ලෝරේ එකකුත් එකක් තියෙනවා. බලේ වැඩි එකයි එනෙකුත් එකක් තියෙනවා. ඕත්ත ජාන්ස් එකද එනෙකුත් තියෙනවා අහෝ තියෙන එකකුත් තියෙනවා. ආචින්න කම්ම ආසන්න කම්ම කටත්තා කම්ම ආදි වශයෙන් ඒ ජීව ක්‍රම වලට ඉතින් ඒක ඇත්තම බුදු වෙනසේ සඳහන් කරනවා මේ උඹලගේ මද දැනුමට මම මේක දුන්නාට මේ කල්පනා කරන්න එපා පිටියට. කර්ම විශේෂ කියන එක අචින්ත්‍ය විශේෂ ඉන්නමුත රුද්‍රේනාසි තමන්ගේ ධර්ම විශ්ව ගන්න ඕනේ පිටකට කර්ම කොටස් කරලා පෙන්නනවා. නමුත් ඒක මේ පුතග්ජන හිතකට ගෝචර නැහැ. එනනම් විශේෂ වෙන්නේ නැහැ මුරුපතේම. අපි ගත්තොත් මේ අපිට ඇහැට දෙන්නේ මේ වර්ණාලෝකයෙන් හතයි. ඉතිහයින් කියන අල්ට්‍රාවයලට් එකයි. මේක අපිට පේන්නේ නමුත් බෑ කියන්න බෑ. එක්ස්රේ වලට ගන්නවා ආවන් එකට ගන්නවා ශබ්ද තියෙනවා අපිට පේන ප්‍රකාශිත කොටස මෙච්චර. බල්ලට කියනවා වර්ණන්දයි. මුදුනේ නේද මුළු පරාසෙම වේ. අපිට දෙන්නේ ඇල්ට්‍රා වයලට් එකත් පේනවා මේ ඔක්කොම වෙනකොට උන්වහන්සේ මේ ලෝකේ දිහා බලන හැටි අපි දිහා බලන හැටි කොහොම එකම ලෝකේ තමයි. මොකද අර විරුද්ධ වෙච්ච නිසා උන්වහන්සේ දැකලා කියනවා අපි මේ සම්බන්ධිකයි නේද අපිට මේ කියන දේ අහලා යස් කියන්න පුළුවන් නමුත් ඔරිජිනල් මුළුකම හිතාගන්න මේක බුදුදහම කියලා දෙනවා ඒක ඔයගොල්ලන්ට අදාළ නැහැ. ඒ විශ්යන් වගේ කියලා කියනවා අයවා උම්මතර. මේ පිස්සු ඇදලා. ඒවා ඒ කල්නා. එනයිද? ආයි ප්‍රශ්න කියන්නම ඉතින් ගෝණසු මනසේ කාර්ය ක්ලේශයක් වඩපත් වෙනවා මම මාගේ රීමේ කිය. ඒ කියන්නේ ජීසුලියක් දිවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනවා වගේ අන්තිමට යනකොට එතන බේස් එකක් එන්නේ නැත්නම් ඒක අන්තිමට වතුරට වතුර දිය වෙලා යනවා වගේ යනකොට විශේෂයෙන්ම මේ විඥානස්කන්ධය. විඥානස්කන්ධය සම්පූර්ණයෙන්ම අප්‍රකාශිත දෙයක් වඩපත් වෙනකොට ඒ නිපදවන දේවලුත් එහෙම අවලංගු වෙලා යනවා. ගෙවිලා අන්තිමට අඩුපණ යන ක්‍රමයට තමයි යන්නේ. සතියක් අමතක වෙලා යනවා. මොකද අමතක වෙන්න හොඳම ප්‍රකට සතියක තිබුණ ඒක අදාළතාවය නැතුව ටික අඩුවේ. දුන්සුමන්සිකාරය කියලා කියන්නේ මානසිකාර කියන চৈতසිකය හොඳ පැත්තට ගියොත් කුසල් පැත්තට දුන්සුමන්සිකාර කියලා කියනවා. නරක පැත්තට ගියොත් අයුන්සුමන්සිකාර. කොයි වෙලාවකරි ඔය දෙකේ එකක් තියෙනවා. ඒකත් ගැන අනිවාර්යෙන්ම සම්බලාග මාර්ගඵල නැත්තම් හරියත් ඵල සමාපatti ඉන්නවනේ ඒ මනසිකාරේ ඉන්නේ. චිත්තෙදි ගවණ දක්වා දුවන්නේ නැහැ. ඒකෝද යෝනිසුත් නැහැ අයෝනිසුත්. විනුත් නැහැ කවුත් නැහැ. ඒ එහෙම හරියටම අන්තිම දක්වා මේක යනවා කියලා කියන්න බෑ. එහෙම තැනක සඳහන් වෙන්නේ තැනක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම
ගා කෙලස් සහිත තැනක පුතක් යන තැනක ඉඳලා කෙලස් නැත්නම් යනකොට වැඩියෙන්ම සක්‍රිය උදව් කරන්නේ යොන් හිමන් තරයේ සතිය. නමුත් එව්වත් අන්තිමට ගෙවිලා ගෙවිලා යනවා. ඒකට සර්වඥාගේ උපමාවට දෙන්නේ පරසූපමාව. පරසූපමාව කියලා කියන්නේ අත්පොරව. අත්පොරව වැඩ කරනකොට වැඩ කරනකොට නිත පොලිෂ්. උත්පඩ කරද්දී හොඳට නිත පොලිෂ්. ඒ වගේම හැමදාම මේක ගානකොට ගානකොට කලයේ දිලිසෙනවා. කලයේ දිලිසෙනවා නම් උපකරණ වැඩ. ඒ කියන්නේ නිතර ගෑවෙනවා. මොකද මේ ගෑවීමේ සහ පොලිෂ් වීමේ කියලා කියන්නේ ගෙවීම. ගෙවි 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 යනවා. ඉතින් ඊට පස්සේ කොච්චර එක සැරයක් ගහනකොට කොච්චර නිත පොලිෂ් වෙනවද? එක සැරයක් ගහනකොට කොච්චර කලයේ ගෙවෙනවද කියන එක නඩුව බලන්නේ නැහැ. කරගෙන කරගෙන යනවා. නමුත් බුදුරජාණන්ගේ අහනවා අන්තිමට මේ කලයේ ගෙවිල ගෙවිල වුණාට පස්සේ ඕකල්ලා කැලේට විහි කරනවා. කවුරුත් කන්සල් කරන්න ඕන කමක් නැහැ. අලිය වැඩ ගන්න බැරි වෙනකොට අල්ලගි ඉහිකලදා මේ වගේ තමයි යොන්සිමන්ගේ කාලේ වගේ සතිය අවශ්‍ය කෘත්‍ය කරලා වුණාට පස්සේ ඒගොල්ලෝ එහෙම පැත්තකට එනවා තමයි. දැන් පිටිය දෙන්න හදන්න. විපස්සනා සමාධිය සහ ධ්‍යාන සමාධිය අතර වෙනස සහ එහි ඇති වෙනස ඇති ධ්‍යානාංග පිළිබඳ නැවත පැහැදිලි කරන්න දැන් වෙලා නැහැ. නැවත රීප්ලේ නැහැ. මේක අපව බලන්න ඕනේ බණපටි අහනකොට අල්ලගතයි. දැන් අනිංජ ප්‍රතිපද විඥාන යන සමාධියේදී අසකනාසයේ දිව ශරීරයේ මන චිත් බහැරව සිටීමද අනිංජ ප්‍රතිපද විඥානේ තේරුම් ගන්න ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානේ තේරුම් ගන්න. ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානේ කියල කියන්නේ විඥානය ඇහැතුලින් ප්‍රකාශ වෙනකොට දක්ව විඥානේ කියනවා. ආනන්දුලින් ආසයෙන් දිවසුලින් ඉතින් විඥානේ කවදාකවත් නිකන් gedara නෑ. හැම වෙලාවෙම ඒ ආයතනෙට ගිහිල්ලා ඒ මගී බඩ. ඒ තාක්කල් අපි රූප ශබ්ද ගන්ධ රස අපිට ගෝචර වෙන බව තේරෙනවා. නමුත් අර ආනාපානට දාලා ආනාපානේ සම්පූර්ණයෙන්ම සංසිඳනකොට අපි ඒක දැනගට එනවා. ඒ ලබන අත්දැකීම ඇහෙන් දකින්න රූපෙකුත් නෙවෙයි, කනෙන් දකින්න ශබ්දෙකුත් නෙවෙයි, නාසයෙන් දකින්න ගඳෙකුත් නෙවෙයි, දිවෙන් එන රසෙකුත් නෙවෙයි, කයේ පහසෙකුත් නෙවෙයි, හිතේ තීතිලෙකුත් නෙවෙයි. ඒකෝර විඥානේ ආපහු ඇතුල් පැත්තට ඇහැරිලා පිට පැත්තට නෙමෙයි. ඒක සම්පූර්ණ තහවුරු වුණාට පස්සේ විඥානේ ඇතුළ පැමිණෙන වෙලාවක් තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති විඥානේ කියන්නේ. ඒක නිකන් සාමාන්‍ය කියන්නේ ඉබ්බා අඳු ටික ඔක්කොම ඇතුළට ගත්ත වෙලාව. ඒක සමහර වෙලාවල් වලට සමත සමාධිය වශයෙන් විස්තර කරනවා. නමුත් මේක හුඟක් වෙලාට විපස්සනා සමාධියේදී වැදගත් එක්ස්ප්ලනේෂන් එකක්, වැදගත් ගැනීම ක්‍රමයක්. විත අපව නමගේ gedet enne nathuwa bahire inna taakka kawadawa pirisudu karanna da. Kelesiyam. Namuth ar induran wala inne hitagata aapow gedare ena hitak hita gannat da. Kohoda e tarama meka hem welawa nannat tar wala ge. Boho kal purunu karanawada purthu karanakota apita therena patan garagannowa samahara welawal walata athutu namena welawal. Anne ne athulata aapu welawaka thamai indhi patibaddha vinyanayedi විශේෂයෙන්ම මේ සූත්‍රයේදී මේ සත්පුරුෂ සූත්‍රයේ මෙතනින් ගහම කලයතන විභංග සූත්‍රයේදී සර්වචන් සඳහන් කරනවා එහෙම ඇතුළට ආපු විඥානේ නානත් සංඥා ඒකත් සංඥා කියලා ස්වරූප දෙකක් තියෙනවා. ඇතුළට වෙලා හිතියත් බාහිර ගැන හිතමින් හිතන හිත. නානත් සංඥා ගැන අපි සිංහල කියන නානත් ආරවිතු හිත. නමුත් විච්චේක හොඳයි කියලා ඇතුළටම නැමිච්ච හිතක් තියෙනවා. අන්නේ දෙකෙන් අදුරට නැමෙච්ච හිත තමයි අදුරට නැමෙච්ච හිතෙන් විතරයි මේක මේ හිතින්ම වාගත් එකක්ද නැද්ද කියලා සම්මේ තාකම් මේකා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා බොහොම ගැඹුරකට අවගෙන. මෙතෙන් යන්නේ ඉස්සල්ලා මෙන්න වගේ විඥානයේ අර බාහිරවර්ති ගතිය සහ අභ්‍යන්තර වර්ති ගතිය දෙකේ පැහැදිලි වෙනසක් වෙන්න ඕන බව හරුවතන්ස කියලා. මෙතෙන් කියන්නේ අනිංගේ පරිපද්ද විඥානයේ කියන එක ඒ විස්තරය සඳහා අවශ්‍ය කරනවා. මේ සමත භාවනාවේදී නම් ඒක අර්පණාවකට ගන්න. ධ්‍යානයකට සමවැදීමක්. විපස්සනාවේදීම නෙවෙයි. ඒ ධ්‍යානයකට සමවැදීමක් නෑ. විඥාණය ආහිරයට යන්නේ නැතුව ඇතුළත් තනිච්ච වෙලා. ඉන්ද්‍රිය ප්‍රතිපද නැහැ. ස්වාමිනාගේ ඉදිරියේ ජීවිතයේදී පවත්වා ගන්න ගත හැකි ඉන්ද්‍රිය භාවනා පිළිබඳ දේශනාව පවත්වාගෙන කර්ණාවෙන් ඉල්ලා සිටිනේ. මේක ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඇයනොන්ද විතරක් තියෙනවා. ඒක බොහොම තර්කානුකූලව දෙන්නා කියලා තියෙනවා. මේ වෙලාවේදී අපිට මේ විසිරුවක් වෙනසවල
ගන්න පුළුවන් දරුවචනන්ට හම්බෙන් දෙනවා මේ වෙන නිතිත් එක බමුණු ගෝලයේ ඇවිල්ලා මේ නෑ මේ ඉන්නේ භාවනා සූත්‍රය මම මේක. ඒකෝට දරුවචනන්ට අහනවා මේ ඔය කට්ටියගේ සාසනේ මේ බයලජ්ජා දෙක සීලය ඉන්නේ භාවනා කියන මේ ඉගෙන මේ චාරියා පද්ධතිය උගන්වනවා කියන්නේ. ඒක තමයි අපි කිතු ගන්න. එකක් යනවා සර්වඥාන්සේ මොකද්ද ඕගොල්ලන්ගේ සාසනය ගැන ඉන්නේ භාවනා කරනවා. ඒකත් අපේ සාසන වහන්සේ කියනවා දුක බලන්න එපා. හඳ හඳ එපා. ගන්ධරස බලන්න එපා. එහෙම කරන්නේ කියන්නේ. ඉතින් ඒකට සර්වඥාන්සේ ඒකට ඉන්නේ භාවනාවක් වෙනවාද කියන්නේ. ඉතින් ඒ මනුස්සයයි කියන එක තමයි උතුම්. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා එහෙමනම් සංතමනුස්සයා රහත් වෙලා තියෙනොත් වීර රහත් වෙලා තියෙනොත් කියන ආනන්ද හඳුරෙන් අහනකොට අර මං සල් දින්නවා. ඒ කියන්නේ උපහසෙත්මක් කරනවා. දැන් භාවනා පටන් ගන්නවා අපි කියන්නේ සුභ බලන්න එපා, සද්ධාහන්න එපා, කතා කරන්න එපා කියලා කියනවානේ. ඉතින් එහෙමනම් ඒක නම් අපේ પરමාර්ථය රූප වෙන්නේ නැති, සද්ධා හෙන්නේ නැති මනුස්සයෙක් නම් ගොඩ වෙන්න එපා. මොන සරතෙන් කියන එහෙම එකක් නැහැ. ආර්යගෙනේ ඉන්දි භාවනා කියලා කියන්නේ මොන සංඥා වෙන තැන. එහෙන් රූපයක් දැකලා සංඥා වෙන තැන අල්ලන්නේ. ඒකට අලුතෙන් දෙන්න කියලා විස්තර කරනවා. නමුත් ඒක මම මේ ඒක එක පැත්තක් අනිත් එක තමයි සීලය ඉන්ද්‍රිය සංවරය බයලජ්ජාව කියන තුන සීරීස් එකකට තියෙනවා. බයලජ්ජාව ඇතුනේ නැත්නම් ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය නැත්නම් සීලය. ඒක අනිත් පැත්ත කරකොල දෙන්නවා බයලජ්ජාව හෝ ඉන්ද්‍රිය සංවරය සීලයට ප්‍රත්‍යාව. නිසා සීලේ නිසා ප්‍රඥාව ඇතිවෙනවා වගේම ප්‍රඥාව නිසා නැවතත් සීලය තුන නිසා මේක ධර්මසක්කය කරගන්නවා. ඉතින් ඉන්දිය සංවරය කියලා කියන්නේ සෑහෙන දුරට බයලජ්ජාවේ මේරිය යනවා. තමන් ඉන්නේ පරිසරයේ තියෙන පවත බය සහ පවත ලැජ්ජාව කියන එකම ඉහළ යෑමක් තමයි ඉන්දිය සංවරය කියලා කියන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය සුචරිතවාදියා හිතනවා වාදියා හිතනක් කළ යුක්තක් කියලා. තමන්ගේ දරුවෝ සංවර කරන්න ඕන. දාතවැද්‍ය සංවර කරන්න ඕන. දායක සංවර කරන්න ඕන. ඉතින් කියන කවදාකවත් ඉන්දිය සංවරය පටවන්නේ. ඥානවන්තයා පටව ගන්නවා. දැන් කොමාන්ඩ්මන්ට්ස් කියලා තමයි කියන්නේ කතෝලික ආගමේ තියෙන ශිල්පද කිව්වා පැකවි. බුදුජානක කියලා කියන්නේ ශික්ෂාවද කියලා සමාදාය ශික්ෂිත ශික්ෂාවයි ශික්ෂාවන් සමාගදී ඉල්ලලා ගන්න. ඕකාසහම් මන්දේ විතරමේන සබ්බින් උපෝසථාත්තංග සීලං ධම්මං යාචාම. ඒක ඉල්ලලා ගන්න ගන්නවා. ඒක තමයි එතෙන්ද යන්න ඇහින් රූපයක් දකිනකොටම ස්පර්ශය පහළලා වේදනා පහළලා සංඥා පහළ වෙන තැනට පස්සේ තමයි අපිට හිල් එකේ ඉන්නේ අපිට යමක් කර හැකි තැන තියෙනවා ඊට පස්සේ අපිට අන්න එතෙන්ද එන්න කොච්චරම අවදි වෙලා හිටියේ නැත්තම් දුකට අරගෙන අන්න එතෙන්ද අවදි වීම ආධින්දර කරනවා බෑ කරලා එකද එළඹ සිටි මොහොතේ ඉන්නේ හොකල් පොහොන් කරලා එතකොට අහු වෙන තැන තමයි යම් වේදේති දන් සංජානනා කියන තැන තමයි මේ මහකටයන් හඳුර එම්පරයිස් කරලා පෙන්නන්නේ තම ඒ වේදනා කරනකොට ඇහෙන්නම් කරන්නේ අනිත් අංගුලෙන් කාදාක් කුසල් වෙන්නේ අකුසල් වෙන්නේ නැහැ ඇහෙන්නම් වැඩ කරන්නේ ඇහි තමයි කුසල් වූ අකුසල් මේ ඒක බැලුවොත් අනිත් හේතක ආරසල්ලේ එතින් යටියටම ફોකස් කරලා ඉතින්ද යොමු කරවන්න තමයි ඉතින් මේහි ගැනීම පටන් ගන්න සත්‍ය වඩාන වඩාන යන්නේ. ඒකද මනෝ විඥානේ මනාය අතරේ අරණික නිසන්න තමයි. නමුත් නාම ධර්ම පද නෙමෙයි. මේක රූප ධර්ම සම්බන්ධ නිසා අල්ලන්න පුළුවන්. ඒක පුහුණු කරලා පුහුණු කරලා ගියාට පස්සේ තමයි කාණු පස්සනාන් පස්සේ වේදනාන් පස්සනා සිතාන් පස්සනාට. මේ මොඩියුල් එකමයි. නමුත් ග්‍රොස් එක ගොරෝසු එක කරලා සීනකට ගෙනියනකොට වේදනා නාම චිත්ත ධර්මතාව කියන එක තනින් පටන් ගන්නවා ධම්මලින් පටන් ගන්න යන එකක් තියෙනවා. මොන විඥාන විතරක් ඒක ඇත්තම නාම බද දෙන්නේ නෑ. නාම ධර්ම පදනම් කරගමයි යන්නේ. ඒ නිසා රූප සහිත දෙයක් රූප තනක් අල්ලගෙන පුරුදු කරලා තමයි ඒක සුදුසුකම් ලබාගන්නේ. ඒ කියන්නේ ඩ්‍රයිවිං ගන්න නැතුව පයිලට් කරන්න බෑ. ඔලේ වෙන ඩ්‍රයිවිං කරලා ඒකත් පයිලට් යනකොට ඒක මොන්නේ සුදුසුකම් නමුත් ඩ්‍රයිවිං ලයිසන්ස් උනොත් පයිලටින් කරන්න බෑ.
මේනික සුදුසුකමක් වෙනවා. ඒ වගේම තමයි මේ මේනික අනවේ කියනකොට තමයි පයිලටින් තමයි කියන්නේ. සෝරි, ඩ්‍රයිවින් තමයි කියන්නේ. ඒක ඉස්සරට පස්සේ පයිලටින් හොයක. ඒ වගේ මේ රූප ධර්ම දිගේ ගත්ත පුහුණුව තමයි අපි නාම ධර්ම වලට සිද්ධ කරන්නේ. දෙපැත්තක් තියෙනවා. ඒක දැනගත්තොත් වෙන වෙන වෙලාවේ වෙන්නේ මේකයි කියලා හොඳට තේරුම් කරගන්න පුළුවන් කියලා දෙන්න අපිට. එහෙම නැතිනම් සතිය පිටවන දෙයකට යනකොට අර වැඩි ටික වෙන. එහෙම දන්නවනම් සුතමේ ඥානය තියෙනවා සාසනය කියලා. ඊට හොටිය තේරෙන අනිකන් කියන එක කියලා දෙන්න පුළුවන්. එහෙම නැතිනම් තියෙන තමන්ද වැඩි කරගන්න පුළුවන්. එතකොට සාධනවල විස්තර කර දීම සහ වෙන වෙනදන අවබෝධ කිරීමේදී ඇත්තට දක්කාල නැති. අනිකේ භාවනා කරගෙන යනකොට ඒ අදාළ ඥාන ලැබෙන්නේ කොහොමද වෙන බණ තේරෙන්න පටන් ගන්න වෙන්නේ. සූත්‍ර කියනකොට දැන් තේරෙන්නේ තේරෙන්න පටන් ගන්න. එතකොට ඇබ්සෝබින් කැපැසිටි එක උකා ගන්න ගැටි වැඩි වෙනවා. මුලින් මුලින් කොච්චර කීවත් භාවනා කරන්නේ නැතුව කියුවට ඒක උකා ගන්න. අපි අර ඇතුළත සූදානම නැතිකම. චිත්තයේ කිරීමේ ප්‍රඥා වැඩි යන්නේ අදහස් කරන්නේ කොහොමද? මම මූල ධර්ම වශයෙන් මේවා කලකලා මම මේ වෙලාවේ බහැර කරනවා මොකද මේක තව දහසක් ඉවර කරන්න බෑ මේ වගේ පිටිච් එක ඒක දෙකින් මේ වෙනම පිට කරන්න ඕනේ ආනාපානසති භාවනාදී සත්‍ය බෝධිපක්ඛ ධර්ම සියල්ල වැඩින්නේද එම වැඩිම පාරමී සම්පූර්ණ වීමට කිසිේ බලපාන්නේදයි පැහැදිලි කරන්නේ එහත් මූල ධර්ම නමුත් ආනාපානසති සූත්‍රයේදී පැහැදිලිවම සර්වඥාන්දේ වත්පෝධිපක්ඛ ධර්ම වැඩි කියලා ඉතින් ගහන ඒකෙන් පාරමිතා පුරුමයි කියලා අපි හිතන්නේ මේ සුදුසුකම් ලැබනවා කියන නෙවෙයි කියන සුදුසුකම් ක්‍රියාවත් වීමක් වෙන්නේ. ඒක පැත්තකින් නම් කලින් තදවීමක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා ආනාපාන සූත්‍රයේ තමයි මේක ලබා ගන්න මේ ප්‍රශ්නට උත්තර දෙන විදිහම උත්තර දෙන තැනක් ආනාපාන වඩනවා සතර සතිපත් ගන්න වැඩේ. සතර සතිපත් ගන්න වැඩෙනවා නම් සති කෝධිකක් මේ බෝධිංග ධර්ම හත වැඩෙනවා. බෝධිංග වැඩිනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ග වැඩෙනවා කියලා හුදුවට පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා මේ වැඩි විස්තර සඳහන් කරත්තත් ඉවසන්නේ කියලා කියන්නේ. මේ දස පාරමිතාම් පිරෙනවා මේ ඉවසීම තුල දස පාරමිතාම් තියෙනවා අනිත් ඒවා එක එක තියෙන දාන පාරමිතා සීල පාරමිතාගෙන ඉවසිල්ලක් නැතුව දන් දුන්නට දාන පාරමිතා පිරුණාට ඕනම දෙයක් ඉවසන්න පුරුදු වෙනවා මොන්නව දෙයක්වත් නැතුව දස පාරමිතාට හොඳයි නරකයි දෙකම ඉවදනකොට ඒක තමයි අපේ ආධ්‍යාත්මික අන්තිම කෙලවර ඉතින් වෙන ඕනම දෙයක් ඒකටගෙන ඉන්නකොට අඬ බෙර ගැහුවේ නැතුවට දාන නොකියුවට සීල නොකියුවට වෙන්නේ තියෙන තේරම ටික වෙන. ඒ නිසා කියලා කියන ඉවසන්නා නිවන් දකින්න. සම්පී වරහන් තපෝති දෙක්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධ. ශාන්තිමය පරම සත්‍යද ඒක තමයි නිවන කියලා කියන්නේ. හරි? ඔව් ඇත්තම උපේක්ෂාව තමයි අතුලක ගුණේ තේින්නේ තියෙන්නේ. ඒක ක්‍රියාවත් වෙන්නේ බාහිරයේද ඉවසන විදිහට නම්. උපේක්ෂාව තමයි ආසන්න කාරණා. යම් කෙනෙකු සෝවාන් වූ විට ඒ තනත්තාට එය දැනගත හැකිද? ඒ කෙසේද? මේ වහිනාදි දෙවාර දුහකට කරපත්ත ප්‍රශ්න වර්ගයක්. ඒකෙදි කියන්න තියෙන්නේ මේ තුවාලයක් තිබුණ කෙනෙක් තුවාලය ධනෙට ඉච්චාම දැනගන්නේ කොහොමද? මේ පුතන් ජනමගේ කියන්නේ වදයක්. තුවාලයක් විශේෂකත්ම ඒක ධනෙ වුණාට පස්සේ කැළල දිනනවා. අත ගන්නකොට විදෙන්නේ නැහැ. ඒක ඉතර වෙන දෙයක්. අද දවස තුලම පරියංග භාවනාදී සිත් සමාධිය කරා එළඹුණේ නැත. ඒ හ? ඉන්නේ. ආ. ඒක එහෙනම් මේ පෙට්ටිය මාරු වෙලා. කර්ණ ඡන්ද පෙට්ටිය කරන් තියෙනවා. මේ කැපකාරයද දෝසෙ? ඉතින් මේ නඩු පොත් ගේනකොට නඩුකාරය එනකොට ඇත්තක් ගාලේ. ඒ නඩු විතරක් දාන්න බෑ වර්ණ පොත් වෙනද මොකද? සාරි කාලේ නැත්තේ. මේක හක්කත් නෑ මට වෙන්නේ කාටද සුවඳ අලුතෙන් දැම්මද කියලා. ඒ නිසා ඒ කියන්නේ අපි මේ නෑ මම මේක ඔක්කොම ඉහැර ගියා. ඒ කියන්නේ මේව තමයි මට තියෙන සුවඳ නේ රොටෝ බයෝග්‍රැෆි එක. නෑ ඉතර දෙන්නේ. ඔන්න කොහොමද කියුවා.
පොඩි ගන්නේ ලොකු නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. මේ අපේ මේ විනී සීන විස්තර හතරක් වෙනවා. සීන එක දේවතුක සංහාර ධාතු ප්‍රෝභ අනාගත වාක්‍ය බල හතරක් කියන කාරණ හතරක් වෙනලා දින තියෙනවා. සීනයක් වෙනීමේ හරුවත් වෙනවා කියන තියෙන හේතු. ධාතු ප්‍රෝභ කියලා කියන්නේ අපිට සෙන්තිපුණොත් අපි පියාඹන හිඳ. පියාඹනවා ගැසින් ගාඩ පියාඹනවා හදි යනවා එසේම කෝපව කරගන්න. පිටත ද්වේෂය ආපුවාම සත්‍යෝ දකින්න. ආයුධ දකින්න. ඒ වගේ සිම්බල් හොයක් තියෙනවා. ඒ කියන්නේ ධාතු ක්ෂෝභ කියලා මේ දවස් පුරා ගත කරන ජීවිතේදී මේ සේ වාපිත්තෙන් කියන ආහාර අරිමින් ගන්න එහෙමත් නැත්නම් දේවතුූප සංහාර කියලා කියන සමහරාලාට දෙවිවරු ඇවිල්ලා කණිවිඩ කියනවා. ඒන්ජල්ස් වගේලා කතෝලික ආගම ගොඩක් කියලා තියෙනවා. අනිත් එක ඉස්සරහට වෙන්න තියෙන දේවල් පිළිබඳව මතක් වීම වෙනවා. ආතික හතරෙන් කාරණා තියෙනවා මට ඒක මතක් වෙන්නේ. අන්න එහෙම හේතු වර්ගයක් තියෙනවා මේ කීන සම්බන්ධ. ඒ නිසා මේ විනය පිටකේදී කොහොමද ලොන්ඩ විස්තරات තියෙන්නේ. ඒක ගැක් දැන් ප්‍රශ්න ආයත අහන්නේ ඒක මට තේරෙන්නේ නැහැ මොකක්ද කියන්නේ. බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. ප්‍රශ්නේ මොකද්ද? ඊයකේ ඒ කියන්නේ ඒක ඇත්තටම මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක පෙන්නලා කියලා දෙන සිම්බලිසම් නැතිනම් අපි මේ ලෝකේ තියෙන දේවල් හින ලෝකෙට සම්බන්ධ වෙන්නේ සිම්බල් එක. මේ චොරේ නෙවෙයි. ඊට පස්සේ ඒක කියවමනේ මේ අනාගතේ කියන්න පුළුවන් කියලා ඔය කවුන්සලින් වල සෑහෙන පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ නිද්‍රෝපගත කිරීම නැත්නම් අර නිද්‍රාවෙන් හිප්නොටයිසින් වගේම කරන්න පුළුවන් කියලා. ඔය පහුවෙන ගමන් කඩගෙන කොයි දේ කරත් දෙකේ කිසිම අඩුවක් දෙයක් නැහැ. ඒක එහෙමම තමයි. ඒ නිසා වීදී නෙමෙයි අවදීන් ඉන්න වෙලාව කොහොමද කියනනම් ගමන් කරගන්න. ඒක අපිට කියලා තියෙන්නේ ඒ හීන ගැන කතා කරන්න කියෙත්ම තවත් ඒක තමයි දැන් අවදීන් එකේ පුළුවන් තරම් හිතියරත් තිය අවදීන් හිතියොත් ගාන දේර ගන්න පුළුවන්. හෑ? ඒ නම් දැදීනේ එහෙම එකක්ම වගේ මේ බලකෝ අපි උදාහරණයක් විදිහට කියනවා ලැබු ගින්නක් තියෙනවා රටකටවත් වලක්ක ගන්න බැරි. ඔස්ට්‍රේලියාව වරින් හරි එන්නේ ඒකට ආන්දෝලනයක් කරන්න බැරි. ඒවට කියනවා ට්‍රාන්ස්ලේෂනල් කයින් නැත්නම් වීතික්‍රම වටවන් දෙල. වීතික්‍රම වුණාට පස්සේ නෝකොන්ට වර ලැබුගින් කිය. ඒකත් ඇත්තට කැමති නෑ කවුරුත් වෙනවට කරන්න දෙයක් නෑ අවුරුද්දක්. ඊට පස්සේ දිනන පරිඋත්සාහන කෙලස් කියන එක නිකන් ගිනි කූරේ ගැහුවට පස්සේ ගිනි කූරාගේ ඉඳ දැල්ල. කූරේ අග දැල්ලක් ස්පාක්යක් වෙනවනේ. හැබැයි ඒක තාම මොකටවත් පත්තු කරලා නෑ. පිටබන්ද පොකට හෝ ලිපකට තියෙන ගිනි කූරේ අග දැල්ලක් වෙනවා දැල්ලක් වෙනවා. ඒක කියන පරිඋත්සාහන කෙලස් කියලා. නමුත් ගිනි පෙට්ටි ගිනි කූරේසේ වැදෙනකොට ගිනි ඉපදීමේ ශක්තිය එයා ගිනි කුරු හිසේ තියෙන ගිනි කුරු පෙට්ටි ඒකෙත් කියනවා අනුසෙරිය. ඒ දෙක ගැටුනොත් ඉදි දැල්ලක් වඩ පත් වෙන්න පුළුවන්. ඉදි දැල්ල ඕනනම් පැවිදිමක් වඩ පත් වෙන්න පුළුවන්. අනුසෙරිය කියලා කියන්නේ පොටෙන්ෂල් එක. හැබැයි ඒකට හරින ඇන්ගල් එකක් තියෙනවා. මේ ඇන්ගල් එකේ වැදුනොත් විතරක් ඉනි ගන්නව නැත්තම් බලුවට ගිනි පෙට්ටි රක්කු දාන ගියාට මොන ප්‍රශ්නයක් නැහැ. නැහැ වයිතෝ ද්වේෂ පටිඝ අනුසය කියලා එකක් තියෙනවා. අපිට මේ වෙලාවේ තරහ නැතුවාට පටිඝ අනුසය තාම තියෙනවා. ඒක ඕන වෙලාවක ඉෂුස් ගන්න පුළුවන්. අනිත් නිදර්ශනය තමයි උහරෙක්. උද සාන්තුරෙක් කියන වකර ප්‍රසිද්ධ චරිතයක් තියෙනවා. මේ මිනිස්සයා එවිලිවෙන්න නිදාගෙන ඉන්න වෙලාව. නිින්ද ගිය වෙලාව. එතකොට නිදාගෙන ඉන්න වෙලාවේදී ඒ හොරකම් මුකුත් කරන්නේ නැහැ. ඒ වෙලාවේ කාලබිල බුදිය ගන්න වෙලාව. ඒක හොඳයි. නැත ඒවන්ස නම ගිය එක්ක සාන්තරේ කික අපරාධයක්. ඒ විදිහට ඒවන්ස නිදාගන්න. නිදාගෙන ඉන්න වෙලාවේදී මොන්නම ප්‍රකාශනයක්වත් නැහැ. එයාගේ කල්ප අඳුරන්න බෑ. නමුත් එයා නැගිටතරට හොරගම් කිරීමේ ශක්තිය නිදාගත්තේ කියලා වෙනස් වෙනවා. එන්දා ඒ අනුසය කියලා කියන්නේ අනුසය කියන්නේ සයනය කරන කියලා.
අයින්ද නිදි වැඩිලා. ඒ වෙනාද අපි කරග ලකුණු දෙන්නේ නැහැ. නමුත් දෙක කියන්නේ දන්නවා මේක නැගිටුවාම මේ මිනිස්සු පොලිසියක් ගන්න. අන්න ඒ වගේ එයා නැගිට්ට අවස්ථාව වෙන එකක්. හැබැයි තාම හොරකමට ගිහිල්ලා නැහැ. මූණ අත පහ හොදා ගන්න වෙලාවෙත් හොරක් ඉන්නවට ගැළපෙන්නේ. නමුත් එයා මූණ වලට යන්නේම හොරකම නැත්නම් යන්නේම සාන්ත කර්මයේ සාන්ත වැඩකට කියලා කියනවනේ. නිදිගත් අවස්ථාව, අවදි අවස්ථාව සහ යාගේ චරිතය ක්‍රියාත්මක කරන අවස්ථාව කියන එක තමයි වීතික්‍රමන කෙලෙස්, හරි උත්‍රාණ කෙලෙස්, අනුශේ කෙලෙස්. ඒ නිසා අනුශේ කෙලෙස් කියලා ඉගෙන ගන්නකොට වීතික්‍රම කෙලෙස් සහ හරි උත්‍රාණ කෙලෙස් කියනක පොඩි ක්‍රමයකට බහගෙන ගියොත් තේරෙනවා පොටෙන්ෂල් එක තමයි මෙතන කතා කරන්නේ. කයිනටික් කියන්නේ කියන්නේ පොටෙන්ෂල් එනර්ජි කියලා වස්තුවක තියෙනවානේ. ඒ පොටෙන්ෂල් එනර්ජි එක කයිනටික් වෙන්නේ ඒක වැටෙන්න. ක්‍රියාවක් වෙනවා, ක්‍රියාවක් වෙනකොට ඒ වස්තුවේ බර හැටියට අපි තුසහතියට එයා ශක්ති විකට. නමුත් මේ වස්තුවේ දින පොටෙන්ෂල් එනර්ජි එකක් තියෙනවා. හරි. එගෙන අපි දැන් පේන්න නැතුණාට අපි දැන් මේ ජීජස් තීර ටිප් ඔෆ් ද අයිස්බර්ග්. ඉත කන්ද තමයි පේන්නේ. ඒකෙන් තමයි අපි මේ පව් කාර්යයක්, මින් කාර්යයක් ගැන කිව්වට යටපැත්තේ මනෝට හැම කෙනාගම කිරියෝතේ කුණු ජීවි උද්‍යාන වාදයේ තේන්නේ උද්‍යාන සබන්කොත් ඒකම එකට දාලා මේ පිට තේන තියෙන මේ මවා පාණ්ඩ හදන එකයි නැත්තම් අපි ලෝකෙට තේන ප්‍රකාශයයි අර අනුසය කෙලස් නෑරන බානවල දෙන්නේ කියන නිසා බුද්ධ ජාන අසිත තේන්නේ හොඳ වුණාට මේ වෙලාවේ මෙහෙම මේ හිතට යට තියෙන අනුසයත් එක බන්නකොට මේකේ වෙන නරක හිතයයි කියලා වෙනසක් නෑ උලේ එක පොඩ්ඩක් මේ මාසුකිතේ තියෙන පේන්ට් එක වෙනසක් එන්ජින් එක බලවොත් එහෙම බොඩි එක බලවොත් එහෙම වාහන වටිනාකම වෙනස්. අනුශේඛරේ සකත තියෙනව නෑ. ඒක සම්පූර්ණ මේ ආරක්ෂා වෙලා තියෙන්නේ අනුශේඛරේ මතු වෙන්නේ ඔය අනින්ජේ ප්‍රතිපද විඥානේ එහා පැත්තක. ඒකයි කියන්නේ ඒක එනකොත් එහෙමම ඉඳ දෙන්න ඒ කලහතුරුගේ මතු වෙන්නේ මතු වුණොත් විතරක් හිතා ගන්න පුළුවන් කොහොමද යන්නේ කියලා. ඒ නිසා ඔය මදුපින්නික සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් කලා විවාද දණ්ඩ දාන සත්ත්‍ව දාන කලා විවාද දේශින්නම් ගුවන්තුම් කියන ගහ ගන්න බැන ගන්න රණ්ඩු කරන අවුල් කරන ඒ වාද පැන නගින සංඥාවට හේතු වෙන අනුසයක් ළමෙක් ළඟ තියෙනවනේ අන්න ඒක නැති කරන්නේ මම බන්නේ ඉතින් මේ ඉඳ තියෙන කල්ලන් නෙමෙයි අදියට අතුලා අනිත් කිසිම සාස්ත්‍රෝරේ කන්සේ කියන කඳුරගත්තේ නැහැ නියඳුනද බෑ යා සම්පූර්ණයෙන්ම ඉන්නේ මේ පාතාලේ. ඉතින් ඒ නිසා මේ ගුරු ගණිසා කියනකොට කියන්නේ මේ මාෆියා ඕගනයිසේෂන් එකක් අයගත්තු. මේ මාෆියා ඕගනයිසේෂන් එකේ ලොක්කා අධ්‍යක්ෂක මණ්ඩලයක් දන්නේ නැහැ. දැනගන්න ඉන්නේ නැහැ යා ඒක තමයි මේ ඕගනයිසේෂන් එකේ හැටි. අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න කට්ටිය ඊට යට ඉන්න රෑන්කර්ස්ව දන්නේ නැහැ. ඊට යට ඉන්න රෑන්කර්ස්ව දන්නේ අන්තිම සුපර්වයිසර් දන්නේ නැත්නම් අන්තිම වැඩ කරන්නේ මර්සන කෙනෙක්. ඒ කියන්නේ කුලී හේවායි. කුලියමයි තමයි වැඩ කරන්නේ පොලිසියෙන් අල්ලන හැටික් අල්ලන්න කුලියේවායි. උන්න කොච්චර ගැහුවත් නැරුවත් උන් මෙතන ඉඳන් ගදන්නේ. ඒ නිසා කවුරුගේ අල්ලන අල්ලන කුලියේවායි මරන්න හදනවා කියලා කියන්නේ මේ මාෆියා ඕගනයිසේෂන් දන්නේ නැතිව. කරාතින කුලියේවායි ඔක්කොම අල්ලලා හිර කරගන්න. අල්ලලා හිර කරුවොත් විතරක් දැනගන්න පුළුවන් වෙයි මේ කට්ටියට උඩ දෙන්නේ අන්තිම අඳුම රෑන්ක සුපර්වයිසර් කවුද කියලා. මරලා වෙන්ද. ඒ කට්ටිය ඔක්කොම අල්ලගෙන ඉන්නේ ඒකට සුපර්වයිසර්ස් ලාල්ලන්නේ. ඔන ගෝකලුවට පස්සමයි යටිකු ප්‍රදේශයෙන් කට්ටිය හම්බුනේ. අල්ලන නානන් කියලා. හය රැංක බලනකොට ටොප් ක්ලාස් එන්නේ. ආදාවා තොරකම කරලත් නැහැ. කරලා තියෙන ඔපිනියන් දින එක විතරයි. ඇත්තටම බලනකොට ලංකාවේ මේ රටේ ඉන්න හොඳම නිලයක් ගන්න වැඩකට ඉන්නේ. හැබැයි යා තමයි කියන්නේ. මේ නිසා නමුත් නියම විනිශ්චයකාරවගේ නඩුව සම්පූර්ණ ඔක්කොර ගත්තොත් ෆස්ට් කල්ප්‍රිට් කියලා අල්ලන්නේ මහේ කංගා. නිතර හදිසි නම් පොලිසිය හදිස්සන් අපි හැමදාම අර කුලී හේවායේ වරවර හිටියට ඕගනයිසේෂන් වල මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ බාහිරවත්ටි අපේ දේවල් වලට මේ පිළියම් කරන්න ගියාට ඒකෙන් අපි අර මොන තියෙන අනුසයට කට්ටක් හදන්නේ. ඒ නිසා ඒක දැනගෙන දැනගෙන ඌව බලාගෙන ඊට පස්සේ පරිඋත්සාහයෙන් බලාගෙන ඒත් යට කරගෙන ඒ ඉවසිල්ලෙන් මේකට තුවාලේ සැරව එළියට එන්න දෙනවා. පුරව ඇදිලා එන්න දෙනවා වගේ ඒ එන්න දෙන්න. එන්නේ හොඳ දෙයක් නේ. ප්‍රතික්‍රියා කරුවොත් නතර වෙනවා. නතර වුණොත් මේ අපිට ආරයකට යන්න කිව්ව පහත් වෙන කඩාව.
අනුමාන කරන්නේ. අනුමානය අනේ අනුමාන කරන්න ගුණා. නමුත් මේ මේක මේ වැඩ කරන්න හැටි දකින්න බෑ. සුවන් වුණොත් අර දින මූල සංයෝජන ධර්ම තුනක් හරිලා. එතකොට මේ ආග දෝෂ මේ සම්මාන දිට්ඨි අනුසය කඩන. දිට්ඨි වල කියන අනුසය මතට කඩලා. ඒත් නමුත් සම්මානවානේ ඉතුරු. ඒක ඉතින් විගත ගෙන්නනවා ගේ. ඒත් සම්මය දෘෂ්ටි ආය වෙනස් වෙන. මට තේරුණේ ප්‍රශ්නේ වර්ණය ගුණය හරියට. භික්ෂුවක් නම් එලි කෙරුවොත් පරදිරයි. භික්ෂුවක් නම් නැති මාර්ගඵලයක් තියෙනවා කියලා ආදරි දායකවට ඉහි කෙරුවොත් පරදිකයි. ඒ කියන්නේ අපෙක් නිමෙත් මිනිස්සෙක් මරුවා වගේ ආමිත්‍යාකාරය කරා වගේ මේ ආරධික ධර්ම හතරේ එකක්. ඒකෝ මෙහෙම හේතුවක් දීලා තියෙනවා. يعني භික්ෂුවගේ පරදික වලට අහු වෙන්නේ ආමිත්‍යාකාරය. ඉතින් තව කෙනෙක් මරණයක නැත්නම් හොරකම්. දැන් මන්ටම හොරකම්. ඒහා සමානයි උත්තර මනස ධර්ම හිලි කරන්න කිව්ව තමලඟ නැතුව තමයි දන්නව වෙන්න පුළුවන්. මොකද අන්තිමට මේක ওই ප්‍රශ්නේ මතුවෙනවා. ඉතින් සර්වඥාන්සේ එක්සෙප්ෂන් එකක් දාලා තිනවා අන්‍යත් අධිමානා කියලා. තමන් තමන් ගැන ඕවර් එස්ටිමේට් කරනවා එයාට මොකක්ද බැ. එහෙම නැත්තම් කියලා දාලා තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට යනකොට මේකේ තමලඟ තියෙන එකක් කිව්වොත් අචිත්‍යාපත්‍ය සිද්ධ වෙනවා. ඇත්තටම කියනවා කිව්වොත් අපත්‍ය සිද්ධ වෙනවා. හැබැයි භික්ෂුව. ජීවිතය ගන්න මොනවාක ප්‍රශ්න නැහැ. ඒ වගේ එක දිගින් දිගට කියනවා එක ෂේප්ස්. ඔය කතා කරන විදිහට මට තේරෙන සාමාන්‍ය දිවි ලෝකේ ගත කරන කෙනෙක් ඒ බුද්ධලයා ඇත්තටම කාය යොදවලා කියනවා භාවනා කරලා. උගාක් වෙලාවට මන් දන්න විදිහට ඕක ගුරුවරයා විසින් දාන පිළිපාව. ඉතින් ඒකවට ඇත්තටම පව් කියලා හිතනවා. හැබැයි ඒකටත් එක සතුටක් තියෙනවා. මොකද දැන් අවුරුදු 20කට පිටු පිටු තුනේ දැන් නිවන් දකින්න බෑ. මාර්ගඵල ලබන්න බෑ. ධ්‍යාන නැහැ. මේ බුද්ධාවේ ඉවරයි. ඒත් ඒ අදහස නැති වෙලා පුළුවන් කියන හැකියාවෙන් ආපු මේකත් තව තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැත්තේ නෑ. ගියත්නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් මේ දැන් සාමාන්‍ය ලංකාවේ වෙනනම් දුමාකාර පිළිලයක් ඔබල. පඳුරක් හෙල්ලුවා දෙන්නේ තුනේ සෝවන් කටේ වැටෙනවා. මේ වගේම දැන් ඉන්නවා රියුපිරිසිං ගාවක් කතර හදන්න අවශ්‍යලා තියෙනවා. මේ බීද ඔන්ලි fully enlightened being in the world කියලා පිටනවරම ගහලා තියෙනවා. ඒ වගේම කියලා තියෙනවා මට පැහැදිලිවම් පුළුවන් එක බණින් මට හොවන් කරන්න පුළුවන් කියලා වගේ දේවල් තියෙනවා. ඉතින් ඒකදී මේ හැම තැනම ඇඩ්වර්ටයිසින්ග් ගැටිය තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අර කියන්න හිතේ කිව්වත් අහන්න සීවිද්දෙන් අහන්න බැරි නම් අන්තිම ධර්මයේ විහිළුවක් කරගත්තා. ඒ කියන්නේ ගම්බීරත් වෙනතු අන්තිකල සිය සමාධිපත් යන ක්‍රමේ නැතුව නමුත් මේ ඔක්කොම ක්‍රම වලට ගිහිල්ලා වර්ධවගත්ත උතුමොත් කියන්නේ يعني බොරු කරන්න ඕනේ නැහැ යතන. ඒක තමයි ඇත්තයි. ඉතින් ඒක නිසා බුදුන් තරම් ඒ වගේ දෙයක් මේ ගමනේ තියෙන බව දැනගෙන තමන් අවතක්සේරුවත් ලක් කරන අපිච්චතාවය තමයි තියාගන්නේ. මේක ඉස්සලාම වෙන අපිච්චතාවය කියන එකනේ අධිගම අපිච්චතාවේ තමන් ලැබුණු අධිගමයක් සීලයක් සමාධිය ප්‍රඥාව කාටවත් ඇඟිල්ල කියන්නේ. ඒ නම් අර වචනේ වටිනාකම අල්ලපු දෙ තීවිදයි දෙන්නේ තින්නේපා. අයි ඉතින් ගන්න ඒක සම්මාන්තේ කාලේ ඇවිල්ලා තියෙන අපේ රජුමා කියන කාලේ ඒ සංසේ අමුතු නීතිකාරයන් තම කර්ණකාරය කියලා ලොකු සංසි කියන්නේ. මේ කර්ණකාරය කෙනෙක් ඒ බාහන කරන්නේ මේ ඕගොල්ලෝ මුස්ලිම් මිනිස්සුන්ට බණ බණ ඉන්නවා පල්ලි කඩන කතාව කියන ඌව තමයි ජීවිතේ ඉන්නේ. හැබැයි ලොකු සංසි තාජි කරුක මේකත් ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නම් ඉතින් බාහන කරන නිසා පොතන ඉන්නවාද කියන්න මම දන්නේ නැහැ. නමුත් මේ කිසිම භාවනාවක් නැති කට්ටිය හරියට කියයි දිනවා. අරක උනා මේක උනායි කියලා ඉතින් අපි කොහොමද ඔකට මේ උත්තර දෙන්නේ මොකද කරන්නේ කියලා. ඉතින් අපි කොහොමද ලොකු සාංශේ නම කවුරු හරි එහෙම තියෙනවායි කියනවා නම් නෑ කියලා හිතාගන්න.
ඒ ළඟදී ආවේ හම්බ ඇවිල්ලා මේ චේමනන්ද සාගේ නැජේ කියලා විතරකට අවදීලා ඉන්නකොට මට කියනවා කවුරු හරි කියනවා නම් නේ ඉතින් ඒක නෑ කියලා කරත් තවන්නේ. නෑ මිත්‍ය දෘෂ්ටි කියලා කියන්නේ ආත්මයක් ස්ථිරව තියෙනවා. ආත්මයක් තියෙනවා. එහෙම නැත්නම් ඒක සත්‍ය දෘෂ්ටි කියලා කියන්නේ සදාකාරික පවතින වෙනස් නැති ආත්මයක් තියෙනවා. නැත්නම් එහෙම අපිට කරන්න මොනවාක්වත් දෙයක් නෑ ආත්මයක් කියලා ඇත්තෙම නෑ. කියන මේ දෙකට ගන්නවා නම් මිත්‍ය දෘෂ්ටි. ඒ දෙක තමයි ඔය දෙක මිත්‍ය දෘෂ්ටි වලට අසත්‍යවාදී නාස්තිකවාදී කියලා මේ උච්ඡේදවාදී කියලා දෙකට යන්නේ. ඒකෙදි ගොඩාක් බ්‍රාන්චස් තියෙනවා. ප්‍රධානම දේ තමයි ආත්මේ ඇතේ කියලා බැඳිව ගන්න නැත්නම් නැති කියලා බැඳිව ගන්න. බෞද්ධයත් ගොඩාක් කියලා කහුවෙනවා ආත්මේ නැතයි කියලා බැඳිව ගන්න.